අපේ ඊළඟ ධර්ම දේශනාව පටන් ගන්නයි සූදානම් වෙන්නේ. ඊළඟ ධර්ම දේශනා මාතෘකාව කෘත්‍ය සංග්‍රහය. මේ සඳහා මෙතනට පැමිණෙන ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ජීවන්ත ප්‍රනාන්දු මහතාට. භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ හදපිරි ගෞරව නමස්කාරය වේවා. බුද්ධ රත්නයට, ධම්ම රත්නයට, සංඝ රත්නයට මාගේ ගෞරව නමස්කාරය වේවා. ගරු රේරුකාණී චන්ද විමල මහානාග ස්වාමීන් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා. වැඩමවා වදාළ ගරු මෙහෙණින් වහන්සේලාගෙන් අවසරයි. පුරා වසරකට අධික කාලයක් අපිට දහම් පර්යාය ගෙන දුන් වන්දනීය වූ ගරු අජන්ත සම්පත් ගුරු පියාණන්ට ගෙන අවසරයි. මාගේ මේ ආවර්ජනය ගුරු පියාණන්ට ගුරුපහාරයක්ම වේවා. පැමිණ සිටින ඔබ සියලුම පින්වත් සියලු දෙනාගෙන්ම අවසරයි. මාහට ලැබී තිබෙන මාතෘකාව වන්නේ මේ ආවර්ජනයේ කෘත්‍ය සංග්‍රහය පිළිබඳව ඔබට කෙටි සටහනක් කිරීම සඳහායි. කෘත්‍ය සංග්‍රහය චිත්තයන්ගෙන් කෙරෙන කාර්ය කෘත්‍ය නමින් හඳුන්වනු ලබනවා. සත්‍යයන්ට සිත් පහළවන්නේ කිසියම් රටාවකට, ක්‍රමයකට, කිසියම් වැඩක් නැත්නම් කෘත්‍යයක් සිදු කරමින්. සත්‍යයන්ට පහළ වෙන සිත් 89 කෙරෙන කෘත්‍ය 14ක් තියෙනවා. අපේ ගුරු පියාණන් අපිට ඒක හොඳට පවසලා තියෙනවා. ඒ සම්බන්ධව ඉතින් හොඳටම උපරිමයෙන් අපිට කියලා දීලා තියෙනවා. ඔබ සියලු දෙනාම මේ සම්බන්ධව හොඳ දැනුමක් තියෙනවා කියලා මම දන්නවා. එතකොට මේ සිත් 89 අතරින් සමහර සිත් කෘත්‍ය 5ක් කරනවා, සමහර සිත් කෘත්‍ය 4ක් කරනවා, සමහර සිත් කෘත්‍ය 3ක් කරනවා, සමහර සිත් කෘත්‍ය 2ක් කරනවා. එක එක කෘත්‍ය කරන සිද්ධ තියෙනවා. ඒ සිත් චාට් එක බැලුවොත්, හොඳට අධ්‍යයනය කෙරුවොත් ඔබ සියලු දෙනාටම ඒක දැනගත හැකියි. මේ සිත් 14 මම කියන්නම්. ප්‍රතිසන්ධි කෘත්‍ය, භවාංග කෘත්‍ය, ආවර්ජන කෘත්‍ය, දර්ශන කෘත්‍ය, ශ්‍රවණ කෘත්‍ය, ආග්‍රහණ කෘත්‍ය, ආස්වාදන කෘත්‍ය, ස්පර්ශන කෘත්‍ය, සම්ප්‍රත්‍යේෂණ කෘත්‍ය, සන්තීර්ණ කෘත්‍ය, ව්‍යවස්ථාපන කෘත්‍ය, ජමන කෘත්‍ය, තදාලම්බන කෘත්‍ය සහ චුති කෘත්‍ය. මේ සිත් 14 පිළිබඳව අපි ටිකක් කෙටි සටහනක් කරන්නම්. පළවෙනි එක විදිහ ප්‍රතිසන්ධි කෘත්‍ය. අතීත භවය හා වර්තමාන භවය හෝ වර්තමාන භවය හා අනාගත භවය සම්බන්ධ කරන්නේ මෙන්න මේ ප්‍රතිසන්ධි කෘත්‍යයෙන්. ප්‍රතිසන්ධි කෘත්‍ය කරන සිත් 19ක් තියෙනවා. උපේක්ඛා සහගත සන්තීන සිත් 2, කාමාවචර විපාක සිත් 8, රූපාවචර විපාක සිත් 5 සහ අරූපාවචර විපාක සිත් 4. ඒ සිත් වලින් තමයි ප්‍රතිසන්ධි කෘත්‍ය කරනු ලබන්නේ. දෙවෙනි එක තියෙන්නේ භවාංග කෘත්‍ය. අභිනව භවයේ උපන් සිත් පරම්පරාව සිඳී යන්නට නොදී රැකගන්නේ ඇත්තටම මෙන්න මේ භවාංග සිත් කෘත්‍ය බලයෙන්. භවාංග සිත්තුත් කරන සිත් 19ක් තියෙනවා. ප්‍රතිසන්ධි කෘත්‍ය කරන සිත්ම තමයි භවාංග කෘත්‍ය කරන සිත් කරන්නේ. උපේක්ඛා සාගත සන්තීන සිත් 2, කාමාවචර විපාක සිත් 8, රූපාවචර විපාක සිත් 5 සහ අරූපාවචර විපාක සිත් 4. ඊළඟට තුන්වෙනි කෘත්‍ය ආවර්ජන කෘත්‍ය. චක්කු සෝත ඝාන ජීවා කාය යන පංචද්වාරයෙන් හා මනෝද්වාරයෙන් ගනු ලබන අරමුණු වලට භවාංග සිත් පරම්පරාව යොමු කරන්නේ මෙන්න මේ ආවර්ජන කෘත්‍යයෙන්. ආවර්ජන කෘත්‍ය කරනු ලබන සිත් 2ක් තියෙනවා. අහේතුක උපේක්ඛා සහගත මනෝද්වාර වජ්ජනීය, අහේතුක උපේක්ඛා සහගත පංචද්වාර වජ්ජනීය. ඒ සිත් 2 තමයි ඇත්තටම ආවර්ජන කෘත්‍ය කරන්නේ. ඊළඟ කෘත්‍ය දර්ශන කෘත්‍ය. චක්කු ద్వාරයෙන් ගනු ලබන රූප අරමුණු දැකීම නැත්නම් රූප දැකීම තමයි දර්ශන කෘත්‍ය කියන්නේ. මේ ආලෝකයේ උපකාරයෙන් රූපයේ ඇති වර්ණය චක්කු ප්‍රසාදය හා ගැටුණු කල මෙන්න මේ දර්ශන කෘත්‍ය කරමින් පහළ වෙනවා. මේක දර්ශන කෘත්‍ය කරනු ලබන සිත් 2ක් තියෙනවා. අහේතුක අකුසල් විපාක උපේක්ඛා සහගත චක්කු විඥානසිත,
අහේතුක කුසල් විපාක උපේක්ඛා සහගත චක්කු විඥාන සිත කියලා. ඊට පස්සේ ශ්‍රවණ කෘත්‍ය. සෝත ద్వාරයෙන් ගනු ලබන ශබ්ද අරමුණු දැනීම හෙවත් ශබ්ද ඇසීම තමයි මේ ශ්‍රවණ කෘත්‍ය කියලා කියන්නේ. එතකොට වායු ධාතු උපකාරයෙන් ශබ්ද අරමුණ සෝත ප්‍රසාදයේ ගැටුණු කල මෙන්න මේ ශ්‍රවණ සෝත විඥානසිත ශ්‍රවණ කෘත්‍ය කරමින් පහළ වෙනවා. ඒ වගේමයි ශ්‍රවණ කෘත්‍ය කරන ළමන සිත් දෙකක් තියෙනවා. අහේතුක අකුසල් විපාක උපේක්ඛා සහගත සෝත විඥානසිත, අහේතුක කුසල් විපාක උපේක්ඛා සහගත සෝත විඥානසිත. ඊළඟට කෘත්‍ය බලමු. ආග්‍රහණ කෘත්‍ය. ගාන ద్వාරයෙන් ගනු ලබන ගන්ධ අරමුණු දැන ගැනීම, නැත්නම් ගන්ධ සුවඳ දැන ගැනීම තමයි ගාන කෘත්‍ය කියලා කියන්නේ. එතකොට ගන්ධ අරමුණක් ගාන ප්‍රසාදයේ ගැටුණු කල මෙන්න මේ ආග්‍රහණ කෘත්‍ය මේ සමා වෙන්න. ගන්ධ අරමුණ ගාන ප්‍රසාදයේ ගැටුණාම ගාන විඥානසිත ආග්‍රහණ කෘත්‍ය කරමින් පහළ වෙනවා. එතකොටත් සිත් දෙකක් තියෙනවා. ආග්‍රහණ කෘත්‍ය කරනු ලබන අහේතුක අකුසල් විපාක උපේක්ඛා සහගත ගාන විඥානසිත, අහේතුක කුසල් විපාක උපේක්ඛා සහගත ගාන විඥානසිත. ඒ සිත් දෙක තමයි අතරම පහළ වෙන්නේ. ඊට පස්සේ හත්වෙනි එක ආස්වාදන කෘත්‍ය. ජිවහා ద్వාරයෙන් ගනු ලබන රස අරමුණු දැන ගැනීම තමයි ආස්වාදන කෘත්‍ය කියලා කියන්නේ. රස අරමුණක් ජිවහා ප්‍රසාදයේ ගැටුණාම මෙන්න මේ ජිවහා විඥානසිත ආස්වාදන කෘත්‍ය කරමින් පහළ වෙනවා. එතකොටත් සිත් දෙකක් තියෙනවා. ආස්වාදන කෘත්‍ය කරනු ලබන සිත් දෙකක් තියෙනවා. අහේතුක අකුසල් විපාක උපේක්ඛා සහගත ජිවහා විඥානසිත, අහේතුක කුසල් සහගත උපේක්ඛා සහගත ජිවහා විඥානසිත. ඒ සිත් දෙක තමයි ආස්වාදන කෘත්‍ය කරන්නේ. ඊළඟට තියෙන්නේ ස්පර්ශන කෘත්‍ය. කාය ద్వාරයෙන් ගනු ලබන ස්පර්ශ අරමුණු දැනීම හෙවත් කායට වැදගත් පොට්ටබ්බය දැන ගැනීම ස්පර්ශන කෘත්‍ය නමින් හඳුන්වනු ලබනවා. පොට්ටබ්බ අරමුණ කාය ප්‍රසාදයේ ගැටුණාම මෙන්න මේ කාය විඥානසිත දර්ශන කෘත්‍ය ස්පර්ශන කෘත්‍ය කරමින් පහළ වෙනවා. ස්පර්ශන කෘත්‍ය කරනු ලබන සිත් දෙකක් තියෙනවා. අහේතුක අකුසල් විපාක දුක්ඛ සහගත කාය විඥානසිත, අහේතුක කුසල් විපාක සුඛ සහගත කාය විඥානසිත. ඊට පස්සේ තියෙන්නේ නවවෙනි එක සම්ප්‍රත්‍යේෂණ කෘත්‍ය. මේ පංච විඥානයන්ගෙන් අරමුණු කරන ලද රූප ශබ්ද ආදිය පිළිගන්නා කෘත්‍ය තමයි සම්ප්‍රත්‍යේෂණ කෘත්‍ය කියලා කියන්නේ. එතකොට මේ අරබයා පහළ වෙන සිතට අපි කියනවා සම්පටිච්චන සිත කියලා. ඔබ සිළු දෙනා මේ පින්වත් ඇත්තෝ දන්නවා. එතකොට මෙතන සම්ප්‍රත්‍යේෂණ කෘත්‍ය දෙකක් තියෙනවා. කරන කෘත්‍ය දෙකක් සිත් දෙකක් තියෙනවා. අහේතුක අකුසල් විපාක උපේක්ඛා සහගත සම්පටිච්චන සිත, අහේතුක කුසල් විපාක උපේක්ඛා සහගත සම්පටිච්චන සිත කියලා. ඊළඟ එක සම්තීන කෘත්‍ය. සම්පටිච්චන සිතින් පිළිගන්නා ලද අරමුණු විමසා බලන්නේ සම්තීන කෘත්‍යයෙන්. සම්තීන කෘත්‍ය කරන සිත් තුනක් තියෙනවා. අහේතුක අකුසල් විපාක උපේක්ඛා සහගත සම්තීන සිත, අහේතුක කුසල් විපාක උපේක්ඛා සහගත සම්තීන සිත, අහේතුක කුසල් විපාක සෝමනස්ස සහගත සම්තීන සිත. ඒ සිත් තුන තමයි සම්තීන කෘත්‍ය කරන්නේ. ඊළඟට තියෙන ව්‍යවස්ථාපන කෘත්‍ය. සම්තීන සිතින් පිළිගන්නා ලද අරමුණු නිශ්චය කරන එක තමයි ව්‍යවස්ථාපන කෘත්‍යයෙන් කරන්නේ. ව්‍යවස්ථාපන කෘත්‍ය කරන ළමන සිත් එකක් තියෙනවා. අහේතුක උපේක්ඛා සහගත මනෝ ద్వාරා වජ්ජන ක්‍රියාසිත තමයි ව්‍යවස්ථාපන කෘත්‍ය කරන්නේ. ඊළඟට තියෙන්නේ ජවන කෘත්‍ය. පංච ద్వාරයෙන් ගන්නා ලද සෑම අරමුණක් පිළිබඳ නියම තත්වයේ දැන ඒ අරමුණ පිළිබඳ වූ දීම් ගැනීම් කායික වාචික මානසික ක්‍රියා සිදු කරමින් අධික චිත්ත වේගයක් මෙන් පැවැත්වෙන කෘත්‍යයට කියනවා අපි ජවන කෘත්‍ය කියලා. ජවන කෘත්‍ය කරන සිත් හත්වරක් උපදිනවා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. එතකොට ඒවා චිත්ත වීදික කර්ම සිත් කියලා තමයි අපි දන්නේ සෑම දිනාම. එතකොට මේ සෑම ජවන් සිතක්ම ප්‍රවෘත්ති විපාක හා ප්‍රතිසන්දි විපාක දීමේ ගුණයක් තියෙනවා. ජවන් කෘත්‍ය කරනු ලබන සිත් තියෙනවා 55ක්. සිත් චාට් එක මේ පරිගණක කළ බු සියලු දෙනා මේ දන්නවා. ඒ සිත් නම් කාමාවචර අකුසසිත 12, සෝමනස සහගත හසිත උත්පාද ක්‍රියාසිත, කාමාවචර සෝබන කුසල්සිත 8, කාමාවචර සෝබන ක්‍රියාසිත 8, අරූපාවචර රූපාවචර කුසල්සිත 5, රූපාවචර ක්‍රියාසිත 5, අරූපාවචර කුසල්සිත 4, අරූපාවචර ක්‍රියාසිත 4 සහ ලෝකෝත්තර සිත් 8. ඒ සිත් වලින් තමයි ජවන කෘත්‍ය කරන්නේ. තදා ලමන කෘත්‍යය. ජවන් සිත් විසින්ගත් අරමුණේම එල්බ සිටීම තමයි ඇත්තටම තදා ලමන කෘත්‍ය කියලා කියන්නේ.
එතකොට ජවන් සිත් හතක් පහළ වෙනවනේ. ඒ හත පහළ වුණාට පස්සේ තමයි තදාරම්මන සිත් දෙකක් පහළ වෙන්නේ. තදාරම්මන සිත් කරන කෘත්‍ය කරන ළමන සිත් 11ක් තියෙනවා. අහේතුක අකුසල් විපාක උපේක්ඛා සහගත සම්තීන සිත, අහේතුක කුසල් සහගත උපේක්ඛා සහගත සම්තීන සිත, අහේතුක කුසල් විපාක සෝමනස්ස සහගත සම්තීන සිත. ඒ සිත් තුන ඊළඟට සහේතුක කාමාවචර විපාක සිත් අටෙන්ම තදාරම්මන කෘත්‍ය කරනු ලබනවා. ඊළඟට තියෙන චුති කෘත්‍ය. සසරේ ගමන් කරන සත්වයාගේ එක් භවයක කිසියම් දිනක තම චිත්ත පරම්පරාව නැවතීම තමයි චුති කෘත්‍ය කියලා හඳුන්වනු ලබන්නේ. එතකොට ප්‍රතිසන්ධි සිතින් ආරම්භ වූ සත්වයාගේ භවය අවසන් කරන්නේ ඇත්තටම මේ මෙන්න මේ චුති කෘත්‍යයෙන් තමයි. චුති කෘත්‍ය කරන සිත් 19ක් තියෙනවා. උපේක්ඛා සහගත සම්තීන සිත් 2, කාමාවචර විපාක සිත් 8, රූපාවචර විපාක සිත් 5 සහ අරූපාවචර විපාක සිත් 4. ඒ තමයි කෘත්‍ය සංග්‍රහය තිබෙන 14. එතකොට සියලු සත්‍යයන්ගේ ජීවමාන කාලය කෘත්‍ය වශයෙන් ගත්තාම 14ක් තමයි. ඔබ සියලු දෙනාටම මේ කෘත්‍යයන් 14 පිළිබඳ මනා අවබෝධයක් ලැබේ නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොතරම් මුසස්ද කියලා ඔබ සියලු දෙනාටම වැටහෙනවා ඇති. මාගේ මේ කෙටි දේශනය මෙතනින් සමාප්ත වෙනවා. මේස ආරම්භය වූ සියලුම කුසල් වන්දනීය වූ ගරු අජන්ත සම්පත් ගුරු පියාණන්ට උරුපහාරයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආවර්ජණයකට අපි යොමු කරවා වූ අපගේ ඒ කල්යාණ මිත්‍ර මංජුල මහතාටත්, පරිගණක සහාය ලබා දුන්නා වූ රංග මහතාටත් පින් අනුමෝදන් වෙත්වා. ඔබ සියලු දෙනාටම තුන්රුවන්ගේ සරණයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ නාථ ධර්මයේ සියුමුත් වේගවත් වූ ධර්මතාවයන නාම ධර්මයේ චිත්තය පිළිබඳව ඒ විභජ්‍යවාදී දර්ශනය අවබෝධ කරගත් ආකාරයෙන් පින්වත් ඇත්තන්ට පහදා දුන් ජීවන්ත ප්‍රනාන්දු මහත්මයාටත් පතන බෝධියකට පැමිණ අමා මහ නිවනින් සැනසෙන්නට මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා, පාරමිතා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මීළඟට පින්වත් ඇත්තනි වෙනස්ම ආකාරයෙන් ආත්ම සංඥාව වඩා සසරේ ඇලි ගැලි බැඳී ගමනක් යන්නා වූ ධර්මතාවය තමාගේ වෙනස් ආකාරයෙන් දේශනා කරමින් ගුරු පියාණන්ගේ දේශනය වෙනස් ආකාරයෙන් රසවත් ලෙසට විග්‍රහ කරන්නට මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා කාංචනා මහත්මියට, දිල්හානි මහත්මියට. මෙහි වැඩමවා වදාළ ගෞරවනීය වන්දනීය මෙහෙණින් වහන්සේලාගෙන් අවසරයි. මෙතෙක් කල අපිට අභිධර්මය කියා දුන් ඒ උත්තමයා අජන් සම්පත් ගුරු පියාණන් මට අවසරයි. මා හිතවත් කල්යාණ මිත්‍රවරුනි, අද මට ලැබී තියෙන මාතෘකාව මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරම ගාම්භීර වෙච අභිධර්මයේ හරිම ලස්සන මාතෘකාවක් තමයි චිත්ත වීති. ඒ චිත්ත වීති වල අනුමාතෘකාවක් මේ අනුබන්ධක මනෝද්වාරික චිත්ත වීති. ඉතින් මේ වීති වීති සිත් සිත් සිත මොකද්ද මේ සිත කියන්නේ? අපි එතනින් පටන් ගමු අඩිතාලම. සිතක් කියලා කියන්නේ මම කියන විදිහට නෙමෙයි, බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි සිතක් කියන්නේ ධර්මතාවයක්. චිත්තක්ෂණයක ආශ තියෙන උත්පාද තිති භංග කියන කාල තුන තරණය කරන ධර්මතාවයක්. හේතු ඇතිකල්හි ඇතිවි හේතු නැතිකල්හි නිරුද්ධ වී යන ධර්මතාවයක්. එයා කොහෙද එයාගේ වාසභූමිය? මේ එයාගේ වාසභූමිය එයාගේ මහගේ ඇවිල්ල හිත. හෘදේ වස්තුවේ තියෙන වස්තු රූපේ පවතින වස්තු ප්‍රසාදය තමයි එයාගේ මහගෙදර. ඊට අමතරව එයාට තියෙනවා බෝඩින් හවුසස් පහක්. මොනවාද? පංච ප්‍රසාදයන්. ඒ පංච ප්‍රසාදයන් ඒ බෝඩින් හවුසස් වල හැමතිස්සෙම ඉන්නේ. වැඩි කෙනෙක් ඉන්නේ මහගෙදරනේ. මහගෙදර තමයි එයාගේ ප්‍රධානම ගෙදර. ප්‍රධානියෙන්ම ඉන්නේ. ඉතින් දැන් මේ හිතක් කියන්නේ අපි දැන් කලින් කතා කරා ඒක එක අතකට පංචස්කන්ධයක් ඇති වුණා කියලා කියන්නත් පුළුවන්.
ඉතින් මේ හිත බුදුරජාන් වහන්සේ නුවණින් බැලුවහම උන්වහන්සේ දැක්කා මේ සත්වයා මේ කීම් කෙරුම් නැත්තම් මේ සිතුම් වලදී ඒ හැසිරෙන රටාව කොහොමද මේ හිස මේ හිත හැසිරෙන්නේ එක හිතක් විදිහට හැසිරෙනවද නැත්තම් සිත් පෙළක් විදිහට හැසිරෙනවද උන්වහන්සේ ඒ මහා ප්‍රඥාවෙන් අවබෝධ කරා මේ සත්වයා මේ අතක් උස්සද්දි කතාවක් කියද්දි මේ හිත හැසිරෙන පැටර්න් එකක් තියෙනවා හිත් පෙළක් තියෙනවා ඕම් ඔය හිත් පෙළ එකට එක එකට එක එක්කිනා පස්සේ එක්කිනා බැලක් වගේ ගිහිල්ලා තමා මෙන්න මේ අත උස්සන්නේ මෙන්න මේ වචන කියන්නේ ආන් ඒ විදිහට ඉතින් ඒක ඒක දැන් එයා ඒ ඕඩ එක කඩන්නේ නැහැ ඉස්සර ඒ සිත පේලියට එනකොට 1 2 3 4 විදිහට පහළට එනකොට 1 ඇවිල්ලා පස්සේ 3 වෙනි හිත ඇවිල්ලා පස්සේ 7 වෙනි හිතට එහෙම ඉන්නේ නැහැ ඒක ඒ පැටර්න් එකකට ඒ අදාළ විදිහට ඒ අදාළ කෘත්‍ය වෙන්න ඒක පැටර්න් එකකට තමයි පහළ වෙන්නේ එතකොට මගේ උදාහරණේ තමයි දැන් අපි 30කට කලින් මාළු පාන් කෑවනේ දැන් අපි මාළු පාන් කනකොට දැන් අපි දන්නවා අපේ දැන් මේ සිස්ටම් එකක් තියෙනවනේ දැන් මේක ගුද මාර්ගයට එනකම් අපි කන මාළු පාන් කෑල්ල අපි ගුද මාර්ගෙන් එළියට යනකම් ඒ පැටර්න් එකකට තමයි යන්නේ අපිට කියන්න පුළුවන්ද එම්බා මාළු පාන් කෑල්ල තා කටින් ගොස් ඉක්මනින් ගුද මාර්ගෙන් පිට වෙන්න නැත්නම් අපිට කියන්න පුළුවන්ද එම්බා මාළු පාන් කෑල්ල ඔබ ආමාශයට ගොස් මහබඩවල් හරහා ඉක්මනින් එළියට එනු. එහෙම කියන්න බෑ. එතකොට ඒක යන ඒ වෙලාවක් තියෙනවා ඒ යන මාර්ගයක් තියෙනවා. කට ඊට පස්සේ ඒ මොනවාද ගලනාලය ඊට පස්සේ ආමාශය ඊට පස්සේ කුඩා බඩවල මහා බඩවල ඊට පස්සේ ගුද මාර්ගෙන් එළියට යන්නේ. ආන් ඒ වගේ මේ හිතේ ඒ තියෙන රටාවත් එයා ඒක වෙනස් කරන්නේ නැහැ. එයා යන්නේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එකක් හිත් වැල් හිත් පෙරහැරවල් හිත් පෙළපාලියක් විදිහට ගිහින් තමයි මේ අපි මේ කරන මේ කාර්යයන් මේ කතා කරන දේවල් ඒ හිත් වැල් ඇති වෙන්නේ ඒ හිත් වැල්ෙන් පස්සේ තමයි මේ ක්‍රියාවන් වලට අපි නගන්නේ අපි දැන් මේ හිත් වැලක් ඇති වෙන්නේ කොහොමද කොහොමද කියලා අපි බලමු හිත් වැල කොහොමද කොටස් වලට බෙදන්නේ අපි බලමු කොහොමද කියලා අපි දැන් හැමතිස්සෙම මේ අවස්ථාවේ තියෙන උදාහරණ ගත්තොත් සාර්ථක වෙයි කියලා මම හිතනවා. අපි මේ අවස්ථාවටම දැන් ඔයාලට මාව හොඳට පේනවද? මේ සුදු ඇඳගෙන ඉන්න පිටිපස්සටම පේනවනේ. කොණ්ඩ කුරුචියක් ගැට ගහගෙන මොදෙර පේනවා. ඊට පස්සේ දැන් මම මේ කතා කරනවනේ. මේ කතා කරන වචනින් වචනේ ඔයාලට තේරෙනවද? එකින් එක වචනින් වචනේ තේරෙනවා. හා ඒක හොඳයි. ඊට පස්සේ දැන් මේ ඇවිල්ලා මාර්තු මාසෙනි. අනික දැන් දවල් 12ටත් කිට්ටුයි. හරි රස්නි. ඒ රස්නි ඔයාලට දැනෙනවද? ඩාඩි එහෙම දානවා. ඩාඩි දානවනේ. හරි. ඔන්න දැන් ඔය අතරේ දැන් අර කවුරු හරි දැන් නිදිමතත් හැදෙනව ඇති. කවුරු හරි හිමීන් සීරිය ටොෆියක් එහෙම කනව ඇති. ඊට පස්සේ නිදිමත යන්න. එතකොට ඒ ටොෆියේ රහ දැනෙනවද මේ වෙලාවේ? ටොෆියක් කනවන රහ දැනෙනවනේ. දැන් කවුරු හරි දැන් දැන් මාළු පාන් දැන් ගෙනල්ලා පොඩ්ඩක් එහෙම මේ ඒ සුවඳ තාම වටපිට තියෙනවා. එතකොට අපර දැන් ඒ සුවඳ මේ අවස්ථාවේ දැනෙනවා. මේ මාළු පාන් සුවඳ මේ අපි ඉස්සර කාපු මාළු පාන් සුවඳ මේ එන්නේ. හා හරි. දැන් මම තව ප්‍රශ්නයක් අහනවා. දැන් මතක් කරන් දැන් මේ අද ආවර්ජන දවස ඕගොල්ලෝ උතේ ගෙදරින් එන්න කලින් ඔය ඇඳුම් අයන් කරන්න නැතිනේ. අයන් එක ගලෝලද ආවේ අයන් කරයෙන් පස්සේ මතක් කරා අයන් එක ගනව දොර වැහුවා දොර වහලා දාවේ හොරු වෙයි හරි එහෙනම් දැන් මෙතනින් බලමු අපි කොහොමද එතන සිත් ඇති වුණේ කියලා ඉස්සලම් මම ඕගලන්ගේ ඇහුවා මාව පේනවද කියලා මම මේ සුදුර ඇඳගෙන කොණ්ඩ කුරුචියක් ගැට ගන්න ඕගලිකව පේනවා කියලා කිව්වනේ එතකොට ඇති වුණේ චක්කු ద్వාරික
චිත්ත වීතියක් ඊට අමතරව තව වීති ඇති වුණා. ඊට පස්සේ මම හෙව්වා මම කියන වචන තේරුණාද කියලා. සෝත ද්වාරික වීතියක්. ඊට පස්සේ මං හෙව්වා අර මාළු පාන් වල සුවඳ. සුවඳ. ගාන ද්වාරික චිත්ත වීතියක්. ඊට පස්සේ මම හෙව්වා ටොෆි එක රහ දෙවුණාද කියලා. ජීවහා ද්වාරික චිත්ත වීතියක්. ඊට පස්සේ රස මේ දැනුණාද රස්නි කියලා. එතකොට මොකද්ද? කාය ද්වාරික වීතිය. මේක මෙතනින්ම නෙමෙයි තව තියෙනවා ප්ලස් ප්ලස්. ප්ලස් ප්ලස් තව තියෙනවා මේවා මනෝද්වාරයට ගිහිල්ලා යන්නේ. ඊට පස්සේ මගේ ප්‍රශ්න තිබ්බේ අයන් එක ඕෆ් කළා දාවේ ගේ දොර වහලා දාවේ. මනෝද්වාරික වීති. හරි. ඔන්න වීති දෙක මම බෙදුවා දැන්. මේ අවස්ථාවේම වීති දෙක බෙදුවා. මේ උදාහරණ මේ දැන් ගත්තේ. එහෙනම් මේක ඇති වෙන්නේ පංචද්වාරිකව හා මනෝද්වාරිකව. හරිනේ? පැහැදිලිනේ? එතකොට මේ මෙතනදී මේ පංචද්වාරිකව ඇති වෙන වීති හැම වෙලෙම ඇති වෙන්නේ මේ තියෙන ගෝචර රූපහත එවෙල හැපිලා වර්තමාන විදිහට ඇති වෙන පංචද්වාරක වීති සහ මනෝද්වාරික වීති දෙවිදිහටම ඇති වෙන්න පුළුවන්. හරි නේද? හරි. අපි දැන් මේ පන්තියේ මම ආවි සැප්තැම්බර් 2 සතියේ ඉඳන්. එතකොට ඇත්තටම මේ අපේ ගුරුතුමා කියා දෙන්නේ යන්නේ අර චිත්ත වීතිවල අන්තිම හරිය වගේ. ඒ අතරේ මේ අපේ මංජුල මස මේ ආරතන ගහගාව පොඩි පන්තියක් දාලා කියා දුන්න අනුබන්ධක මනෝද්වාර වීති මම ඒකටත් සහභාගී වුණා. එතනදී අපි හැමතිස්සෙම ගත්තේ උදාහරණයක් ගත්තේ චක්කු විඤ්ඤාණය. හැමතිස්සෙම මල් දැක්කා, මල් කැඩුවා. එහින්ද මං හිතුවා අද වෙනස් මාතෘකාවකට යන්න කියලා වෙන ద్వාරයකට යම්. ඒක තමයි ජීවහා ద్వාරික වීතිය. ජීවහා ద్వාරික අතිමහන්තාරම්මන වීතියකට යම්. මේ බලන්න දැන් මේ මාතෘකාවෙම මේ ඒ වීතිය ගැන කතා කරලා තියෙනවා. ద్వාරේ ජීවහා ඔන්න දිව. ඔන්නමයි කට. ඔන්න ජීවහා. එතකොට වීතිය මම දැන් කියා දුන්නා සිත් පෙළපාලි සිත් පෙළවල්. එතකොට අතිමහන්තාරම්මනේ තමයි මම තාම කියා දීලා නැත්තේ. මෙතන මේ දිවේ ගැටෙන්නේ මොනවාද? දැන් ඔන්න රංගන මහත්තයා ලස්සන ස්ලයිඩ් එකක් හදලා තියෙනවා. බුරියානි හේකුයි, චොකලට් හේකුයි, කජුයි, කේකුයි. අපි කේක් ගම්. කේක් හොඳයිනේ. කේක් කෑල්ලක් ඔන්න වදිනවා. කේක් කෑල්ලක් කනවා අපි. මෙන්න ස්ට්‍රෝබෙරි ගෙඩියත් එහෙමම ඔන්න ඇඳා. මගේ හරි හොඳ මේ කටු වගේ තියෙන්නේ මේ එච්ච ලස්සන නෑ චිත්‍ර. මේක දැන් ජීවහා ద్వාරයේ වැදුනා මේ කේක් කෑල්ල කොහොමද දැන් වීතිය ඇති වෙන්නේ? අපි දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන අය විදිහට අපි මේ ගෙඩි විදිහට ගන්නෙ නෑ. දෙයක් පැහැදිලි කරද්දී කේක් කෑල්ල දිව එහෙම ගන්නෙ නෑ. අපි ඒකේ සියුම්ම මට්ටමට ගිහිල්ලානේ අපි මේ අභිධර්මය කතා කරන්නේ. එහෙනම් අපි මේකේ සියුම් මට්ටමට යමු. කේක් කෑල්ලක සියුම්ම මට්ටම මොකද්ද? කඩලා නොබෙදියම හැකි කෑල්ල මොකද්ද? ශුද්ධාෂ්ටකේනේ. ඔන්න මම ශුද්ධාෂ්ටකයක් ඇඳා. මෙන්න කේක් කෑල්ල. ශුද්ධාෂ්ටකේ. ඒතර ශුද්ධාෂ්ටකේ මොනවාද වදින්නේ දිවි? රසය. 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 දිව කැඩුවොත් කොඩා කොටස් වලට දිවෙහි අපි දන්නවා ප්‍රසාදයක් තියෙනවා. ඒක කෑලි වලට කැඩුවත් මොකද්ද අන්තිමට හම්බෙන්නේ? දශක කලාපනේ. දශක කලාප. ඒකේ ජීවහා ප්‍රසාදයේ පවතින මේ ප්‍රසාදය මම අඳින්න පුරුදුලා තියෙන්නේ මෙහෙම. ඒකේ තියෙන මේ දශක කලාපේ තමයි මේක වදින්නේ. මේ දශක කලාප. හරි. මේක මෙන්න මෙහෙම වැදුනහම තමයි මෙන්න මේ ජීවහා ద్వාරික අතිමහන්තාරම්මන වීතිය පටන් ගන්න. ඔන්න අතිමහන්තාරම්මනේ කියන වචනේ තේරුම් මම කියනවා. දැන් ඕගලන්ට අපේ ගුරුතුමා කියා දීලා ඇතිනේ රූපේක පරමාංශ. රූප 22ක පරමාංශ තියෙනවා චිත්තක්ෂණ 17ක්. අපි මේ 17 මෙහෙම 1 2 3 විදිහට ගමුකෝ. 1 2 3 4 5 6 7 8 9 ඔහොම ගිහිල්ලා 17 වෙනකම්ම යනවා.
හරි. එතකොට මෙතනදී අතිමහන්තාරම්මනේ කියලා කියන්නේ මට තව එකක් කියන්න ඕනේ. මෙතන ගුරුතුමා කියලා දී තියෙනවා අපිට මේ රූපයක් ඇති වුනහම ඒකත් උත්පාද තితి භංග විදිහට යනවා. එතකොට මේ රූපයේ පළවන චිත්තක්ෂණය සහ 17 වන චිත්තක්ෂණය හරිම දුර්වලයි. හරි. මෙයාව ගණන් ගන්න බෑ. මෙයාට අපිට රහක් දෙන්න බෑ. මෙතෙන්ට අපිට රහක් දෙන්න බෑ. මෙන්න කතන්දරකාරයා දෙකේ ඉඳන් 16 වෙනකන් යන චිත්තක්ෂණ. හරි. එතකොට අපි මෙතන අතිමහන්තාරම්මනේ අතිමහත් කාලයක් තියෙන්නේ කාටද? මෙන්න මේ චිත්තක්ෂණ 17ක් තියෙන ආයුෂ තියෙන රූපයක චිත්තක්ෂණයක් ගත විච්ච අවස්ථාවට. හරිද? චිත්තක්ෂණයක් ගත විච්ච මේ රසය මෙන්න මේ දශක කලාපේ වැදුනහම ඇතිවෙන වීතිය තමයි ජීවහා ద్వාරික අතිමහන්තාරම්මන වීතිය. තේරුණාද? හරි. එතකොට දැන් මෙයා මෙතන තව පොඩි කතාවක් කියන්නම්. දැන් මේගොල්ලෝ දැන් මේ දෙන්න කපල් වෙනවා. දැන් මේ මෙයා මෙතන වැදෙනකොට හැමතිස්සෙම මේ රසයේ පළවෙන චිත්තක්ෂණ දෙවෙනි චිත්තක්ෂණය නම් එයා වදින්නේ මේ දශක කලාපයේ කියන්නේ ගෙවෙන එකක්නේ, ගලාගෙන යන එකක්නේ. එයත් වදින්නේ දෙවන චිත්තක්ෂණයේ තියෙන අවස්ථාවේ. ආයුෂ මෙයාගේ ආයුෂ දෙවෙනි චිත්තක්ෂණේ. හරි. එතකොට සම ආයුෂ විදිහට වදිනවා. හරිද? අනික දැන් මේක එක වචනයක් තියෙනවා, මම ඒක නිකන් කියන්නම්. දැන් ඔය මම දිල්හානේ, මම ඔය ආවා ගියාට ඕගොල්ලෝ කියන්නේ මම අනි දිල්හානේ ආවා, අන්න එයා ගියා කියලානේ. නමුත් සමහරු ආවම කියන්නේ සම්ප්‍රාප්ත වුණා කියලානේ. කථානායකවරයා සම්ප්‍රාප්ත විය. ඒ නම මෙන්න මෙතනට තියෙනවා. සම්ප්‍රාප්තික විශයක් තමයි. ඒ කියන්නේ මේ කේක් කෑල්ලේ මේ රස රූපය කෙලින්ම කෙලත් එක්ක ගැටිලා කෙලින්ම දශක කලාපේ වදිනවා. දැන් අපිට චක්කු ද්වාරික වීතියක දෙහෙම නෑනේ. ආන්ර්හෙ මල තියෙනවා, ආලෝකය එනවා. ඊට පස්සෙන දශක කලාපේ වදින්න චක්කු දශක කලාපේ මේක එහෙම නැහැ. මේක කෙලින්ම 100%ක් වදින්නේ ඒ අවස්ථාවේ. කෙලින්ම වදින්නේ. අන්න ඒ දෙක ටිකක් මතක තියාගන්න නිකන් මම නිකමට කිව්වේ. එතකොට මෙන්න මේ ආකාරයට චිත්තක්ෂණ මේ 17 ගත වෙන හැටි අර හිත් පේලි වලින් තමයි අපිට ඒ චිත්තක්ෂණ 17 ගත වුණාම ගන්න ආරම්භණය තමයි අපි පළවෙනි ජීවහා ද්වාරික අතිමහන්තාම වීතියදී කියන්නේ. අපි දාමු පළවෙනි ස්ලයිඩ් එක. මේ වීතිය maybe ඔක්කොම දාමු. අර මම කලින් කිව්වා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සිත් පෙළවල් දැකලා ඒ වයින් ඇතිවෙන අන්තිම රිසල්ට් එකනේ කිව්වේ. මෙන්න අත ඉස්සුවා, මෙන්න රහත් දැනුණා. එහෙමනේ. දැන් මෙතනදී මෙන්න මේ වගේ හිත් ගොඩාක් එකතු වෙලා තමා මෙන්න මේ දැනීමක් අපිට ඇති වෙන්නේ. ඒවට දැන් බුදුරජාන් වහන්සේ මෙහෙම බලනවා, මේ ඇති වෙන්නේ ශක්තියන් හා ක්‍රියාවෝ. ඉතින් උන්වහන්සේට කියන්න පුළුවන් මේ ශක්තියන් හා ක්‍රියාවෝ එක එක පෙළ ගැහිලා මේ ඊට පස්සේ මෙන්න මෙහෙම දෙයක්, මෙන්න අතිස්ව, මෙන්න කතාවක් කිව්වා කියලා. ඉතින් ඒතර බරක් දැනෙන්නේ නැහෙනේ. නැත්තම් ව්‍යංගයන් කියන්න ඕනේ මෙහෙම අපි කියන්නේ සමහර කාලවලට. ආන් ඒ වගේ ව්‍යංගාර්ථයෙන් කියන්න ඕනේ. ඉතින් එහෙම නැතුව උන්වහන්සේ මේ එක එක හිතට එක එක නම් දුන්නා. හරි. හැබැයි මේ හැමදේම මේ ඇති වෙලා නැති වෙලා යන මේ පටුච්ච සම්උප්පන්න හිත. හරි. මෙන්න නම් අතීත භවංගේ, භවංග චරණේ, භවංග උපච්ඡේදේ, පංචද්වාර වර්ජනේ, ජීවහා විඥානේ, සම්පටිච්ඡනේ, සම්තිර්ණේ, වොත්තපණිය, ජවන් සිත හත සහ තදාරම්මන දෙක. මෙතන තව එන්න ඕනේ භවංගය. හරි. ඔන්න ඔහොම හිත් පෙළ බලනවා. දැන් මං කිව්වනේ මේක
ඉන්නේ කෘත්‍යයන් විදිහට කියලා. ඒ කාර්යයන් රාජකාරී. ඒ එක එක හිතේ රාජකාරියක් තියෙනවා කරන්න. ඒ රාජකාරී අර මං කලින් කියපු විදිහට ලස්සනට පෙළ ගැහිලා තමයි මේක කරන්නේ. එතකොට මෙතනින් එන රාජකාරිය මොකද්ද? දැන් මේ රස රූපය දශක කලාපේ චකු මේ ජීවහ දශක කලාපේ ලැබදුනහම කොහොමද වෙන්නේ? එතකොට මම කිව්වා මෙතන චිත්තක්ෂණියක් ගත වෙලා තියෙන්නේ මේ කේක් කෑල්ලේ තියෙන රස රූපයට. ඒ රස රූපය ගැටෙනවා දිවේ. එතකොට දැන් මේ හිතේ තියන්නේ මේ අනේ මම මේ මෙහෙම තමයි හිතාඳින්න මේ හර්ධ වස්තුව වැඩිදි හිතන්න එපා මේ ප්‍රසාදේ මෙන්න මේ භවාංගයන් මෙන්න මේ ආකාරයට ඔහි පතනෙ වෙවි යනවා. මේ භවාංගයන්ගේ තමයි මේ චිත්තක්ෂණයක් ගත වෙච්ච ඒ රස රූපය වදින්නේ. එතකොට ඒ මේ ඔහි ගලාගෙන යන මේ හිත බැලට වෙන දේ තමයි දැන් මේ කියන්නේ අතීත භවාංගය කියන්නේ අර ගතවිච්ච චිත්තක්ෂණය පළවෙනි චිත්තක්ෂණය දෙවන චිත්තක්ෂණය එනකොට මෙතන වෙන්නේ මේ අතීත භවාංගෙ මේ ඔහි ගලාගෙන යන භවාංගෙ ටිකක් චලනය වෙනවා සෙලවීමක් වෙනවා. ඊට පස්සේ මේ ගලාගෙන යන මේ සිත් පරම්පරාව මෙහෙම මෙහෙම එක දිගට ගලාගෙන යන මේ සිත් භවාංග සිත් පරම්පරාව ඡේදණය වෙනවා. ඒක කඩනවා. තුන්වෙනි සිතේදී මේ ඔක්කොම කඩනවා. මෙතනින් එහා ඔක්කොම නැහැ. හරි. ඊට පස්සේ පහළවෙනි සිත තමයි පංචද්වාරා වර්ජණය. එයා ආවර්ජණය කරලා බලනවා මේ ස්ට්‍රයික් එක තියෙන්නේ CDB එකේද? වෝට සප්ලයි බෝඩ් එකේද? නෙමෙයි. ඒක බලන්නේ මොන ඒ ద్వාර පහෙන් මොන ద్వාරයේද? ජීවහ ඇහෙට දාවේ නහයට දාවේ කට් මේ ප්‍රසාදයන්ට දාවේ මොන ප්‍රසාදයටද? එතකොට දකින්නවා ඒ ප්‍රසාදේ ඇවිත් තියෙන්නේ දිවෙන්. ආ හරි. එහෙනම් ඊට පස්සේ සිත පහළ වෙනවා ජීවහ ප්‍රසාදේ. ඒ තමයි ඒ සිත පහළ වෙනවා ඒකට කියනවා ජීවහ විඥානය. ඒ ජීවහ විඥානේ පහළුනෙන් පස්සේ ඊළඟ සිත පහළ වෙනවා සම්පටිච්ඡනේ නම. අර ගත්ත ඉන්පසු දැන් මේ ජීවහා විඥානයේ පහළ ජීවහා ප්‍රසාදයේ පහළ වුණ සිත නැවත වස්තු ප්‍රසාදයට එනවා සම්පටිච්ඡනිය. ඒ කියන්නේ පිළිගන්න සිත. එයා ගෙනාවේ අරමුණ මොකද්ද කියලා ඒ පිළිගන්නවා යාව. පිළිගැනීමේ සිත. ඊට පස්සේ සම්තීරණයේ ඒ ගෙනාවු අරමුණ තීරණය කරන සිත වොත්තපණය. එයා ගෙනාවු ඒ අරමුණ විනිශ්චය කරනවා මොකද්ද මෙයා ගෙනාවේ. ආ රසය රසය මොකක් කර රසය පිළිබඳ දැනීමක් ගෙනාවා. හරි. ඊට පස්සේ මෙන්න මේ එකේ සිට හත දක්වා වෙන ජවන් තමයි හරි ප්‍රබල. මේ ජවන් සිත් වලින් තමයි මේ ආරම්භණය මොකද්ද කියලා හරියට බලන්නේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මොකද්ද කියලා එහාට තේරුම් යනවා. ආන් ඒ සිත් 1 2 3 4 5 6 7 විදිහට හතක් පිළිවෙලින් පහළ වෙනවා මෙයා ගෙනාපු ආරම්භණය ගැන අර හිතලා මොකද්ද ආරම්භණය ගැන කියලා හිතලා පහළ වෙනවා. මෙතන මේ නම ජවන වුණාට මෙයා ජවන කියන්නේ ජවන කියන්නේ ශක්තිය නේ. නම සුසන්තිකා වුණාට එකම නම සුසන්තිකා වුණාට එකම චිත්තක්ෂණ තමයි තියෙන්නේ. ඒ හිතට එකම චිත්තක්ෂණයක කාලයක් තමයි අවශ්‍ය තියෙන්නේ. එතකොට එයා එතනින් ගෙනල්ලා ඒ ගෙනාපු රූපයට මේ වොත්තපණයෙන් දෙනවා. එක්කෝ එයා ඒ ආරම්භණයට හරි කැමති ආසයි එහෙනම් ඇලෙනවා. නැත්තම් ඒ ගෙනාපු ආරම්භණය චොක්ලට් කේක් එක චොක්ලට් කේක් එක නෙමෙයි මෙහෙම නිකං ගමුකු මෙතන මනෝද්වාර වීදියේ එහෙම ඇති වෙන්නේ නැහැ. අපි කිව්වා මෙයා දිය වැඩි ආවන චොක්ලට් කේක් එකට ගැටෙනවා. එහෙම නැත්තම් අපි මේ 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 ලෝකයේ සිදුවන යථාර්ථ ස්වභාවය එයා ඒ ආකාරයෙන්ම දකිනවා නම් ආන් ඒ අරමුණට ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව ඒ සිත් පහළ වෙනවා. ආන් ඒ වොත්තපන සිතින් පස්සේ තමයි ආන් ඒ ජවන හත පහළ වෙලා ඒ ආකාරයට ඇති වෙලා නැති වෙලා යන්නේ. ඉන්පසු එම අරමුණම ගනිමින් මේ තදාරම්මන දෙකක් පහළ වෙලා නැවත හිත භවාංගයට වැටෙනවා. එතකොට අපි මේක බලන්න අපි අතීත භව මේ භවාංගයෙන්ම පටන් අරගෙන මේ භවාංගයෙන්ම ඉවර වෙනවා.
හැබැයි දැන් මේක ගත්තේ පළවෙනි වීතිය ඇවිල්ලා ජීවහා ද්වාරික අතිමහන්ත ආරම්මන වීතියක්. හරිද? එතකොට ජීවහා ද්වාරික අතිමහන්ත ආරම්මන වීතියකදී එයා පළේ විදිහට මොකද්ද ගන්නෙ? එයා අන්තිමට මොකද්ද ගත්තේ? වර්තමාන රසය. වර්තමාන රසය පිළිබඳ යම් දැනීමක්. යම් දැනීමක් ගත්තා. හරි. එතකොට දැන් මෙතන බලන්න මේ සිත් 17ක් පහළ වෙලා නිරෝධ වෙලා ගිහිල්ලා. එතකොට බලන්න දැන් මෙතනත් මේ එකේ ඉන්න 17. දැන් අපිට මේක මෙහෙම බෝඩ් එකේ තියන්න පුළුවන්ද? දැන් මේක නිරෝධ වෙච්ච දෙයක්. මේ අවකාශයේවත් නැහැ දැන්. මොකද දැන් මේ කේක් කෑල්ලේ මේ රසය අරබයා මේ චිත්තක්ෂණ 17ක් ආයුෂ ඒ අරබයාම මේ 17ක් සිත් පහළ වෙලා නිරෝධ වෙලා ඉවරයි. ඒ කියන්නේ මේ සිත් 17ම දැන් නැහැ. වයිට් බෝඩ් එකේ තියන්න ඕනේ නැහැ. ඇයි? මේක නිරෝධ වෙච්ච එකක් නේ. ඔක්කොම නිරෝධ වෙලා ඉවරයි. හරි. හැබැයි එක මේ මුළු සිත් පරම්පරාවම ඇති වුණාන් පස්සේ එක උත්තරයයි ගත්තේ. මොකද්ද? වර්තමාන රසයක යම් දැනීමක්. වර්තමාන රසයක් ගත්තේ නැහැ. දැන් ඔයාට කියන්න බෑ. මේකෙන් කියන්න බෑ. මම චොක්ලට් කේක් කෑල්ලක් ඈවා. කියන්න බෑ. මෙතන තියෙන්නේ වර්තමාන රසයක යම් දැනීමක්. අපිට ඒක විස්තර කරන්න බෑ. මේ විස්තර කරන්නේ දැන් මේ ගෙඩි පිටින් කුට්ටිය පිටින් මේ කියන්නේ මම චොකලට් රස කේක් කෑල්ලක් කෑවා කියලා කියන්නේ මෙතනින් එහා ගෙනෙන නව කතාකාරයා. මනෝද්වාරික වීති ගොඩාක් ගිහිල්ලා මුළු විශ්වයේම වෙන සත්‍යම සිද්ධිය මෙන්න මේ පළවෙනි වීතිය. මෙන්න මේක. මේක ඇත්තරම තියෙනවනේ. දැන් වර්තමාන රසයක් තියෙනවා, ඒ ප්‍රසාදයක් තියෙනවා වර්තමානයේ. ඒ ගැටිලා වෙන සත්‍යම සිද්ධිය මේකනේ. නමුත් එතනින් එහා අර ගොතන කතා හැටියට තමයි අපට පේන්නේ. අපි රුවන්වැලි සෑය දැක්කා. අපි මහරජිනව දැක්කා. ඕන් ඔය වගේ ඕන තරම් කතන්දර කියන්න පුළුවන්. ඊට පස්සේ මේ අපි බලමු ඊට පස්සේ යන වීති. ඒවා එකට එකට බද්ධ වෙලා යන්නේ. එකක් පිටිපස්සෙ එකක්. පළවෙනි වීතිය ඇති වෙනවා පංචද්වාරිකව. ඊට පස්සේ මනෝද්වාරික වීති 1, 2, 3, 4, 5 අනන්තවත් ඇති වෙනවා. ඉතින් ඔය අනන්තවත් ඇති වෙද්දී ඒ අනන්තර යද්දි තමයි මේ කතා ගොතලා රෑ දවල් උඩ බලාගෙන අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. අපි බලමු පළවෙනි මනෝද්වාර වීතිය. පළවෙනි මනෝද්වාර වීතිය. හරි. ඒකෙත් මේ ආකාරයටම එයාගේ ආරම්භණය වෙන්නේ මොකද්ද? මේ වර්තමාන රසය පිළිබඳ යම් දැනීම. හරි. එතකොට එයා ඒ දැනීම මෙතනට ගේනවා. මෙතන තනිකරම එයාගේ අරමුණ වෙන්නේ ඒක. අර ආකාරයටම දැන් මම අතනදි භවාංගෙටම ගියා. ආපහු ඒ පංචද්වාර වීතිය ඇති වෙලා නැවත භවාංගෙට ගියා සිත. ඒ භවාංගෙට ගිය සිත තමයි මේ තියෙන්නේ. භවාංග චලනය, භවාංග ගුපච්ඡේදය, මෙතන මනෝද්වාර වර්ජනය. මනෝ මෙතන අපිට ඕනේ නෑනේ බලන්න මොන මොකෙන් දා වර්ජනය කරේ. ඕව බලන්න අවශ්‍ය නෑනේ. කෙලින්ම මේ මනෝද්වාරයනේ දැන් හිත තියෙන්නේ වස්තු රූපේ ආශ්‍රිතව. එතකොට ඒ සියලුම ක්‍රියා මෙතෙන්දි කරන්නේ මේ මනෝද්වාර වර්ජන සිතින් තමයි මේ වොත්තපනේ ක්‍රියාව කරන්නේ. අර ආකාරයටම එයා බලනවා මොකද්ද මේ ගත්ත අරමුණට එයා ගැටෙනවද ඇලෙනවද කියලා. නැත්තං එයා සත්‍ය ස්වභාවයම දකින්නවද කියලා. ඒ අනුව එයා ජවන් හත පහල කරලා තදාරම්මන දෙහෙකට පස්සේ නැවත භවාංග ගත වෙනවා. නැවත භවාංග ගත වෙනවා. භවාංග ගන්න ගොඩාරියක් යනවා ආයි භවාංග. මෙතනදී මෙයා ගන්නේ මේ මෙච්චර වීතියෙන් ගිහිල්ලා මේ මනෝද්වාරිකව මේ වීතියෙන් ගිහිල්ලා අන්තිමට ගන්න උත්තරේ මොකද්ද? අතීත රසය. අතීත රසය. මෙතන ගන්නේ පළවෙනි මනෝද්වාරික වීතියෙන් ගන්නේ අතීත රසය. හරි. නැවත
ආයි හිත භවාංගෙට යනවා. ඔන්න මෙතන මේ දෙවන වීතිය, දෙවන වීතිය මෙතන මනෝද්වාරික නම් පළවෙනි වීතිය. එයා ගන්නේ අතීත රසය නැවත භවාංගෙට බැස්සා. භවාංගෙන් ආපහු ගියා. දිගටම යනවා. හරි. ඔන්න දැන් අර ආකාරයටම භවාංගින්දම් මාවා. භවාංග චලනය, භවාංග ගුපච්ඡේදය, මනෝද්වාරා වර්ෂණී අර ආකාරයටම ජවන් හතක් ආවම පහළ වුණා. ඒ ජවන් හතෙන් මේ මනෝද්වාර වර්ෂණී උස්සා දෙන්නේ මොකද්ද? අතීත රසය. අතීත රසය උස්සලා දීලා දැන් මෙයා බලනවා මේ අතීත රසයට අර වගේ මෙයා ඇලුනද ගැටුනද නැත්තම් යථා ස්වභාවයෙන් හිතුවද. ඕන් ආපහු මෙතනින් ඒ අදාළ විදිහට කුසල අකුසල විදිහට එයා ඒ කතාව ගොතා දෙනවා. එතකොට කුසල නම් පින් හෝ පව් හෝ කුසල හෝ අකුසල හෝ ඒ කර්මයන් ඇති කරනවා. ඒ හත්වන සිතර යනවා. නැවත භවාංග ගත වෙලා ආපහු දිගටම භවාංගෙටම යනවා. එතකොට මෙතනින් ගන්න සිත මොකද්ද? ප්‍රඥප්තිය. එතකොට ගන්නේ මේක දෙවන මනෝද්වාරික වීතිය. එතකොට ගන්නේ ප්‍රඥප්තියන්. එතකොට චොක්ලට්, චොක්ලට් රස. හරි, මේ බලන්න මේ වීතිය ටිකක් වෙනස් නේද? අර ඉස්සර නම් අර තදාරම්මන දෙකක් තිබ්බා. මේ වීතිය තදාරම්මන නැහැ. ඇයි ඒ? මෙයා ගත්තේ ප්‍රඥප්තියක්. ප්‍රඥප්තියක් ගන්න සිත තදාරම්මන වලට යන්නේ නැහැ. එතකොට ඒකට කියනවා අවිභූතාරම්මනයි කියලා. ප්‍රඥප්ති නැති ප්‍රඥප්තියක් ගන්න සිතකට අභිභූතාරම්මණය මොකොත් අදාරම්මන නැහැ. අර ආකාරයටම මෙයා මේ භවාංගෙන් පටන් අරගෙන නැවත භවාංගෙන් ඉවර වෙලා නැවත භවාංග ගත වෙනවා. එතන රිසල්ට් එක ඇවිල්ලා චොක්ලට් රස. ඊට පස්සේ දැන් චොක්ලට් රස ආවම කියන්න පුළුවන්ද? මම චොක්ලට් කේක් කෑවා කියලා කියන්න පුළුවන්ද? තාම බෑ. ඔන්න ඊට පස්සේ වීතියක් යනවා. ඒකත් අර වගේම අතීත භවාංගෙන් ඇවිල්ලා භවාංග චරණ වෙලා මනෝද්වාරා වර්ෂණේ අදාළ විදිහට ජවනහත පහළ වුණා. භවාංගෙට ගියා. මෙතනදී මේ කතාව ගොතන එක්කෙනා දැන් මෙතන මේ කතාව ගොතද්දී මේ සිත පහළ වෙනකොට මේ රසයක් දැනුනේයයි තීරණය කිරීම. එහෙනම් මේ තුන්වන මනෝද්වාර වීතිය වෙනකොට චොක්ලට් රස කේක්, චොක්ලට් රස කේක්, ඒ වෙනකොට කේක් එකටත් ඇවිල්ලා. එතකොට අර වගේම භවාංග අතීත භවාංගෙන් ඇවිල්ලා ආපහු භවාංගෙටම හිත බැහැලා ආපහු ගිහිල්ලා තාම අපි මම කෑවා කියන තැනට ආවේ නැහැ. අර මෙතන අර වගේම මෙතන මොනවා තදාරම්මන දෙක නැහැ. තදාරම්මන නැති හින්දා ඒක ගන්නෙම ප්‍රඥප්තියක්. අගංග මහත ඊළඟ ස්ලයිඩ් එක. ඔන්න ඊළඟ සිත හතරවන මනෝද්වාරය, මනෝද්වාරික වීතිය. එතකොට එයා ගන්නේ මේ චොක්ලට් රස කේක්. එතකොට මෙතනදී මේ මනෝද්වාරා වර්ෂණයෙන් මෙයා බලනවා අර වගේම මෙයා මේ රසයට ඇලුනද ගැටුනද නැත්නම් යථාර්ථය දැක්කද කියලා බලලා ආන් ආපහු අර වගේ කර්ම රැස් කරනවා. ජවනහතින් නැවත භවාංගෙට වැටෙනවා. ඔන්න මෙතනදී කියන්න පුළුවන් මම චොක්ලට් රස කේක් කෑවා කියන එක එනකොට මේ හතරවන මනෝද්වාර වීතියටත් ගිහිල්ලා ඒ හතරවන මනෝද්වාර මේ වගේ ආපහු මේ භවාංගෙන් පටන් ගනම් භවාංගෙට බහැලා ආයි අනන්තවත් මේ වගේ චිත්ත වීතීන්
ගොඩක් ඒ කියන්නේ වීතීන් මනෝද්වාරික වීතීන් ගොඩක් ඇති වෙන්න පුළුවන් එතකොට අපිට කියන්න පුළුවන් මේක මේක චෙරි ගෙඩියක් දාපු මේ අයිසිං එක මේ හරිම චොකලට්ුත් දාපු එකක් එතකොට ඒක ඇතුලේ තිබ්බ අයිසිං එක හරිම රහයි ඔය වගේ කතන්දර මේ ගත්තේ අන්න හවල් කඩෙන් ඔය වගේ මේ මේ වීති මෙතනින් එහා අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක් පතනේ වෙනවා අනන්ත ගාන පතේ වෙනවා ඒ පතනේ වෙනම එකම මෙන්න මෙතනදී මම කතා කරනවා මේ ජවනයන් ගැන මේ ජවන තමයි අපිට කර්ම රැස් කරන්නේ මේ හැම කතාවකම මේ ජවන මේ වීතීන් වල හැම එකේම මේ ජවන හරි ප්‍රබලයි මේ ජවන කියන හිත තමයි අපිට මේ භවයේ ගෙනියන්න ඕ අවස්ථාව සලසන හිත මේ ජවන මෙතන ජීවහද්වාරික අතිමහාන්තරම් වීතිය අතීත මේ වර්තමාන අරමුණනේ ගත්තේ එතකොට එයාට ඒ අතීත මේ වර්තමාන රසය ගැන ලොකු කතන්දරයක් ලොකු අකුසලයක් ගොතන්න බෑ මොකද මේ ජවනයෙන් කරන්නේ එක්ක මේ මේ අරමුණ ගැන ඇලෙනවද මං කලින් කිව්ව ඇලෙනවද ගැටෙනවද නැත්නම් එයා ඒක ස්වභාව ධර්මයක් විදිහට හිතනවාද කියලා. නමුත් මේකට ඇලුනා නම් මෙයාගේ මේ අකුසල එච්චරම අකුසල වෙනවා. නමුත් එච්චරම ප්‍රබල අකුසල නෙමෙයි වෙන්නේ. දෙවන මනෝද්වාරික වීතිය ගත්තොත් ඒ ජවන් හත එච්චර ප්‍රබල නෑ. අතීත රසයකින් මොනතරම් අකුසලයක් කරන්නේ එච්චර ලොකු අකුසලයක් වෙන්නේ නැහැනේ. අතීත රසයක් කියලා ගත්තට ඒකේ නමුත් මේකට වඩා ටිකක් ප්‍රබලයි. ඊට පස්සේ දෙවන මනෝද්වාරික වීතිය වෙද්දී චොක්ලට් රස අන චොක්ලට් රස එතකොට යම් කිසි අර මීට වඩා ටික ප්‍රබල අකුසලයක් වෙන්න පුළුවන් මීට වඩා ප්‍රබල හරි ඉන්පසුව තුන්වන මනෝද්වාරික වීතිය චොක්ලට් රස කේක් ඔතනදී ඇති වෙන්නේ මේ මීටත් වඩා මේ පළවන ජීවහද්වාරික වීතියටත් වඩා පළවන මනෝද්වාරික වීතියටත් වඩා දෙවන මනෝද්වාරික වීතියට වඩා ප්‍රබල අකුසල. නමුත් මේ හතම මේ හතේව හත ප්‍රතිසන්ධියකට උපකාරී වෙන්නේ නැහැ. එච්චර ප්‍රබල නැහැ ඒ ජවන් හතින් එන කුසල හෝ අකුසල. නමුත් මෙන්න මෙතනින් එහා සියලුම ඒවා ප්‍රතිසන්ධි චිත්තවලට ඒ කියන්නේ ප්‍රතිසන්ධියකට උපකාර වෙන අකුසල වෙන්න පුළුවන්. නැත්තම් ප්‍රවෘත්ති විපාකත් වෙන්න පුළුවන්. නමුත් ප්‍රබල ප්‍රතිසන්ධි කර්මයන් වෙන්න පුළුවන්. කර්මයක් තමයි බලපාන්නේ ප්‍රතිසන්ධියකට කර්ම ගොඩ නගනවා මේ මෙතනින් එහා ගොඩක්. දැන් බලන්න මෙතනදී මේ chart එක තියෙන අනුබන්ධක මනෝද්වාර වීති මෙතනදී බවාංගෙන් ආවා හිත බවාංගෙට බැස්ස බවාංග ගොඩාක් ගියා නැවත බවාංගෙට ආවා ආපහු චිත්ත වීතියක් ගියා මනෝද්වාරිකව බවාංගෙට බැස්ස ආයි බවාංග අනන්ත සංඛ්‍යාවක් ගියා නැවත දෙවන මනෝද්වාරික වීතියට ආවා වීතිය ගියා බවාංගෙට බැස්ස ඔන්න ආපහු මනෝද්වාර වීතියක බවාංග ගොඩක් පහළ වෙලා නැවත මනෝද්වාර වීතියකට ආවා. එතකොට ඒක තුන්වන මනෝද්වාර වීතිය. ඒකේ වරුණාම නැවත හිත බවාංගගත වුණා. නැවත හතරවන මනෝද්වාර වීතියකට ආවා. ඔය වගේ අනන්ත සංඛ්‍යාවක් මනෝද්වාර වීතීන් හදන්න පුළුවන් මේ එක රස ආරම්මණයකට. එතකොට දැන් අපි බලමු. දැන් මම අර කලිනුත් කිව්වා මේ ප්‍රවෘත්ති කර්ම 28 මෙතන මේ සිදුවන ජවනයන්ගේ ඇතිවන ප්‍රතිඵලය මෙතනින් එහා ප්‍රතිසන්ධි කර්ම කියලා කිව්වා. එතකොට මෙතන බලන්න අපිට ගොඩාක්ම ඇති වෙන්නේ වීතීන්ගෙන් මොන වීතිද? පංචද්වාරික වීතිද ඇති වෙන්නේ නැත්නම් මනෝද්වාරික වීතිද? මනෝද්වාරික වීති. එතකොට ඒ මනෝද්වාරික වීතිද වැඩි ඇති වෙන්නේ භවාංග සිද්ද. භවාංග සිද්ද අපි බලපුවාම අපේ මුළු ජීවිතේම ගෙවෙනවා කියලා අපිට දැනෙන්නේ මේ වගේ භවාංග සිත්, මනෝද්වාරික සිත්, පංචද්වාරික සිත් ඔය වගේ ගලාගෙන යාමක් නේද? ඔව්. එතකොට දැන් අපි මේකට උදාහරණයක් ගමු.
අපි මේක උදාහරණයක් ගමු අපි මෙහෙම හිතමුකෝ දැන් අපේ මුළු අභිධර්ම පන්තියටම අපිට ආරාධනයක් ආවා රජ මාලිගාවෙන් දවල් කෑමට රාත්‍රි කෑමට එන්න කියලා අපේ මුළු අභිධර්ම පන්තියට මේ ආරාධනය එතකොට අපි යනවද අපි යනවා බස් එකකුත් එවනවා එහෙන් ඔන්න අපි යනවා කුසල විපාකයක් හරි එතකොට දැන් අපි එහෙට ගිහාම අපිට දකින්න වෙන්නේ මොනවද ඉෂ්ඨාරම්මන අර ඇලෙන්න ඒ කියන්නේ උපාදාන වෙන්න පුළුවන් දේවල් ඇහෙන්නේ ඔබතුමා එන්න ඉඳ ගන්න කන්න බොන්න එන්න එතකොට හැමදේම කුසල අතට තියෙන. ඒතර අපි දැන් කෑම මේසේ වාඩි වෙනවා ප්‍රණීත කෑමවල සුවඳ වෙනවා ඉෂ්ඨාරම්මන ඊට පස්සේ දැන් අපි ඔන්න කෑම කන්න යනවා. රජතුමා මේ පැත්තේ වාඩි වෙලා පුරෝහිත ඉස්සරහා පුරෝහිතගේ ලේකම් තව ටිකක් එහා දැන් අපේ පන්තියේ කට්ටියත් මෙහෙම ඉඳගෙන දැන් කනවා. දැන් මේ කන වෙලාවේදී ඉතින් අපි දකිනවා දැන් පුරෝහිත ටට්ටක් ගාලා බත් ටික බෙදාගෙන මස් කටුත් බෙදාගෙන කජුත් බෙදාගෙන අනාගෙන කනවා දඩ බඩ ගාලා කනවා ඇඟිලිත් ලෙව කනවා. ඊට පස්සේ දකිනවා මස් කටුවකුත් හොඳට හප හප සූප්පු කරනවා. එතකොට මෙතන වීති වලින් කොහෙද දැන් ගිහින් තියෙන්නේ පුරෝහිත ප්‍රතිසන්දි කර්ම දිගට හදලා ඒ මස් කඩුව කන්නේ රහ කර කර කෙරෝලට එනවම දැන් මේ ප්‍රතිසන්දි කර්ම කෝටියක් හදලා ඉවරයි. ඔය කටුව කකා ඉන්නේදී පුරෝහිත හිත තියෙන්නෙම කටුවේ. කටුවේමයි හිත. හાર્ට් ඇටැක් එකක් හැදෙනවා පුරෝහිතට. මොකද වෙන්නේ? ඕ එයාගේ ඕ එයාගේ චුතිය සිද්ධ වෙනවා ඒ අදාළ ආරම්මණේ අරබයා කඳ රජපුටුවල හිත එහා පැත්තේ බලු කූඩුවක බැල්ලියෙක්ගේ බඩේ ඒ කටුනේ ආරම්මනේ හරි ඊට පස්සේ ඊළඟ උදාහරණේ පුරෝහිතගේ ලේකම් පුරෝහිතගේ ලේකමුත් අට අරින්නේ නැහැ එයත් ඔහොම බෙදා ගන්නවා එයා ඉතින් දකිනවා මෙතන තියෙනවා හොඳ මේ ඇඹුල් තියල් දාලා එයා ඒක ටිකක් වැඩිපුර අරගෙන බෙදාගෙන දැන් මෙයා කනවා හරි දැන් එතකොට එයාට එයා පළවෙනි කට කනකොටම හිතනවා තු විතර මේ ඇඹුල් තියන්නේ මේ රජාට ලුණු ඇඹිත්තක්වත් දාලා නැහැ මේ රජාට නම් කොලෙස්ටරෝල්ද කොහෙද කියලා හිතනවා අර එකම ආරම්භණය එකම කෑම එයාට ඇති වෙන්නේ ද්වේෂ හිතක්. ඇයි අරක කන ගමන් මේ වීති මෙහි බර ගානක් ගිහිල්ලා කෝටි ගානක් ගිහිල්ලා ද්වේෂ සිත් ඇති වෙනවා එයාට එකම ආරම්මණය. එක්කෙනෙක්ට මරණය දීලා තිරිසන් භවයක ඉපදෙන්නත් අනිත් එක්කෙනාට අනන්තවත් වූ ප්‍රතිසන්දි කර්ම හදන්නත් මේ එකම ආරම්මණය. ඊට පස්සේ ඊළඟ දැන් අපි ගුරුතුමා කියා දිර තිනවනේ මේක මේ විදිහට හිතන්න මේක ස්වභාවයක් මේක මේ දැන් මං කලින් කිව්වනේ මෙන්න මෙහෙමයි ඉතින් අපි නම් ඕක ඒ විදිහට මේක පොඩ්ඩක් හරි රස දැනුණක් මෙන්න මෙහෙමයි කියලා හිතලා අපි ඒ කෑම අනුභව කරනවා ඉතින් මං හිතුවා දැන් මේ උදාහරණේ මේ පැහැදිලි කිරීම තේරුණා කියලා මේ අපේ එක ගුරුතුමාගේ එක වීඩියෝ එකක තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවලු මේ ප්‍රඥප්තීන් කියන එක යමෙක් ප්‍රඥප්තීන් කියන එක හලේ නම් අහකරේ නම් ප්‍රඥප්තිකරණයක් මේ වීතිවල කරේ නැත්තම් එයා මව් කුසකට බැසගන්නේ නෑ කියලා. ඉතින් මම මේ මුළු දේශනේම කරේ මේ අනුබන්ධක මනුද්වාර චිත්‍රිති මං හිතුව ඔයගලන්ට තේරෙනවා කියලා මගේ උදාහරණත් එක්ක මම මේ පන්තියට ආවේ ගිය අවුරුද්ද සැප්තැම්බර් මාසේ දෙවැනි සතිය. එතකොට මේ ගොඩක් චිත්‍රවිදි හිම කරලා තිබ්බා. නමුත් අර මංජුර සර්ගේ තිබ්බ පන්තියක් මම ඒකටත් ගිහිල්ලා සහභාගි වෙලා අර ගුරුතුමාගේ වීඩියෝ ටික ඔක්කොම බලලා තමයි මම මේ ප්‍රසන්ටේෂන් එකට ලෑස්ති වුණේ. ඉතින් යම්කිසි වැරැද්දක් තියෙනවා නම් මේකේ මම ඇත්තට මේක මගේ නොදන්නකම මොකද බොහොම කෙටි කාලයක් හින්දා ඒ වගේම මොනා හරි හොඳක් දකින්නවා නම් ඒක සම්පූර්ණම අයිතිය මේ අපේ ගුරුතුමාටයි මේ මංජුල සර්ටයි
මොකද මම වීතිකින් ජාති දන්නේ නැහැ අතර මේ කරනකොට මේ ඉතින් මොන හරි වැරද්දක් වුණා නම් සමා වෙන්න ඒ වගේම මේ මම ඉස්සර දැන් මම බනහන් හිම ආසයි ඉතින් මම වැඩට ගිහිල්ලා ඇවිල්ලා මේ ඇඟ සෝදලා කරලා ඉතින් ඔන්න ටීවී එක හරි රේඩියෝ එක හරි දාගන්නවා ඉතින් ඒ දාගත්තාම මේ හාමුදුරුවෝ කියනවානේ తత్ర మాన్యత కాయ పసద్ది ఓకితిన్ అనకొట మట తీరేన్నే ఇతిన్ మట ఒయ గమ్మెన్ ఆవట అరక తీరుం గన్న మట బహ ఇతిన్ ఒన్న టిక వేళ కనకొట మట హెనో శ్రీలంక మాత అప శ్రీలంక కిలనకొట బెరిన్న మట నింద గిల్ల ఏ పుట్టు ఉడమ నింద గిల్ల మొకద అర రసే అర ధర్మీ రసే గన్న బహ అర వచన వల తీరుమ దాన్నే నత్తం ఏవ కియా దెన్న කවුරුත් නැහැ ඇත්තටම ඉතින් ඔබතුමා කරන්නේ මහා සේවයක් ඒක අනේක වාරයක් පින් ඒ කියන්නේ ඔබතුමා දැන් මේ වගේ තැනකට ඇවිල්ලා ඔබතුමාගේ කාලය එතකොට ඔබතුමාගේ ගෙදරයි ඔබතුමාට අවස්ථාව දෙනවනේ මට නම් අපේ ගෙදරයි එහෙම chance එක දෙනවා හරි අඩුයි ඉතින් ඔබතුමාටත් ඔබගේ බිරිඳටත් ඒ බැදු මවුටත් පියාටත් පවුලේ හැමටත් මේ පින අත්පත් වේවා ඔබතුමා ප්‍රාර්ථනා කරන ඒ නිර්වාණය ඔබතුමාට වහවහා අවබෝධ වේලා මේ භවය තුල දීම අවබෝධ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි රංගන මහත්තයා ලස්සන ප්‍රසන්ටේෂන් එක හදා දුන්නට වංජිරස ඔබතුමාට බොහොම පිං ස්තුති සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරමි ඔබ සැමටම තෙරුවන් සරණයි ආකාරය තමයි මේ මනෝද්වාර වීදියකින් අපිට කෘත්‍ය හැටියට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ මනෝද්වාර වර්ධන වීදිය ගැන කිව්වොත් මේ මනෝද්වාර වර්ධන වීදිය ක්‍රියාසිතක්. එතකොට මේ සිත් પરම්පරාවේ ඊළඟට මේ අමට විස්තර කරන්න වෙන්නේ ජවන් හත. එතන මනෝද්වාර වර්ධන වීදියට පස්සේ තියෙන්නේ මේ ජවන් හත. එතකොට අපි මේ ජවන් කියන්නේ මොකක්ද කියලා විග්‍රහ කළොත් අපිට කියන්න පුළුවන් මේ කුසල් හෝ අකුසල් කුසල් හෝ අකුසල් නිර්මාණය කරන බිහි කරන ජම් කිසි ශක්ති විශේෂයක් තමයි මේ ජවන් කියලා කියන්නේ. ජවන් කියලා කියන්නේ. එතකොට මේ පළවෙනි ජවනය ඇවිල්ලා මේ නිරුත්සාහයෙන් උපදින කර්මසිතක්. එතකොට මම ඊයේදී කලින් සඳහන් කළා මනෝද්වාර වර්ධන සිත කියන්නේ ක්‍රියාසිතක්. එතකොට මේ සිත් දෙක ඇවිල්ලා එකිනෙකට විරුද්ධ සිද්දයක් වගේ අපිට නිකන් බැලූ බැලමට පේන්නේ. ඒ කියන්නේ එක එක ಜಾති දෙකක සිද්ද එකක්. එක එක වර්ගවල සිද්ද එකක් හැටියට අපිට බැලූ බැලමට පේන්නේ. එතකොට මේ නිසා මේ අනිත් ජවන් සිත්වලට සාපේක්ෂකව මේ පළවෙනි ජවනේ ආසේවන පළවෙනි ජවනෙන් ආසේවන ප්‍රත්‍යක් ලබා ආසේවන ප්‍රත්‍ය ලබා ගැනීම ඉතාම දුර්වල මට්ටමක පවතිනවා. ඒ කියන්නේ දැන් මම මේක පැහැදිලි කරන නම් තවත් හොඳට දැන් පළවෙනි ජවන් සිතේ ආසේවන ප්‍රත්‍ය ලබන්නේ නැහැ. නමුත් දෙවෙනි ජවන් සිතට ආසවණයක් ලබා දෙනවා. එතකොට දෙවෙනි ජවන් සිතෙන් ආසේවන ප්‍රත්‍යක් තුන්වෙනි සිතට ලබා දෙනවා. දෙවෙනි සිතෙන් ආසේවන ප්‍රත්‍ය ලබාගෙන මේ විදියට හතරවෙනි සිතට ආසේවන ප්‍රත්‍යක් සපයනවා. ඒ වගේම තුන්වෙනි සිතෙන් ආසේවනයක් ලබා ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් ආසේවන ප්‍රත්‍ය දෙවෙනි තෙවෙනි හතරවෙනි වගේ ඒ ජවන් තුලින් ලබනවා. ඒ වගේම ලබා ගන්නවා දෙනවා ලබා ගන්නවා දෙනවා. නමුත් පළවෙනි සිතට එහෙම කරන්න බෑ. ලැබීමක් නෑ දීමක් පමණයි. එතකොට ගනු නැහැ දෙනු විතරයි. එතකොට මේ ජවන් සිත් මෙන්න මේ විදියට ආශේවන
එතකොට මේ අනිත් ජවන් සිත්වලට සාපේක්ෂකව මේ පළවෙනි ජවන් සිත ඉතා දුර්වල ආකාරයෙන් දුර්වල ආකාරයේ සිතක් හැටියට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. එතකොට මේ විදිහට ක්‍රමක්‍රමයෙන් මේ ආසේවන ප්‍රත්‍ය ලැබමින් මේ ජවන් පළවෙනි ජවන් සිතෙන් දෙවෙනි ජවන් සිතටත් දෙවෙනි ජවන් සිතෙන් තුන්වෙනි ජවන් සිතටත් තුන්වෙනි ජවන් සිතෙන් හතරවෙනි ජවන් සිතටත් මේ ආදී වශයෙන් ආසේවන ප්‍රත්‍ය ලැබමින් මේ කර්ම ශක්තිය ප්‍රබල වෙමින් හතරවෙනි ජවනයේදී බොහොම බල සම්පන්න ජවන ශක්තියක් ඇති සිතක් බවට මේ හතරවෙනි ජවනයේපත් වෙනවා. එතකොට මම මේක මේ වාසනාවන්ත පින්නතුන්ට මේ සද්ධාවන්ත බුද්ධිමත් පින්නතුන්ට මම මේ ආකාරයෙන් පැහැදිලි කරනවා. එතකොට මේ එක පවුලක උසස් පෙරගලන ළමයි 5 දෙනෙක් ඉන්න එක පවුලක. එතකොට මේ පළවෙනි ළමයා මීට පෙර උසස් පෙළ විභාගයට පෙනී ඉඳලා නැහැ. එතකොට මෙයාට සිද්ධ වෙනවා, මෙයාට අලුත් අත්දැකීමක් මේක. එතකොට මෙයාට සිද්ධ වෙනවා මේ උපකාරක පන්ති වලට ගිහිල්ලා එතකොට සෝත්සහයෙන් වගේ මේ විභාගයට මුහුණ දෙන්න. එතකොට කාගේවත් බලපෑමක් නැහැ මෙයාට. මොකද මෙයා තමයි පළවෙනියා මේ පවුලේ. නමුත් දෙවෙනියට පුළුවන් මේ අර පළවෙනියාගේ උදව් උපකාර ගන්න අවශ්‍ය කරුණක් තියෙනවා නම් අයියගෙන් අහගන්න පුළුවන්. එතකොට අන්න එහෙ විදිහට අර ඉහළ අයගේ ප්‍රත්‍ය අරගෙන අර පහළ අය ශක්තිමත් වෙනවා. ඒ වගේ තුන්වෙනි ඒ ළමයට මේ විභාගයට සූදානම් වීමට එච්චර ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මොකද අයියලා දෙන්නෙක්ගේ පිහිට උපකාර ලැබෙනවා. එතකොට හතරවෙනියට අයියලා 3 දෙනෙක්ගේ පිහිට උපකාර ලැබෙනවා. මෙන්න මේ මම මෙහෙම උදාහරණයක් කියන්න පටන් උදාහරණයකින් පැහැදිලි කළේ මේ ජවන් ශක්තිය ක්‍රමක්‍රමයෙන් ප්‍රත්‍ය ශක්තිය වැඩි වෙමින් හතරවෙනි ජවනය ඉතාම ප්‍රබල තත්වයකට ඉතාම බල සම්පන්න ජවනයක් බවට පත් වෙන කාරණය. එතකොට මේ හතරවෙනි ජවනෙන් පසු චිත්ත නියාමයකට අනුව නැවතත් මේ හතරවෙනි ජවනයේ සිට හත්වෙනි ජවනය දක්වා මේ ආසේන ප්‍රත්‍ය දුබල වශයෙන් ලැබමින් මේ හතරවෙනි ජවනයේ සිට හත්වෙනි ජවනය දක්වා ප්‍රත්‍ය බොහොම දුබල වශයෙන් සපේනවා. ඒ කියන්නේ පළවෙනි හතරවෙනි ජවනයෙන් පස්වෙනි ධමයට දුබල වශයෙන් ආසේවන ප්‍රත්‍ය දෙනවා. පස්වෙනි ජවනයෙන් හයවෙනි ජවනයටත් හයවෙනි ජවනයෙන් හත්වෙනි ජවනයටත් දුබල වශයෙන් ආසේවනය දෙනවා. නමුත් පස්වෙනි ජවනයට සාපේක්ෂකව හයවෙනි ජවනයේ ප්‍රබලත්වය අඩු වෙනවා. හයවෙනි ජවනයට සාපේක්ෂකව හත්වෙනි ජවනය ඊටත් වඩා කර්ම ශක්තිය ජවන ශක්තිය අඩු වෙනවා. එතකොට මේ හත්වෙනි ජවනයෙන් පසු තදාලම්බනයක් සිද්ධ වෙන්නත් පුළුවන්. තදාලම්බනයක් සිදු නොවි භවංග චලනයක් සිදු වෙන්න පුළුවන් සිදු වෙනවා. එතකොට මේ හත්වෙනි ජවනයේ එතකොට හත්වෙනි ජවනයේ මේ ජවන ශක්තියේ බලෙන් ජවන ශක්තියේ බලවත් වෙලා ජවන ශක්තියේ බලෙන් මේක විපාක වශයෙන් උපපජ්ජිනී ආකාරයට මේක විපාක සිද්ධ කරනවා. එතකොට උපපජ්ජිනී විදිහට ආකාරයෙන් විපාක සිද්ධ කරනවා කිව්වේ මේ ඊළඟ භවයේදී ප්‍රතිසන්දි විපාක දෙන්නත් පුළුවන්, ප්‍රවෘත්ති විපාක දෙන්නත් පුළුවන් ඊට ඒ භවයේ ප්‍රතිසන්දියට අදාළව. එතකොට ඊළඟට මේ දෙවෙනි ජවනයේ සිට හයවෙනි දක්වා තියෙන 2, 3, 4, 5, 6 කියන මෙන්න මේ ජවන් පහෙන්
අපිට දෙවනි භවයේ සිට අපි මේ භවය අතහැර යන දවස දක්වා, ඒ කියන්නේ නිවන් දකින ජාතිය දක්වා අපරාපරිය වේදිනිය විදියට මේ ජවන් පහේ ශක්තියෙන් කුසල හෝ අකුසල විපාකයන් සිදු කරනවා. එතකොට පළවෙනි ජවන ශක්තිය දුබල ජවනයක්. ඒ වුණාට මේ ජවනෙන් ditta ධම්ම වේදනීය විදියට විපාක සිදු කරනවා. එතකොට ditta ධම්ම වේදනීය විදියට විපාක දෙන්න බැරි ඒවා අහෝසි කර්ම බවට පත් වෙනවා. එතකොට මේ වාසනාවන්ත පින්නතුන් දැන් මේ මම ධර්මයේ දේශනා කරනවා. මේ වාසනාවන්ත පින්නතුන් දැන් ධර්මයේ ශ්‍රවණය කරනවා. එතකොට මා තුල ධර්ම මානසිකාරයක් තියෙනවා. මේ ඔබතුමන්ලාටත් හොඳ ධර්ම මානසිකාරයක් තියෙනවා. එතකොට මේ ධර්ම මානසිකාරයේ එතකොට මේ නිවන අරමුණු කරගෙන තමයි මේ ධර්ම මානසිකාරය ඇති වෙන්නේ. එතකොට මේ මේ විදිහට ධර්ම මානසිකාරයකින් අපි මේ විදිහට ඔබ ශ්‍රවණය කරනකොට ඔබට හොඳ චිත්ත ප්‍රීතියක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ මම මේ කරන දහම් පර්යාය චිත්ත ප්‍රීතියකින් යුතුව අහගෙන ඉන්නවා. ඒ වගේම හොඳ බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙනවා. එතකොට මේ නිසා ඒක හොඳ මේ ධර්ම මානසිකාරයකින් ඒක ඒ චිත්ත වීදිය වීතික්‍රමණය කරගෙන ගියොත් එයාට අනිවාර්යයෙන්ම කුසලයන් ඇති වෙනවා. ඒ කියන්නේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික හෝ සසංකාරිකව ඒ කුසල් සිත් පහළ වෙනවා. එතකොට මේ පින්නතුන් මේ ශ්‍රවණය කරන්නේ මගේ ධර්මයක් නෙවෙයි, මේ අමාමෑණි තිලෝගුරු සම්මා සම්බුදු අමාමෑණියන් වහන්සේ දේශනා කරපු දහම් පර්යායෙන් බින්දක්. එතකොට ඒ දහම් දේශනා කළ මාගේ බුදුරණන් වහන්සේට නමස්කාර වේවා කියලා සාදු සාදු සාදු. එතකොට මම කිව්වා මම මේ ධර්මයේ දේශනා කරනවා, ඔබ හොඳින් ධර්මයේ ශ්‍රවණය කරනවා. එතකොට මම මේ දේශනා කරන ධර්මය ඔබ හොඳ දහම් මානසිකාරයකින් ඒක එම ඒ කියන්නේ යෝනිසෝ මානසිකාරයකින් මේ ධර්මය මේ ශ්‍රවණය කරගෙන ගියොත් ඔබට මේ විදිහට අර විදිහට මම කිව්වාගේ කුසල් සිත් පහළ වෙනවා. ඒ වගේම මේ ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන ඒ කුසල් මෙලෝදීම විපාක දෙනවා. එතකොට මේ මම මේ ධර්ම ශ්‍රවණය කරනකොට ඕගොල්ලන් වෙන මානසිකාරයකින් හිටියොත් ඔබට ඒකෙන් අකුසල් සිතක් අකුසලයක් සිදු වෙනවා. එතකොට කුසලය හෝ අකුසලය සිදුවන්නේ මා කරන දේශනය මත නොවේ. ඔබ ඒ අවස්ථාවේදී ඒ ධර්ම මානසිකාරය මත සිටීමෙන් පමණයි. එතකොට මා එතකොට මේ ditta dhamma vedaniye විදියට මේ විදියට මේ පළවෙනි මේ පළවෙනි ජවණයෙන් මේ විදියට ඇති වූ කුසල් සිතින් මේ ආයු වර්ණ සැප බල ප්‍රඥා වගේම හොඳ බහුභෝග සම්පත්, එතකොට බොහොම මේ කියන්නේ බොහොම සමෘද්ධිමත් ජීවිතයක් ගත කරන්නට වාසනාව ලැබෙනවා. ඒ තවත් විදිහකින් කියනවා නම් මේ ආයතන හයදම කුසල් විපාක ලබා දීමේ ශක්තියක් මේ ජවනෙන් ඉටු කරනවා. එතකොට යම් කිසි විදියකින් මේ ජවනෙන් මේ කාර්ය මේ ditta ධම්ම වේදනීය විදියට මේ කාර්ය ඉටු කරමින් සිටින අතරතුර අපි මිය පරලෝ ගියොත් එතකොට අර ditta ධම්ම වේදනීය විදියට ඉතිරි කොටස අහෝසි වෙනවා.
ඊළඟට මේ හත්වෙනි ජවනය මං ඔබලාට මං හත්වෙනි ජවනය පැහැදිලි කරනකොට කියලා දුන්නා. මේ හත්වෙනි ජවනය පළවෙනි ජවනයට සාපේක්ෂකව ප්‍රබලයි. මේ දෙකම දුබලයි, දුබල ජවන. ඒ වුණාට හත්වෙනි ජවනය පළවෙනි ජවනයට සාපේක්ෂකව ප්‍රබලයි. එතකොට මේ නිසා මේ හත්වෙනි ජවනයට පුළුවන්කමක් තියෙනවා ඊළඟ භවයේ ප්‍රබල ප්‍රතිසන්දියක් ලබා දෙන්න, ඒ වගේම ඊට අදාළ ප්‍රවෘත්ති විපාක ලබා දෙන්න. එතකොට යම් කිසි විදියකින් එතකොට එහෙම ප්‍රවෘත්ති විපාක අපිට සමහර විට මේ පින්වතුන් සුගතියක ඉපදුනොත් ඒ සුගතියක ඉපදුනාට පස්සෙත් අර පින මතුවෙලා සමහර විට හොඳ කුසල විපාක මතුවෙලා ඒ නිවන් අරමුණු කරගෙන ඒ කාර්ය ඉදිරියට කරගෙන යන්න පුළුවන්කමක් ලැබෙනවා. එතකොට යම් කිසි විදියකින් අපි කියමු ඒ ජවනයනුත් ඒ කාර්ය ඉටු නොවුනොත් අපි ඒ කරගත්ත කුසලය අපතේ යන්නේ නැහැ. එතකොට ඒ කුසලය නැවත මේ අර මම කිව්වා දෙවෙනි ජවනයේ සිට හත්වෙනි ජවනයේ දක්වා අතරතුර තියෙන මේ ජවන් පහේ ජවන්වල විපාක ජවන්වල ශක්තියෙන් දෙවෙනි භවයේ සිට නැවත නිවන් දකින්න දක්වා නිවන් දක්න කාලයේ දක්වාම අපිට ඒ අපරාපරිය වේදනීය විදියට එම ජවන් වලින් විපාක කුසල් හෝ අකුසල් විපාක සිදු කරනවා. එතකොට මම කිව්වා මේ පින් අපතේ යන්නේ නැහැ කියලා. සමහර විට යම් කිසි විදියකින් අපිට මේ පින සමහර විට අපිට මේ අපරාපරිය විදියට මේ දැන් මට පොඩි අමතක වීමක් වුණා. එතකොට මේ පළවෙනි ජවනයේ මේ විදියට කුසල් වඩමින් කුසල් කරගෙන යන අතරතුර මම කිව්වා යම් කිසි විදියකින් අපි මිය පරලෝ ගියොත් ඒ මිය පරලෝ යන මොහොතේ අපේ මේ කුසල සිත ඒ මරණසන්න චිත්ත වීදියකට සමීප වුණොත් ඒ කියන්නේ මරණසන්න වෙන්න වෙලාවේ අපිට මේ කරපු කුසල් පහළ වුණොත් අපිට ඒකාන්තයෙන්ම අපිට ඒ සුගති තලවල උප්පත්තිය ලබා ගැනීමට ඒක උපකාරයක් වෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට මේ ආසේවන මේ ආකාරයට තමයි මේ ජවන් සිත්තත විස්තර කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ සිත්වලින් මේ විදියට විපාක සිදු කරන්නේ. ඉතින් මේ වෙලාවේ ඔබලා සියලු දෙනාම ඉතාම විශාල කුසල සම්භාරයක් ඇති කරගත්තා. මොකද මුලින්ම මේ විදියට සීල ආවර්ජනයක් කරලා උතුම් සීලයක පිහිටියා. ඊට පස්සේ මේ අපේ දහම් කරුණු ඉතාම හොඳින් කිසියම් ඒකාග්‍රතාවයකින් සිත එක අරමුණකට අරගෙන ඒක ශ්‍රවණය කරමින් ඒ මානසිකාරයේම නිරත වුණා. ඒ දහම් මානසිකාරයේ නිරත වුණා. ඒකට වෙන වචනයක් කියනවනම් හොඳ සමාධියකින් හිටියා. එතකොට මේ දහම් කරුණු විමසමින් අපි මේ ඇති කරගත්තා වූ මේ දැනුම එහෙම නැත්නම් ප්‍රඥාව හොඳ ප්‍රඥාවක් ඇති කරගත්තා. එතකොට සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ කුසල් අපි ඇති කරගෙන මේ වෙලාවේ මහා විශාල කුසල සම්භාරයක් අපි අත්පත් කරගන්නට පුළුවන්කම ලැබුණා. ඉතින් මේ සියලු කුසල සම්භාරයන් ඇවිල්ලා අපේ අවසාන ඉලක්කය වන නිවන් සුව ලබා ගැනීමට
මේ සකල පුණ්‍ය ශක්තිය නැත්තම් මේ සියලුම ප්‍රත්‍යයන් හේතු පාරමිතාවක්ම වේවා කියලා මා ප්‍රාර්ථනා කරමින් මගේ ආවර්ජනය මෙතකින් අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඒ නානා චිත්ත පටිච්ච සමුප්පාදයේ විග්‍රහ කර පින්වත් ඇත්තන්ගේ ධර්ම මනසිකාරය නැවතත් පුබුදුවාලන්නට ඉන්ද්‍රානි සිල්වා මහත්මියට. Lord Buddha, Dhamma, and clergy. Same. I am very happy today. I am very happy today to be here on this grand occasion and address you. And I am here to present a sermon on. I am here to present Paticca Samuppadaya to you. What is Paticca Samuppadaya? Before that, I just want to introduce you to the background of the day. Say, during that day, there was a great revival of religions in India. There were 62 minor religious groups, and they lived streets like Alara Kalama and Uddaka Ramaputta that day, and they had spread their Jnana Lokaya up to very higher planes. They say during this time, our Prince Siddhartha, he was brought up in lap of luxury, and one day he came across an old man, a sick man, a corpse, and a hermit. And he was shocked to see these things. He never knew the reality of this world. He has never seen them. He was in the confinement of the palace. And he was shocked and he was moved by these sights. And he pondered over this. And he left the palace in search of truth. So, for 6 long years, he researched for the truth, and at the end he succeeded in his efforts and he attained Buddhahood on one Vesak night. Then in this Paticca Samuppadaya, or in English words, the in Paticca Samuppadaya, he introduced a new philosophy. It was neither, say, there were some section of the religious groups, they believed only in today, and you have to enjoy the day, that's all. The other said, the man, the animal is going on a never-ending samsara. He is wandering all the time and it has no end. Our Buddha did not approve these teachings. What he said was quite different. He said, we can end this journey in samsara through our efforts. Say, it is described in Paticca Samuppada, or cause and effect. Say, bedrock of this
series of events is the avijja, that's ignorance. What the meaning of ignorance? Not mere foolishness. Ignorance here is the inability to understand the reality of the world, or in other words, Four Noble Truths. Say, there's no need for me to go through those things, Four Noble Truths. One of my friends explained it here a few minutes ago. Then, avijja, that's ignorance, gives rise to sankhara, that's activity. It can be moral or immoral. So we activate it through our body, our mind, and our by means of word. Then we accumulate merit and demerit through this. It takes, it gives rise to vijnana, that's consciousness. Consciousness, there are five types of consciousness. Five types of consciousness comes through eye, ear, nose, mouth, the tongue, and body and mind. Say, the consciousness gives rise to nama rupa, that's mind and body. Mind and body, say, mind and body activates through salayatana, that's six senses or six spheres of senses, eye, ear, tongue, eye, ear, tongue, nose, body and mind. Say, those things, those six spheres take us to the outside world. Say, we contact the world, external world, through these senses. These senses give way to feeling. That's Vedana. Feeling, it may be, say, in any case, it causes tanha, that's craving. Say, when we see something beautiful or attractive, we have a liking to it, we appreciate it. That sense there, that's tanha, it doesn't go beyond it. But when it is intensified, it is called upadana. Upadana is somewhat dangerous. It is the higher degree of tanha, but it doesn't end there. It takes you up the bhava. Bhava means, say, we are being born again and again. It is caused by upadana, or craving. This is the highest degree of craving. We call it clinging or attachment. When we are attached to something strongly, we don't like to part with it. Say, maybe our parents, our children, our business, our, say, titles, our social status, all those things may come under it. And when we are involved in it, we don't like to part with it. And it may take us all along the samsara. We call it bhava. Say, we don't end our life here. Say, we are taken again, we are given birth over and over again in the various planes because of that
attachment. Attachment attached to karma is the cause for our next birth. Next birth is caused by the things we have done in this birth and in previous births. It's conditioned by those things. Then, jati, we call it jati, birth is called jati. What is the immediate follower of birth? As we all know, it is the decay and death. You can see decay in me. Look at my head. It's all grey. I am using spectacles. What the meaning of it? My eyesight is weak. Without specs, I can't see. I am short of hearing. All those are conditioned by decay. As we live long, we have to undergo all these things. Then, birth and decay takes us to the next birth. Say with birth, it is followed by various sufferings. Various sort of sufferings. Say, we fall ill. We have to undergo various kinds of pains, mental and bodily pains. Say, they are the results of birth. So, the Buddha has showed us how to end this, how to put an end to this. Yes, if the cause is removed, say, my topic is cause and effect. As long as the cause is there, we can find an effect. The cause, say, let us look at this example. There's water on the earth. It is evaporated and made rain clouds. Then the rain clouds gives it to the earth. Rain clouds release water as rain to the earth again. It is a real circle. It goes on like that. If we can break this circle somehow or other, we can put an end to this cycle. This cycle of birth is gone forever because we are not in a position to put this, eradicate this in a moment. We have to make an effort to do this. We have to follow the Eightfold Noble Path. That's Arya Astangika Marga, the Buddha has shown it. Say, in the Chaturarya Satya, in the Four Noble Truths, it is, say, the Four Noble Truths, suffering, the cause of suffering, suffering, the cause of suffering, the cessation of suffering, and the path leading to the cessation of suffering are the four. In these four, we have to follow the last one, the path leading to the cessation of suffering, to end our this painful, sorrowful life on the earth. Then we can put an end to this sorrowful life and enjoy the bliss of liberation, bliss of emancipation, if we say follow this path, and the end is Nibbana. Say, the Buddha, Lord Buddha's goal is Nirvana. He wants us to
follow this noble path and be peaceful and be happy at the end. So we are expected to be that. Say, my friends early, I just touch on the surface, the topics. All the important factors are embodied in this, say, Paticchasamuppada. Free birth, then the Four Noble Truths, Eightfold Path, Sansara, merit and demerit, all are embedded in this. Say, the friends who spoke earlier, explain them in detail, so I have no need to go to them. Then, say, Paticchasamuppada itself speaks about the rebirth. The first two, avijja and sankara, are connected with the past birth. Then the last two, jati and marana, those are connected with the future birth. So next, middle eight, the remaining eight, speaks about the present. So we can see that in the Paticchasamuppada itself, the wandering in the samsara is explained. It is connected. All the series of events in this are connected one to another. Then the Buddha has shown how we can end this. Say, I am not going to speak a long, take a long time to speak. Say, it is my duty to bow my head to my Abhidhamma teacher, Ms. Rajanta Sampath, who took us on this way and instructed us on these things, and let my speech be a floral tribute to him for all he has done for us. Say, he did all that. He spent his time, he spends his energy on us to make us informative on these religious truths. Say, any merit accrued by me through this, I want to transfer it to Mr. Ajanta Sampath, our teacher, and all my friends here, and all our people who are dead and gone. My parents, your parents, then our relations, our teachers, and our neighbors. All the merit should be transferred to them. And I forgot, to the late Mr. Cyril D'Souza and the staff of this Bodhi Trust. මේ ළඟට අපගේ ගුරු උපහාරය පිදීම පිණිස ඒක චිත්තක්ෂණික පටිච්ච සමුප්පාදය දේශනා කරන්නට මා ගෞරවයෙන් ආරාධනා කරන සිටිනවා BME කුලස් ගුණසේකර මහත්මියට. සියලු සතුන් සසර දුකින් නිදහස් කරලීම පිණිස දම්සක කරකවාලු දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍රු වූ ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ස්වාක්ඛාත වූ ඒ මිහිරි ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා. ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝරත්නය වූ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයට
මාගේ නමස්කාරය වේවා සර්. එසේම අපට අභිධර්මයේ උගන්වාලු අපගේ කල්යාණ මිත්‍ර අජන්ත සම්පත් ගුරුතුමාට මාගේ නමස්කාරය වේවා. එසේම මාගේ මේ ආවර්ජණය එතුමාට ගුරු උපහාරයක්ම වේවා. මට ලැබිලා තියෙන මාතෘකාව ඒක චිත්තක්ෂණික පටිච්ච සමුප්පාදය. ඉස්සෙල්ලම අපි මේ පිළිබඳ පොඩි හැඳින්වීමක් කරමු. මොකද අපි පටිච්ච සමුප්පාදය හැමෝම අහලා තියෙනවා. පටිච්ච සමුප්පාදය කියන්නේ අපේ දුක ක්‍රියාත්මක වන වැඩපිළිවෙල. නැත්තම් අපේ ජීවිතය ගෙන යන වැඩපිළිවෙල. අපේ විතරක් නෙමෙයි ඕනම සතෙක් තුල සිදුවන ක්‍රියාවලියක්. ඒ වගේම මේ පටිච්ච සමුප්පාදය භාග්‍යවතුන් වහන්සේ විභජ්‍ය කළා අපට පෙන්වනවා දුක ඇති වෙන හැටි. ඒ පියවරවල් 12කි. ඇත්තටම භාග්‍යවතුන් වහන්සේ මේක ඉතා සියුම් ලෙස දකිනවා. නමුත් ඉදිරිපත් කරන්නේ ශ්‍රාවක අපිට ගෝචර වන ප්‍රමාණයක් විතරයි. ඉතින් ඒ දේවල් අපි අපේ කල්යාණ මිත්‍රයන්ගෙන් අපි අහලා දැනගත්තා. ඒ අහපු දේවලිනුත් මට තේරෙන ප්‍රමාණයට ඉතා සුළු ප්‍රමාණයක් විස්තර කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. දැන් පටිච්ච සමුප්පාදය අපි වැඩියෙන් දන්නේ නානා චිත්ත වශයෙන්. මොකද අවිජ්ජාපත්‍ය සංඛාරා ඒකාර ඒ ආකාරයට. දැන් මට තියෙන්නේ ඒක චිත්තක්ෂණික පටිච්ච සමුප්පාදය. එක සිතක් තුල සිදුවන පටිච්ච සමුප්පාදය. ඒතර භාග්‍යවතුන් වහන්සේගේ විභජ්‍ය කිරීමේ ඉතාම සියුම් අවස්ථාව. එතකොට දැන් අපි මේ පටිච්ච සමුප්පාදයේ පියවරවල් ටික බැලුවොත් එහෙම තව එකක් කියන්න ඕන. මේ ධර්ම පරියාරය ඉතාම සුන්දරයි. ඉතාම සුන්දර වෙන්න එක හේතුවක් තමයි බුදු දහමේ හදවත. මේ පටිච්ච සමුප්පාදය කියන්නේ බුදු දහමේ හදවත. අපේ ජීවිතය, අපේ සසර ගමන, අපේ දුක ඇතිවීම, ඒ වගේම අපිට දුකින් නිදහස් වෙන්න දැනගත යුතු දහම් පර්යායක්. ඒ සෑම දෙයක් නිසාම මේක ඉතා සුන්දර දහම් පර්යායක්. දැන් ඒක චිත්තක්ෂණික පටිසම්පාදය. ඒ කියන්නේ අපේ සිත් 89ක් කෙටි වශයෙන් අපට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සිත් 89ට වෙන වෙනම පටිච්ච සමුප්පාද ක්‍රමයක් විස්තර කරලා තියෙනවා. නානා චිත්ත එකේ වගේ නෙමෙයි. නානා චිත්ත පටිච්ච සමුප්පාදේ අවිද්‍යා පත්‍ය සංඛාරා ඔව් කියන්න බෑන. සංඛාර පත්‍ය විඥානං ඔව් ඔව් හුඟක් හොඳයි. අපි හැමෝම දන්නවා ඇත්තටම. දැන් ඊළඟට මේ පියවරවල් 12ම ඒක චිත්තක්ෂණික පටිච්ච සමුප්පාදයේ දාලා තියෙනවා. හැබැයි පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා. දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා කියනවා වෙනුවට ඒක චිත්ත පටිච්ච සමුප්පාදේ දාන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරෝ කියලා. මොකද එක සිතයි එක සංඛාරයයි එක වචන. ඊට පස්සේ සංඛාර පත්‍ය විඥාන. ඒක ඒ විදිහටම යනවා ඒ පියවර. ඊට පස්සේ විඥාන පත්‍ය නාම රූපං. දැන් අපි කතා කරන්නේ සිත ගැනනේ. ඒ කියන්නේ නාම ධර්මයක් විතරයි කතා කරන්නේ. ඒක නිසා රූප ධර්මය නැහැ. විඥාන පත්‍ය නාමං කියලා කියනවා.
ඊට පස්සේ නාම පච්චයා නානචිත්තකේ තියෙන සලායතනම් කියලානේ ආයතන හයක්නේ. දැන් මෙතන එක ආයතනයයි. මොකද චට්ඨායතනෙ. චට්ඨායතනෙ කියන්නේ මනෝ විඥානෙ. මනස ඒ විදිහට විඥාන පච්චයා පස්සෝ ඒක ඒ විදිහටම යනවා. පස්ස පච්චයා වේදනා. වේදනා පච්චයා තණ්හා. ඒකත් ඒ විදිහටම යනවා. එතකොට ලෝභ චෛතසිකේ එතන ක්‍රියාත්මක පෙන්වන්නේ. තණ්හා පච්චයා උපාදානං. උපාදාන පච්චයා භවෝ. භව පච්චයා ජාති. ජාති පච්චයා ජරා මරණං. ශෝක පරිදේව යাদি වශයෙන්. දැන් අවිද්‍යා පච්චයා සංඛාරෝ. දැන් මෙතන බලන්න තුන්වෙනි පියවර විඥාන පච්චයා නාමං. නාමං කියනකොට එතන තියෙනවා ස්කන්ධ හතරක්. මොකද රූපස්කන්ධය අයින් වෙනවා. ඇයි අපි කතා කරන්නේ? නාම ධර්මයක් නිසා. මොකක්ද ඒ ස්කන්ධ හතර? වේදනා, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය සහ විඥාන ස්කන්ධය. දැන් අපි ඒ විතරක් නෙමෙයි, අපිට මෙන්න මේ අපේ ගුරුතුමා හදලා තියෙන චාට් එකක් තියෙනවා. ඒක ඉතා වැදගත්. ඒකේ තියෙනවා සිත් 89ටම පටිච්චසමුපාදයේ ක්‍රියාත්මක වෙන විදිය දක්වලා. කවුරුත් දැකලා තියෙනවා කාලගත් ඇති මේක. දැන් නැතුවත් gedara hari ඇති. එතකොට මේකේ බලන්න ඒක චිත්තක්ෂණ පටිච්ච සමුප්පාදය කියලා මේ පිටුවේ දෙවනි භාගයේ පෙන්වලා තියෙනවා. දැන් මේ ඒක චිත්තක්ෂණික පටිච්ච සමුප්පාදය විස්තර කරනකොට නානාචිත්ත වගේ නෙමෙයි. අවශ්‍ය තැන්වල වෙන වෙන වෙනස්කම් කළා. දැන් අපි අවිද්‍යා පත්‍යා සංඛාරා කියනවා නානාචිත්තකේදී. මේකේ හැම එකම අවිද්‍යා පත්‍යා සංඛාර නෙවෙයි. සමහර ඒවා කුසල මූල පත්‍ය සංඛාරා, සමහර ඒවා අකුසල මූල පත්‍ය සංඛාරා. ඒ විදිහට විස්තර කරනවා. සමහරක් ඒවායේ මේ යුගල, මේ පළවෙනි යුගල ඇත්තේ නැහැ. ඒ කියන්නේ පටිච්ච සමුප්පාද පහද ආකාර සමහර ඒවායේ එකක් තියෙනවා, සමහර ඒවායේ ආකාර දෙකක් දේශනා කරලා තියෙනවා. දැන් අපි එක සිතක් අරගෙන බලමු මේක කොහොමද තියෙන්නේ කියලා. එතකොට අපි ගනිමු පළවෙනි සිත. ඒ කියන්නේ මෝහ මූල සිතක්, ලෝභ මූල සිතක්. ඒකේ සෝමනස්ස සහගත දෘෂ්ටිගත සංපයුක්ත අසංකාරික සිත. දැන් බලමු අර පටිච්ච සමුප්පාදයේ පියවරවල් ටික. අවිද්‍යා පත්‍යා සංඛා. අපි දැන් මේ මේක තියෙන මේ චෛතසික ටික බලමු ඉස්සෙල්ලා. මේ සිතේ තියෙන චෛතසික මොනවාද? සබ්බචිත්ත සාධාරණ හතයි. ඒ හත මොනවාද කියනවානේ? ඒ හත පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මානසිකාර්යය. ඊට පස්සේ තව තියෙනවා ප්‍රකීර්ණක හය. ප්‍රතිර්ණක හය ඒ කියන්නේ විතක්ක විචාර, අදිමොක්ක, විරිය, ප්‍රීති, ඡන්ද කියන හය. ඊළඟට තියෙනවා අකුසල සාධාරණ හතරක්. මෝහය, උද්දච්චය. ඊට පස්සේ තව තියෙනවා අකුසල චෛතසික දෙකක්, ලෝභය සහ දිට්ඨිය. ඔක්කොම තියෙනවා චෛතසික 19ක් තියෙනවා. ඒකේ විඥානයක් ගත්තොත් ඒකේ ඔක්කොම 20ක් තියෙනවා. අපි මේ චිත්ත චෛතසික පින්ඩයක් බලමු. ඔව්, මෙතනින් පෙන්නන්නේ මේ පංච උපාදානස්කන්ධයෙන් රූප උපාදානස්කන්ධය නැහැ. ඒක නිසා ඉරි ගහලා තියෙනවා. වේදනා උපාදානස්කන්ධය වේදනා චෛතසිකයෙන් පෙන්වනවා. සංඥා උපාදානස්කන්ධය සංඥා චෛතසිකයෙන් පෙන්වනවා. සංඛාර උපාදානස්කන්ධය චේතනාව ප්‍රධාන කොට
ඉතුරු ධර්මතා ටිකෙන් පෙන්නනවා. දැන් ඔව් ඒ විදිහට පෙන්නනවා. දැන් අපි බලමු චිත්ත චෛතසික පින්ඩයක්. අපි රූප සටහනකින් බලමු. ඔව්. දැන් අර චෛතසික ටික ඔක්කොම මේකේ පෙන්නුම් කරනවා. මේ විදිහට ඒ කියන්නේ සබ්බ චිත්ත සාධාරණ 7 ප්‍රකීර්ණක 6 අකුසල චෛතසික 4 2 6 ඔක්කොම පෙන්වනවා මේ විදිහට. එතකොට අවිද්‍යා පත්‍ය සංඛාරෝ කියනකොට මොකද්ද මේ සිතේ තියෙන අවිද්‍යාව? ඔව්. අවිද්‍යාව කියන්නේ මෝහය. එතකොට මෝහ චෛතසිකයේ මේක තියෙනවද? තියෙනවා. එහෙනම් ඒ කියන්නේ මේ චිත්ත චෛතසික පින්ඩේ මෝහය තියෙනවා. එතකොට අවිද්‍යා පත්‍ය සංඛාරෝ, සංඛාරෝ කියන්නේ මෙතන චේතනාව. එතකොට එහෙමනම් අවිද්‍යා පත්‍ය සංඛාරෝ කියන එක මේ විදිහට ඒ සිතේ පෙන්වන්න පුළුවන් අපිට. ඊට පස්සේ සංඛාර පත්‍ය විඥානං. එතකොට සංඛාර කියන්නේ චේතනාව, චේතනාව විඥාණයට හේතු වෙනවා. මේ විදිහට විඥානේ තියෙනවා. ඊට පස්සේ විඥාන පත්‍ය නාමං. විඥාන පත්‍ය නාමං කියන්නේ විඥාණය හේතු කොටගෙන මේ නාම ධර්මතා 19 ඇති වෙනවා. තවත් විදිහකින් අපට කියන්න පුළුවන් ස්කන්ධ 4ක් ඇති වෙනවා කියලා. ඒ දෙකම කමන්නේ කිව්වට. ඊට පස්සේ නාම පත්‍ය චට්ඨායතන. එතකොට චට්ඨායතනය, චට්ඨායතනය කියන්නේ මනෝ විඥාණය. ආයෙත් එතන එතකොට විඥාණයට ඒක හේතු වෙනවා. ඊට පස්සේ දැන් මෙතන තව පැහැදිලි දෙයක් අපිට පේනවා. මෙතනත් විඥාණය, මෙතනත් විඥාණය. එතකොට මේ යුගල අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය ඉතා පැහැදිලිව පෙන්නුම් කරන තැනක්, ප්‍රධාන වශයෙන් පෙන්නුම් කරන තැනක්. මේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය තවත් තැන්වල පේනවා. නමුත් මේක ප්‍රධාන තැනක්, මේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය පෙන්නුම් කරන. එතකොට චට්ඨායතන පත්‍ය පස්සෝ, එතකොට විඥාන පත්‍ය පස්සෝ. ඔව් මෙතන මේ විදිහට විඥාන පත්‍ය පස්සෝ වෙනවා. ඊට පස්සේ පස්ස පත්‍ය වේදනා. එතකොට පස්සෙන් වේදනා චෛතසිකය මේ විදිහට පෙන්වුම් කර තැකි. ඊට පස්සේ වේදනා පත්‍ය තණ්හා. වේදනාව හේතු වෙනවා තණ්හාවට. ඒ කියන්නේ ලෝභයට. ලෝභයට මේක ලෝභ මූල සිතක්නේ. මේ කොහොමත් ඔය විදිහට. ඊට පස්සේ තණ්හා පත්‍ය උපාදානං. දැන් තණ්හා පත්‍ය උපාදානං. දැන් ලෝභය මොකකටද හේතු වෙන්නේ, උපාදානේ වෙන්නේ? මෙතන අර නානා චිත්තයකට වඩා විශේෂ දෙයක් තියෙනවා. මේ උපාදානේ කියලා ගන්නෙ දිට්ඨිය. දිට්ඨිය, දිට්ඨි චෛතසිකය. ඊට පස්සේ උපාදාන පත්‍ය භවෝ. උපාදාන පත්‍ය භවෝ මොකද්ද භවය? මෙතන භවයේ වෙන්නේ ඒ ධර්මතාවයන් ඉපදීමට වෙන හේතුව භවය. මෙතන භවය කියලා ගන්නෙ අපි ස්කන්ධ 4. ඔව් මේක ඉපදීම ස්කන්ධ 4 ඉපදීම භවය. ඊට පස්සේ භවපත්‍ය ජාති. ජාති කියන්නේ මේ චිත්තයන්ගේ චෛතසිකයන්ගේ චිත්ත චෛතසිකයන්ගේ ඔක්කොම ඉපදීම. ඊට පස්සේ ජාතිපත්‍ය ජරා මරණං. ඔව් ජරා මරණ. ජරා මරණ කියන්නේ මොකද්ද? අපි ජරාවට පත් වෙනවා කියන්නේ අපේ ජීවිත වයසට යෑම. ඒ වගේ මෙතන මේ ධර්මතා හැම මොහොතකම වෙනස් වෙනවා. හැම මොහොතකම ඒවා වයසට යනවා. එතකොට අන්න ඒක තමයි මෙතන ජරාව. ඊට පස්සේ මරණ කියන්නේ මේවා ජරාවට පත් වෙලා ඒවා විනාශ වෙලා යනවා. එතකොට මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස, අපි නානා චිත්තකේ කියන මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස වලට මූලික හේතුව මුල්ම තැන මෙතන. එහෙනම් මේ ධර්මතාවල ඇති වෙනවා, නැති වෙනවා, විනාශ වෙනවා, ඒක තමයි එතන දුක.
එතකොට අපිට ඒක මේ ධර්මතාවල ආයුෂ ගත්තොත් එක චිත්තක්ෂණයයි. එහෙනම් මේවායේ ලක්ෂණ තමයි එකට ඉපදෙනවා, එකට නිරුද්ධ වෙනවා, එක භූමියක උපදිනවා, සිත ගන්නා අරමුණම ගන්නවා. එතකොට එකට ඉපදීම එකට නිරුද්ධ වීම. දැන් මේක බලමු පොඩ්ඩක්. දැන් අපි පටිච්ච සමුප්පාදය විස්තර කරේ මේ චෛතසික වලින්, මේ ධර්මතා ගොන්නේ. මේ ධර්මතා ගොන්න එකට ඇති වෙනවා, එකට නැති වෙනවා. එහෙමනම් පටිච්ච සමුප්පාදයේ අපි පියවරවල් 12ක් විස්තර කළා. මොකද ඒක අපි විස්තර කරන්න පහසුව සඳහා කඩලා විස්තර කරාට ඒ පියවරවල් 12ම එකට වෙන්නේ. එකට ඇති වෙනවා, එකට නැති වෙනවා. දැන් එතකොට බලන්න මේ භාග්‍යවතුන් වහන්සේ මේක විස්තර කළ තියෙන ආකාරය අපට තේරෙන්න. දැන් මේවා ඔක්කොම එකට නිකම්ම ඇති වෙනවා කියලා කිව්වා නම් ඒක අපට විශේෂෝචර වෙන්නේ නැහැ ඇච්චර. නමුත් මේක විභජ්‍ය කර කර විභජ්‍ය කර කර පෙන්වලා තියෙනවා මේ දේවල් මේ විදිහට වෙනවා. එහෙම වෙන වෙනම විභජ්‍ය කරලා පෙන්වුවාට මේ සියල්ලම වෙන්නේ එකට, ඒ වගේම විනාශ වෙන්නෙත් එකට. ඒ ටික දැන් එතකොට මේ චිත්ත චෛතසික පින්ඩයක විශේෂ ගුණ ටිකක් අපට පේනවා. අපිට නාමස්කන්ධ හතරක් කියලා කියන්න පුළුවන්. මම ඒක ඉස්සෙල්ලත් විස්තර කළා. අනිත් එක හේතුඵලයි, හේතුඵල දහමක්. එතකොට හේතුඵල දහමක් කියලා කියන්නේ හේතුන් ඇති වෙනකොට ඵලයක් ඇති වෙනවා, හේතු නිරුද්ධ වුණොත් ඒක එතනින් ඉවරයි. එතකොට යං කිංචි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මන්ති. එතකොට ධම්මචක්කපවත්තන සූත්‍රයේ තමයි ඒක මුලින්ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ. ඊළඟට තව අර සංජය පරිබ්‍රාජකයා උපතිස් සංජය රහතන් වහන්සේ උපතිස්ස පරිබ්‍රාජකයාට වරයට කිව්වා ඉමස් මොකද අස්සදි රහතන් වහන්සේ යේ ධම්මා හේතු පබවා තේසං හේතුං තථාගතෝ ආහ කියලා. ඒ කිව්වෙත් මේකම තමයි. ඒ විදිහට. ඒ වගේම තව තැනක තියනවා හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. ඒ කියන්නේත් මේකම තමයි. එතකොට ඔව් ඒ විදිහට. ඉතින් ඒ හේතුඵල දහමක්. එතකොට එහෙනම් මේ චිත්ත ත්‍රිතසික පින්ඩයේ ආයුෂ එක චිත්තක්ෂණයක් නම් මේ පටිච්ච සමුප්පාදයේ ආයුෂත් කොච්චරද? එක චිත්තක්ෂණයයි. එහෙනම් අපේ ජීවිතය කියන්නේ මොකද්ද? මේ පටිච්ච සමුප්පාදය මොහොතක් මොහොතක් පාසා චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා ඇති වෙනවා. ඊළඟට උත්පාද තිති භංග. ඒ කියන්නේ මේ ධර්මතාවල උපතක් තියෙනවා, තිතියක් තියෙනවා, භංගයක් තියෙනවා. උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස් අඤ්ඤතත්තං පඤ්ඤායති. දැන් දැන් මේ එතකොට ඒ වගේම මේක පටිච්චසමුප්පන්නයි. පටිච්චසමුප්පන්නයි කියන්නේ මේ මොහොතේ ඇති වෙනවා, මේ මොහොතේ ඇති වෙනවා, මේ මොහොතේ නැති වෙනවා. එතකොට අපිට මේක මේ අවස්ථාවේ පවතිනවා කියලා කියන්න හරියට බෑ. ඒ කියන්නේ අතීතය ගත්තොත් ඒක අතීතය ඉවරයි. එතන ඉවරයි. ආය අතීතයක් කියලා අපිට පෙන්වන්න තැනක් නැහැ. දේ ඉවරයි. අනාගතය හට අරගෙන නැහැ. ඒක නිසා අනාගතයේ මෙන්න මෙතන තියෙනවා කියලා පෙන්වන්න බෑ. වර්තමානය ගත්තොත් එහෙම වර්තමානයත් මොකද කියන්නේ එතන වෙනස් වෙවි පවතින්නේ. එහෙනම් මෙන්න මේක මෙතන මෙහෙමයි. මේක මෙතන මෙහෙමයි. මෙතන මෙහෙමයි කියනකොට ඒක වෙනස් වෙලා ඊළඟ විදිහකට. එහෙනම් ඒක ඒ විදිහට පෙන්වන්න බෑ. එතකොට අපිට ගාථාවක් උත් තියෙනවා බද්දේකරත් සූත්‍රයේ. අතීතං නං වාගමෙය්‍ය නප්පටිකං කේ අනාගතං
යදාතීතං පහීනන්තං අපත්තංච අනාගතං පච්චුපන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ කොහොමද අතීතේ පැටලෙන්න එපා, එතන දෙයක් නැහැ. අනාගතේ පැටලෙන්නත් එපා, තාම ඇවිල්ලා නැහැ දෙයක්, එතනත් මුකුත් නැහැ. වර්තමානය පච්චුප්පන්න මොහොතෙත් ඇලෙන්න දෙයක් නැහැ. තත්ත තත්ත විපස්සති, ඒක බලන්න මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙනවා බව. එතකොට ඒ විදිහට විදර්ශනා කරන්න තමයි අපිට මේකෙන් තියෙන්නේ. දැන් එතකොට එහෙමනම් දැන් මේ ධර්මතාවල දැන් අපි මේ ස්කන්ධ කියලා අපි පෙන්නුවේ, අපි වැඩියෙන්ම ඇලෙන දේවල් ටික භාග්‍යවතුන් වහන්සේ වෙන මුළුප්පල ගත්තා. මොකද අපි වේදනාවට ඇලෙනවා, සංඥාවට ඇලෙනවා, සංඛාරයට ඇලෙනවා, විඥාණයට ඇලෙනවා. ඒතකොට රූපයටත් ඇලෙනවා. නමුත් මෙතෙන්දී අපිට ඒක අදාළ නැහැ. එහෙනම් මේවා මේ විදිහට වෙනස් වෙනවා නම් අපිට අපේ ජීවිත සැලකුවත් කොහමද? අපි එක එකට ඇලිලා ඉන්නවා. මොකද අපේ අවිද්‍යාව නිසා. නමුත් මේ පටිච්ච සමුප්පාද ධර්මයේ බලනකොට, නැත්තම් මේ චිත්ත චෛතසික පින්ඩය බලනකොට, ඒකේ ආයුෂ ගැන බලනකොට, ඒකේ ගුණ ගැන බලනකොට අපට පේන්නේ මේ කිසි දෙයක් අපට ඇලිලා වැඩක් නැහැ. එහෙමනම් නච්ච කිංචි ලෝකේ උපාදීති. ඒ විදිහට ඊට පස්සේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන ගුණය බලමු. එතකොට ඒකත් මේ උත්පාද තිති භංග කියන එකටම වගේ සම්බන්ධ කරන්න පුළුවන් අපිට. මේක අනිත්‍ය ධර්මතාවක්, නියතයක් නැහැ. නියත නැහැ, නියත නැති නිසාම දුකයි, ඒ වගේම අනාත්මයි. දැන් එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ගුණ ටික අපි හොඳට තේරුම් ගත්තොත්, එක ලක්ෂණයක් ගත්තත් අපට ඇති, එක ලක්ෂණයක් ගත්තත් ඇති අපට දුකින් මිදෙන්න. එතකොට අනිත්‍ය ලක්ෂණය අපි ප්‍රත්‍යක්ෂ කරගත්තොත් අපිට දුකින් මිදෙන්න පුළුවන්. අනිමිත්ත හේතෝ විමුක්තියේ දුක්ඛ ශක්තිය අපි ප්‍රත්‍යක්ෂ කළොත් අපිට දුකෙන් මිදෙන්න පුළුවන්. අප්පනිහිත හේතෝ විමුක්තියේ ඒ වගේම අනාත්ම ලක්ෂණය අපි අරමුණු කළොත්, නැත්තම් තේරුම් ගත්තොත් ඒකෙන් අපිට ශුන්්‍යත හේතෝ විමුක්තිය ලබන්න පුළුවන්. එතකොට මේ ධර්මතා ඉගෙන ගත්තහම අපට දැන් මේක ඉතාම වැදගත් කොටස ඒකයි. එතකොට මේක සුන්දර ධර්මයක් කිව්වෙත් ඒකයි, අපට අපේ ජීවිතයේ ඇත්ත කියලා දෙනවා. ඒ වගේම අපට මේ දුකෙන් නිදහස් වෙන්න කියලා දෙනවා. මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරාම අපට මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඊළඟට අපි තව පැත්තක් බලමු මේකේ. මේ චිත්ත චෛතසික පින්ඩයක් ආදර්ශ එකක්. මේ ආදර්ශකේ අපිට මේ පේනවා ඊතල වලින් එකට එක සම්බන්ධයක් තියෙනවා. දැන් මේ බලන්න, විඥානයේ වේදනාවට සම්බන්ධයි, ඒ වගේම වේදනාව නැවත විඥාණයට සම්බන්ධයි. ඒ වගේම මේ බලන්න පස්සය වේදනාව. ඒ වගේ මේ පේනවා ඇති මං හිතන්නේ හැමෝටම මේ එකට එක සම්බන්ධතාවය තියෙනවා. නමුත් අපි පටිච්ච සමුප්පාදයේ පෙන්නුවේ එක පියවරයි. ඇයි? හේතුව ඒ හේතු වෙන ප්‍රධාන ධර්මතාවයේ විතරයි අපිට පටිච්ච සමුප්පාදයේදී පෙන්නලා තියෙන්නේ. මෙහෙම පෙන්නුවා නම් අපිට සංකීර්ණයි හුඟක්. ඒ සංකීර්ණ වෙනකොට අපිට තේරුම් ගන්නත් අමාරුයි. එතකොට මෙතන මේ ප්‍රත්‍ය, ඒ කියන්නේ පဋාණයේ විස්තර කරන ප්‍රත්‍ය කීපයක්ම ක්‍රියාත්මක වෙනවා. එකක් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය, තව එකක් සහජාත ප්‍රත්‍ය. ඇයි එකටනේ උපදින්නේ? සහජාත ප්‍රත්‍ය. ඒ වගේ ආසේවනින්නේ සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය. ඒ විදිහට හේතු ප්‍රත්‍ය, ඒ විදිහට කීපයක්ම දෙන්න පුළුවන්. එහෙනම් මේ පටිච්ච සමුප්පාදයේ ධර්මය එක පියවරවල් එක එක යුගල පෙන්වුවට මේවායේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. එහෙනම් අපිට එකක් අනෙකෙන් වෙන් කරන්න බෑ. දැන් අපි අර පටිච්ච සමුප්පාද පියවරල් ටික ගත්තත් අවිද්‍යාපත්‍ය සංඛාරෝ, සංඛාරපත්‍ය විඥාන, විඥානපත්‍යෝ නාමං කිව්වනේ.
දැන් එතකොට එතන නාමං කිව්වහම අපි මේ ස්කන්ධ ටික තමයි ගත්තේ නේ. එහෙනම් තවත් පැත්තක් අපිට පේනවා පටිච්ච සමුප්පාදය සිදුවෙනවා කිව්වත් ස්කන්ධ හැදෙනවා කිව්වත් ආයතනයක් හැදෙනවා කිව්වත් කොයි කිව්වත් කමන්නේ. මේ සියල්ලම වෙන්නේ එකට අපට තේරුම් ගන්න පහසු වෙන දේ අල්ලගෙන අපට ගොඩ වෙන්නයි තියෙන්නේ. එතකොට අර ධම්මපදයේ ගාතාවක් තියෙනවා, සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා කියලා. එතකොට මෙතන තියෙන දුක ගැන අවබෝධයෙන් කලකිරෙනවා, නිබ්බින්දති අවබෝධයෙන් කලකිරෙනවා. දැන් එතනින් නවතින්නේ නැහැ. එතන අවබෝධයෙන් කලකිරිනොත් ඒ කියන්නේ නිබ්බින්දති නිබ්බින්දං විරජ්ජති. එහෙම කලකිරෙනවා නම් එතකොට විරජ්ජති විරාගය ඇති වුණා. ඊට පස්සේ විරාගා විමුච්ඡති. විරාගයෙන් අපි නිදහස් වීම අපට පේනවා. විමුත්තස්මින් විමුත්ත මීති ඥානං හෝති. එහෙනම් මේ විදිහට මිදුනා කියන විමුත්ත මිදුනා කියන ඥානය අපට ඇති වෙනවා. එතකොට මේ අපි දැන් මේ ධර්මතා විස්තර කිරීමෙන් ඇති වුණේ මොකද්ද? අපට සුතමය ඥානය, නැත්තම් අන්වේ ඥානය කියන්නත් පුළුවන් අපිට. එතකොට මේක අධ්‍යයනය කළා අපි ප්‍රත්‍යක්ෂ කළොත් එහෙම, එතකොට නිබ්බින්දති නිබ්බින්දම් විරජ්ජති විරාගා විමුච්ඡති විමුත්තස්මින් විමුත්ත මීති ඥානං හෝති. ඒ විතරක් නෙමෙයි, ඉතා වැදගත් තැන, හීනා ජාති, අපේ ජාතිය ෂය වෙලා ගියා. මුසිතම් බ්‍රහ්මචරියං, බ්‍රහ්මචරිය සම්පූර්ණ කරා, කතං කරණීයං, කරන්න තියෙන දේවල් ටික අපි කරා. නාපරං, තවත් කරන්න දෙයක් නෑ අපිට. ඉත්තත්තා යාති පජානාති. එතකොට මේ විදිහට අපි දැනගන්නවා. එහෙනම් අපිට මේ ධර්මය අවබෝධ වුණොත් අපිට ඥාන ඇති වෙනවා මේ විදිහට. එහෙනම් අපි මේක විදර්ශනා කළා අපට පුළුවන් අපේ සසරින් ගොඩ එන්න. එතකොට මේ ආවර්ජනා කටයුත්තට මට ප්‍රධාන වශයෙන්ම උදව් වුණේ අපේ අජන්ත සම්පත් ගුරුපියා. මොකද එතුමාගේ විභංග ප්‍රකරණයට තමයි මම ආවේ. එතකොට මගේ ධර්ම මාර්ගයේ අත්තිවාරම දැම්මේ කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ. එතුමා දැම්ම අත්තිවාරම නම් කොන්ක්‍රීට් එකක්. එතකොට සූත්‍ර පිටක එලි දැක්වූ නොදැක්වූ කාලෙක සූත්‍ර පිටක ඉදි දක්වලා ඒවායි තියෙන ධර්ම කරුණු අපට ඉදිරිපත් කළා. සරල සුමට භාෂාවකින් ලිව්වා. ඒ සුමට භාෂාව නිසාමයි මම නම් කියවි. එතකොට ඒ තේර තේරී ගාථා, ඒ වගේ පොත් ගොඩක්, සූත්‍ර පිටකයේ පොත් ටික, සුත්ත නිපාතය, මිලින්ද ප්‍රශ්නය වගේ ඒවා ඉතා සරල වශයෙන් ලිව්වා. අපි ඒවා කියෙව්වා. ඉතින් ඒ වගේ අපිට හුඟාක් උදව් වුණා. ඒ වගේ මට අජන් සම්පත් මහත්මයා මේ අභිධර්මයේ පැත්තෙන්, අභිධර්මයේ අපේ කණ්ඩට නොයසුණු කාලෙක අපට මේක පහදලා දුන්නා. ඒ වගේම අපිට මේ කාරණා ටික කියන්න මට හුඟක් උදව් වුණා මේ අපේ කල්යාණ මිත්‍රයන් දෙපළ, මංජුල මහත්තයත් රංග මහත්තයත්. මොකද ඒ දෙන්නා මට දාලා දුන්නා 2015 අභිධර්ම 50 51ක් නැති මෙතන 50යි තියෙන එකක් අපලා එකක් අයින් වෙලා. හෝ ඒ වගේම පරමත්ත ධර්ම 10. ඒ දෙකෙන් තමයි මම මේ දේවල් දැනගත්තේ. මම දන්නේ නැහැ මං කියපුවා හරිද වැරදිද, ඒක ඉතින් අපි ගුරුතුමාට බාරයි තීරණය කරන්න. මොකද ගුරුතුමාගෙන් අපි ඉගෙන ගත්තේ, ඉතින් අපි අතින් වැරදි වෙන්නත් පුළුවන්. දැන් එතකොට මට ඒ උදව් කර සෑම දිනාටම මේ පටිච්චසමුප්පාදයේ නිරෝධය මට අයිති නැති වුණත් ඒක අයිති නැහැ. පටිච්චසමුප්පාදය විස්තර කරන හැමදැනකම නිරෝධයක් වෙන්නව භාග්‍යතුන් වහන්සේ. එතකොට දැන් මෙතන මේ අපේ දැන් විස්තර කරේ මෙතන නිරෝධයක්.
මෙතනත් නිරෝධය අසනික නිරෝධයක් මෙතන තියෙන මේ නිරෝධේ ආයි නිරෝධ වුණාට ආයි ඇති වෙනවා එතකොට ඇතිවීම නැතිවීම මෙතන දෙකම තියෙනවා නමුත් අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ කියන තැන ඒක මීට වෙනස් ඒක එතකොට සම්පූර්ණ වශයෙන්ම නිරෝධ වෙනවා එතන අනුත්පාද නිරෝධයක් මේකේ උත්පාදයක් වෙනවා ආයේ අර අනුත්පාද නිරෝධයක් එතකොට මට උදව් කර සෑම දෙනාමත් මගේ කල්යාණ මිත්‍රයෝ සියලු දෙනාමත් ඒ වගේම අපට ස්වාමින් වහන්සේලා බොහෝ දෙනෙක් දැන් මාධ්‍ය තුලින් අපට ධර්ම දේශනා කරනවා හොඳ ධර්ම ඒ වගේම තවත් දේවල් ඇහෙනවා මේ විභජ්‍යවාදය කියනකොට මට මතක් වෙනවා තව දෙයක් විභජ්‍යවාදයක් යනවා මේ විදියට ඈ දැන් මෙතන විභජ්‍යවාදය දැන් මම විස්තර කරන්න ප්‍රතිසම්පාදයේ පියවරවල ඒ විදියට අර විභජ්‍යවාදය කියන්නේ මෙහෙමයි පටිච්ච පටිච්ච ඒක විස්තර කරන්න දානවා මේ පටිසම්භිදා ඥාන ටිකක් අත්ත ධම්ම නිරුත්ති පටිභාන දාලා තමයි කියන්නේ. ඉතින් ධර්මය නොදන්න කෙනා මේකට රැවටෙනවා ඇත්තටම. ඇත්තටම මේ මිනිස්සු ටික හුඟක් රැවටිච්ච අය ඉන්නවා. මගේ පවුලෙත් ඉන්නවා එක්කෙනේ රැවටිලා. එයාව ගොඩ ගන්න බෑ. එයයි මයි ධර්මය කතා කරන්නේ. එතකොට එයා හදනවා මාව ඒ ගොඩට ගන්න මං හදනවා එයාව මේ ගොඩට ගන්න. එතකොට අනිච්ච අනිච්ච ඒ වගේ විභජ්‍යවාදයක් තියෙනවා. ඒක ඒක වැරදි. එතකොට අපි මේ සත්‍ය විභජ්‍යවාදී අපි තේරුම් ගනිමු. එතකොට මේ සියලු දෙනාටම මට උදව් කර සියලු දෙනාටම සියලුම ස්වාමීන් වහන්සේ නමකටත් සියලු ආශ්‍රවයන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙලා පටිච්ච සමුප්පාදයේ අනුපාද නිරෝධයකටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ උත්තරීතර දහම් සභාවේ ඊළඟ ධර්මදේශනාව අපේ ගුරුතුමාණන්ට කරන ගුරු පඬුන පූජා කිරීමට අපි ඊටාම ගෞරවයෙන් ආරාධනා කරනවා මොරුටුවේ අවසරයි නම් කියන්නේ මොරුටුවේ ධම්මා මෙහෙණින් වහන්සේට ගෞරවපූර්වකවම ආරාධනා කරනවා අපේ ගුරුතුමාට ඊළඟ දහම් පඬුන පූජා කරන ලෙස අවසරයි මෙහෙණින් වහන්සේ අජන සම්පත් මැතිනුන්ටත් මංජුල සම්පත් මැතිනුන්ටත් උපහාරයක්ම වේවා. මට ලැබෙන මාතෘකාව මරණාසන්න චිත්ත වීතිය. බොහෝ දෙනෙක් අකමැති ඔය කතාව අහන්න. මරණාසන්න කුවම බොහොමයි බයයි. බය වෙන්න දෙයක් නැහැ. මරණය කියන්නේ අපේ ජීවිතේ එක අත්දැකීමක්. ඔය අත්දැකීම ඉඳලා නැද්ද? ඕනතරම් අපි ඉඳලා තියෙනවා. අයින්ද ගන්න නැහැ. මේ මරණාසන්න අත්දැකීම අපිට නැත්තේ අපිට මතක දෙනවාට අපි අනන්තවත් සංසාරේ මේ මරණාසන්න මොහොත ගත කරලා තියෙනවා. නමුත් අපිට කිසි දෙයක් මතක නැහැ. ඒ නිසා අපි මරණයට බය වෙන්න දෙයක් නැහැ. මරණය අභියස අපි නොකලී ඉන්න ඕනේ. දැඟලලා බය වෙලා කෑ ගහලා සමහර අම්මලා ඉන්නවා. අනේ මාව බේරගනියෝ. අනේ මාව බේරගනියෝ කියලා කෑ ගහන අම්මලා ඉන්නවා. මරණාසන්න උනායින් පස්සේ. නමුත් එහෙම කරන්න වැඩක් නැහැ. මරණය කාටවත් පොදු උරුම දෙයක්. පුනරපි මරණං පුනරපි ජනනං පුනරපි ජනනී යටරේ සයනං කස්තව මානව ය සන්තෝස ඉති සංසාරේ ස්ඵුටතර දෝස උපදිනවා මැරෙනවා උපදිනවා මැරෙනවා මේක තමයි අපේ සංසාර දෝෂය අපි ඔක නවත්තන්න නම් ඉපදීම නවත්තන්න ඕනේ මරණය නවත්ත ගන්න ඕන නම් අපි ඈ උපත්ය නවත්තන්න ඕනේ මරණයට වයසක් කාලයක් ભેදයක් නැහැ. ඔයලයි මට කියන්න බෑ අපිට.
මව කුසෙට මැරෙන්න පුළුවන්. ළමාවේ මිය යනවා. මිනිස් මරන්න හියන්නේ. තරුණ වියෙ මිය යනවා. උපත්ය පරිවේදම් මරණං ආගතං සදා මිය යනවා. වයසට ගිහිල්ලා මල මුත්‍ර ගොඩේ වැටිලා මේ වයස ගිය මරණය වයසට පුදුලික මරණය මේ වෙන්නන්නේ. මේ තරුණෙක් කෙනෙක්ගේ අන්න කොයිලා එක පාටම කඩා හැරෙනවා. මේ තරුණෙක් කෙනෙක්ගේ මරණය එකට කතා කරමින් සිටියදී මිය යනවා. මේ සුනාමි අවස්ථාව කිදිර බලාපොරොත්තු නොවිච්ච අවස්ථාවක් කිය අවස්ථාව. අදිසි අනතුරු වලින් මිය යනවා. උපත්ය සහේ වේදං මරණං ආගතං සදා මරණත්තය ඕකාසං වදකෝවිය ඊසති. ඊපස්සේ මේ මරණය කියන එක වෙන මේ මරණය කියන එක වදකෙක් වගේ පිටපතෙන් අපි ගමන් කරනවා කියන්නේ. මහා සම්පත්ති සම්පත්තා යතා සත්තා මතා ඉද නාතා අහම් මරිස්සාමි මරණම් මම හෙස්සති. සියල්ල අත්හැරලා රැස්කරන කර්මය පොදි බැඳගෙන පරලොව යන්නට සිය සත්තාම පුඤ්ඤීති බුද්ධි ජිනන්දව කාදේසි මරණං කිප්පං කාතුමාදී සේ කතා. හැකි තරම් පින්දාම් රැස්කර ගැනීමත් ධර්මය තුළ දිවුණු කළ සිතක් උපදවා ගැනීමත් ගුණධාමී කර ගැනීම මේ කරුණ දිවුණු කරගෙන මේ ලැබුණු මනුස්ස ජීවිතෙන් පිළිසරණ ලබන්නට ඔබ සැමට වාසනා උදා වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. මේ මරණය කියන එක අපි හැමදාම පොදු කියලා මම කලින් කිව්වා. මරණයෙන් බැලෙන්න කිසිම කෙනෙකුට බෑ. මොකද බුදුහාමුදුරන්ටත් මහරහතුන් වහන්සේලාටත් පසේ බුදුරන්ටත් හැම දිනටම මරණයෙන් ගැලීමක් උනේ නෑ. හැම කෙනෙක්ම මරණයටපත් වුණා. මේ ලෝක දාසේ උපන් සත්‍යෝ හැම දිනෙකම අභාවයට ගිහිල්ලායි තියෙන්නේ. මෙතන අපේ ජීවිතයේ මරණාසන්න චිත්ත වීතියේ මේ තියෙන්නේ මෙතන සතර ආකාර මරණය. ආයුක්කය මරණය. බොහෝ කල් ජීවිතේ පින ජීවිතන පින තිබුණත් ආයුෂ බෙරවීමෙන් සිදුවන මරණය. පහත පහන් දිරක තිරේ තිබියදී තෙල් වමනක් ඉතිරි වී යාම පහන් නිවි යාම උපමා කොට ඇත. මේ තියෙන පළමු එකේ තෙල් නෑ පොඩ්ඩක්වත් පහන් දිරේපත් වෙනවා. ඊළඟට කම්මක්කය මරණය. කර්මයේ වීමෙන් ඇතිවන මරණය. කර්මයේ වෙනවා කියන්නේ කුසල අකුසල කර්ම නිම වීමෙන් සිදුවන මරණය. දෙකම එකවර කුසල අකුසල කර්ම නිමවීමෙන් සිදුන මරණයක්. පහනක තෙල් තිබියදී tire ඉවර වීමෙන් පහද පහන් නිවීමක් මා කොට ඇත. උභයක්කේ මරණය කියන්නේ ඒ දෙකම ඉවරයි. පහනේ තෙලුත් ඉවරයි පහනේ tireත් ඉවරයි. ඒක තමයි දෙකෙන්ම අවසන් වෙලා මරණය සිදුවෙන එක. උපච්ඡේදක මරණයදී වෙන්නේ තෙලුත් තියෙනවා tireත් තියෙනවා. නමුත් එකපාරට හදිසියේ කුලකක් ඇවිල්ලා මකරි බලවේගයන් නිසා ඒක පහන් නිවී යනවා. ඒ නිවී යෑම බාහිර උපද්‍රවයන් නිසා ඒක මගල දෙනවා. මේ මරණ හතරෙන් කොයිගෙන් හරි අපි මැරෙන්න පුළුවන්. අපි දන්නවා මිනිසුගේ ජීවිතේ පවතින්නේ ආයුෂය උෂ්ණය විඥානේ පවතිනකම් කියලා. මේ තුනෙන් එකක් පිටවෙන ටිකක්ම අපි මොකද කියන්නේ? අචිරං වත යංකායෝ පඨමින් අධිසෙත්ති යුද්ධෝ අපේති විඥානෝ දන්තංව කලින් කරං. විඥානේ අපේ
ශරීරයෙන් පිටවට පස්සේ ශරීරයෙන් පිටට ගියා කියලා කියන්න අමාරුයි. ශරීරයෙන් බැහැර වුණාට පස්සේ ගර කඩක් වගේ කඩා හැලන එක තමයි අපිට වෙන්නේ. අපේ ශරීරයෙන් ගන්න කිසිම ප්‍රයෝජනයක් ඇත්තේම නැහැ. උඩ අපි තවසිතයක් වෙනවා. අපි හැම මොහොතකම ශනිකව මරණයටපත් වෙනවා. උපන් මවකුසට ආපු දා ඉඳලා මරණ මොහොත දක්වාම ක්ෂණික මරණ රාශියක් අපිට සිද්ධ වෙනවා. අපිට ඔක තේරෙන්නේ නැහැ. මව සිද්ධ වෙනවා ඒක දැනුත් මේ සමු සිද්ධ වෙනවා. අපි අවසාන දක්වාම දිනවා. ක්ෂණික මරණ රාශියෙන් අපේ ජීවිතේ තියෙන. තව මරණයක් තියෙනවා සම්මුති මරණය. ඔය හැමෝම මැරෙනවා කියන එක තමයි සම්මුති මරණය කියලා කියන්නේ. හැබැයි තව එකක් තියෙනවා සමුච්ඡේද මරණය කියලා. සමුච්ඡේද මරණය කියලා කියන්නේ මොකද්ද? බුදු පසේ බුදුහරහතන් වහන්සේලා නිවිසන්සි වඩ බදාලා මග. ඒගේ නැවත උපදස් සුද්ධ වෙන්නේ නැහැ. ඒක සමුච්ඡේදයි. අපි උත්සාහ කරලා යුත්තේ හැම කෙනෙක්ම සමුච්ඡේද මරණයක් ඇති කරගන්නයි. අපිට ඒ සඳහා වාසනාව ලැබේවා. දැන් යන්නේ අපි චිත්ත වීති පැතර අපි හැරෙමු. මරණාසන්න චිත්ත වීතියේ තියෙන කොටස් දෙකක් අපිට දකින්න ලැබෙනවා. සෝරි. එකක් තියෙනවා මනෝද්වාරික කියලා චිත්ත වීතියක්. මේකට යොමු වෙන්නේ අපිට දවස අවසානට කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියලා තුනක් තියෙනවා. මේ මනෝද්වාරයට යන්නේ කර්මය පමණයි. කර්ම කිව්වම කුසල කර්මත් අහිති, අකුසල කර්මත් අහිති. කර්ම නිමිත්ත පමණයි. මොකද මේ කර්ම නිමිත්ත කියන්නේ? අකුසල් 12ත් කුසල් 8ත් වැටෙන්නේ කර්ම නිමිත්ත පතරයි. තමන් කරලද කර්මයක් මතකෙට එනවා. දානයක් දුන්න දෙයක්, වන්දනාවක් ගිය එකක්, ඒ වගේ දෙයක් මතකෙට එන එක අපි කර්ම වශයෙන් ගලගනවා. තව එකක් තියෙනවා ගති නිමිත්ත හා අනික ගති නිමිත්ත හා කර්ම නිමිත්ත. ගති නිමිත්ත හා කර්ම නිමිත්ත. ඒක වැටෙන්නේ මේ පැත්තට. අකුරු නම් හකුරු වගේ මේක වැඩනේ පංචද්වාරික. පහක් මේක චක්කුද්්වාරික කර්ම නිමිති කර්ම ගති නිමිති මේකට එන්නේ. චක්කුද්්වාරික, සෝත, ගාන, ජීවා, කාය මේක තියෙනවා හතරක්. ජවන, චුති, භවාංග. අනික යවන, චුති, තදාරම්මන. යවන භවංග. යවන පසුව වන වන චුතිය. යවන භවංගයට පසුව වන චුතිය. තදාරම්මණයට පසුව වන චුතිය. තදාරම්මණ භවාංගයට පසුව වන චුතිය.
එකයි දෙකයි තුනයි හතරයි. මේ වනෝද්වාරයට යන හතර මේ. මේක වීදිය මේ විදිහට බෙදෙනවා. එකක් තියෙන්නේ ජවන පසුව ජවනයට පසුව වන චුතිය. ඊළඟට තියෙන්නේ ජවන භවංගයට පසුව වන චුතිය. ඊළඟට තියෙන්නේ තදාරම්මණයට පසුව වන චුතිය. තදාරම්මණ භවංගයට පසුව වන චුතිය කියලා හතරක් තියෙනවා. මේ හතර මෙතනත් එනවා. මේ හතර මෙතනත් එනවා. තුනයි හතරයි. ඒ හතර මෙතනින් චක්කු ద్వාරයට එකක්, සෝත ద్వාරයට තව එකක්, පංච ගාන ద్వාරය, ජීව ద్వාරය. ඒතර හතරට පහ 20යි. 20යි මෙතන හතරක් එනවනේ. ඒ හතර එකතු වුණාම ඔක්කොම මරණසහ ජීවිත විති 24ක් තියෙනවා. ඒ ගාන 24යි සම්පූර්ණ ගාන. 24යි සම්පූර්ණ ගාන. මේ කර්ම නිමිති ගති නිමිති කියන්නේ මොනවද? කර්මය අපි දන්නවනේ කරන ලද කුසලයක් හෝ අකුසල කර්මයක් කියලා. කර්ම නිමිති ගති නිමිති කියලා කියන්නේ මොනවද? කර්ම නිමිති ගති නිමිති. දැන් අපි චක්කුද්්වාරයට බුදු පිළිමයක් පෙන්වන්න ගන්නවා. එහෙම නැත්නම් අටපිරිකර පෙන්වන්න කරනවා. ඒක චක්කුද්්වාරයට එන්නේ. ඊළඟට සෝතද්්වාරයට පිරිත් හඬක්, එහෙම නැත්නම් බෙර හඬක් එනවා යාගේ. ඒක. ඊළඟට ගානද්්වාරයට හඳුන් කූරු සුවඳක් එන්න පුළුවන්. ජීවාද්වාරයට වෙන්නේ සමහරලාට නෑද අයෝ ගිහිල්ලා කටට වක් කරනවා, මීපැණි වගේ වක් කරනවා, අවසන මොහොත මම දන්නවා. සමහර අය දෙලුම් ඉස්මක් කරනවා. දැන් තියෙනවා ජීවාද්වාරයේ ජීවිතේ. කායද්වාරය කොහොමද වෙන්නේ? කායද්වාරය අපිට ටිකක් අමාරුද? හැබැයි කායද්වාරයට හොඳ උදාහරණයක් තියෙනවා. අශෝක මහරජතුමාගේ කතාව. අශෝක මහරජතුමා මරණ පත්තරාවේ පහන් ගහනකොට වටාත් ඇවිලා ඇඟේ වෙන කායද්වාරය පහළ වුණා. එයාට ඇති වුණා මොකද? දේශරහතර සිතක්. ඒකෙන් මොකද යාළු වුණේ? එයා පිමුරක් වෙලා ඉපදුනා දවස් හතකට. ඒකට ඒ වගේ ඒවා කායද්වාරි වෙයි. ඒකට ඒවා ඔක්කොම වැටෙන්නේ කර්ම නිමිති වලට. කර්ම නිමිති වලට වැටෙන්නේ. ගති නිමිති කියන්නේ තමයින් යන ලෝකයේ පිළිබඳ ස්වභාවය වෙනනවා. කොහටද යන්නේ කියලා. සමහර අයට දීප විවාහන පේනවා, සමහර දිව්‍යාංගනාව පේනවා, සමහර අයට දෙවිවරු පේනවා. ඉතින් ඒ අවස්ථාව. ඒකට හොඳම උදාහරණයක් තියෙනවා ධම්මික උපාසකයන්ගේ කතාව. බුද්ධ ගා හිටියා ධම්මික උපාසකය කියලා එක්කෙනෙක්. එතුමා මරණ පත්තන අවස්ථාවේ හාමුදුරු ඇවිල්ලා පිරිත් කිව්වා. පිරිත් කියනකොට මේ දැනත්තා අත මෙහෙම මෙහෙම කරා. ඒකමන එයා හිතුවා මේ පිරිත් නවත්තන්න කිව්වා කියලා. නමුත් පෙන්නුවා මල්මාලාගෙන විසි කරලා එයාට යන්න දිව රත හයක් ඇවිල්ලා එකකට පිළිගත්තා. තිසුදිව ලෝකේ රතේ පිළිගත්තා. ධම්මික උපාසකයන් කතාවේ පෙන්නුම් කරනවා ගති නිමිත්ත. සමහර අයට ගිනි දැල් පේනවා අපායේ ලක්ෂණේ. ගිනි ජාලා පේනවා, අන්ධකාර පේනවා. ඒවා මිනිසත් කුසට යන කෙනෙකුට සාමාන්‍යයෙන් මේ මෞස වගේ දේවල් පෙන්නුම් කරනවා. ඒතකොට ඒවා ගති නිමිති වශයෙන් අපි ගණන් ගන්නේ. දැන් මේ ద్వාරික වීදිය වඳින්න අවශ්‍යද? පංචද්වාරික ද්විතිය කන්දේ ආමේ දාලා හරි. මෙතෙන් චුතිය දෙන්නේ මෙතනයි. මෙතනට නම් පරණ ජවයේ යවන ප්‍රසිද්ධ හරි තියෙන්නේ. මේ ජවණයයි චුතියයි ප්‍රසන්දියයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන ජවණයයි භවංගයයි චුතිය හරි මම අදපු එකම තමයි. ඈ ජවණයයි තමයි තදාරම්මණයයි. ජවණයයි තදාරම්මණයයි තදාරම්මණයයි තියෙන්නේ. මේ චක්ඛුද්වාරක මරණාසන චිත්ත විදි අවස්ථා හතර. මේ තියෙන්නේ මේ අනුද්වාරයේ අවස්ථා හතර. එතකොට මේ බයි අපි බලමු මේ ගදින් නිත විවන ළඟට දිනවා. රූපාවච අරූපාවච රායකය කොහොමද මේ මරණාසන්නය වෙන්නේ? එයාට ඇති වෙන්නේ කර්ම නිමිත්තක් විතරමයි. මොකද කර්ම නිමිත්තද ගන්නෙ? ධ්‍යාන අරමුණු. ධ්‍යාන කසනාදි තමයි එයාට අරමුණු වන්නේ. එයාට අනිත්ව නැහැ. අපි රාධන් වහන්සේලාට මොකද වෙන්නේ? අපේ හිත විදිමනේ ඇති වෙන්නේ. නමුත් එක වෙනසක් තියෙනවා. ඒ තමයි ඒවා ක්‍රියාසිත බවට පත් වෙලා. ක්‍රියාසිත වල කිසිම ප්‍රතිපදක් නැහැ. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං කියන ඒ ටික ඔක්කොම කඩා බින්දෙමු නිසා නැවත උපතක් ඒ ඇයට ඇතිවන්නේ නැත. ඒකට මේ මාතෘකාව මට ලැබුණේ හදිසියෙන් වගේ. මම අසනීප වෙලා හිටියා මාස දෙකක් විතර.
මට හිතුන්නේ නැහැ මට මේ කරන්න පුළුවන් වෙයි කියලා. මම හිත දහිර කරගත්තා මම කොහොම හරි කරනවාමයි කියලා. එරගන් තමයි මෙතෙන්ට ආවේ. මාසු 15න් තමයි අසනීපෙන් වඩා සනීප බව ලැබුණේ. ඉතින් අපි මේ අවස්ථාවේදී අවසන් කරමු. දැන් අපෝට මාසිත ඇති ඇඟට මට චුට්ට මාසි දෙරෙනවා. ආ අනිච්චාවද සංඛාරා උප්පාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ තේ සංූප සමෝසුකෝ. මට කියන්න ඕනේ මේ සම්පත් මහත්මයාගේ දේශනාව ගැති පිළ දිනවා මට ඒ වට එන්න බැරුණා ඒ වට සහභාගී වෙන්න මංජුල මහත්මයා මට ඒ සඳහා පොඩ්ඩක් උදව් කළා ඇවිල්ලා මේ වීඩියෝ එක ගෙනත් දීලා. ඉතින් මට ඒ තොලුව එච්චර දික් නෑ මට. මම අමාරුයි මම මේ රහන්ට යමුනේ ඊළඟ වාරයක අපි හොඳට කරමු. දැන් තෙරුවන් සරණයි හැම දිනාටම. අපේ ඇස්කන් නාසා හොඳට මේ ශ්‍රවණය කරන්න අපිට හැකියාව තිබුණා. ඒ වගේම අපිට හොඳ කල්යාණ මිත්‍රයෙක් ලැබුණා ධර්මයේ හොඳට පැහැදිලි කරන්න. ඉතින් ඒ කල්යාණ මිත්‍ර සේව කල්යාණ මිත්‍රය ඇසුරු කරලා අපි අපේ රේරුකාණේ චන්දවිමල හාමුදුරුවෝ අපි දෙවෙනි බුදුන් විදිහට සලකනවා. මොකද අපේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය ඉතා පැහැදිලිව අපිට තේරුම් ගන්න පුළුවන් හැකි මට්ටමකේ උන්වහන්සේ ධර්ම දේශනා කරලා තියෙනවා. ඉතින් සියලු දෙනාම නිශ්ශබ්දවන්න මේ ඇතුළට දැන් එන්න. මේ රේරුකාණේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් අපි පරිශීලනය කරේ බොහෝ විට අභිධර්ම මාර්ගය අභිධර්ම මූලික කරුණු පටිච්චසම්පාද විවරණය චතුරාර්ය සත්‍ය කියන ඒ පොත් අතර තමයි අපි වැඩි වශයෙන් භාවිතා කළේ. ඊට අමතරව තව තියෙනවා උන්වහන්සේගේ පුණ්‍ය උපදේශය චිත්ත උපක්ලේශ සහ වච්චක ධර්ම ඒ වගේම බෞද්ධයාගේ අත්පොත ඒ වගේම තියෙනවා අභිධර්මාර්ථ සංග්‍රහය ඒ වගේ පොත් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඕගලන්ට හැකි පමණින් ඕගලගේ ජීවිත කාලය තුළදී ඒ පොත් ප්‍රමාණය හොඳට පරිශීලනය කළ එක පොතක් වාර වැඩි ගාණක් කීප වාරයක් පරිශීලනය කරමින් මේ දහම හොඳට ඇසුරු කරන්න කියලා ඉල්ලනවා. ඉතින් අපිට රේරුකාණේ චන්දවිමල අපේ හාමුදුරුවෝ ගැන තියෙන්නේ විශාල ශ්‍රද්ධාවක්. මොකද අපි ධර්මය අවබෝධ කරගන්න අපේ ගුරු පියාණන් වගේම රේරුකාණේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් ටිකත් අපිට බොහෝසේ උපකාරී වුණා. ඉතින් අපි අභිධර්මය අසුරු කරනකොට අපි ආමිස පූජාවලොත් බොහොම හොඳින් බොහොම අවබෝධයකින් සිදු කළා. මේ අපි පෙන්වන වීඩියෝ දර්ශනවල තියෙනවා රේරුකාණේ චන්දවිමල හාමුදුරුවෝ පවා ඒ බුද්ධ වන්දනාව සිදු කරනවා කියන එක. ඉතින්කොට අපි ඒ අභිධර්මය අවබෝධ කරගෙන අපිට ඒ කියන්නේ ආමිස ඕන් නැහැ කියන මතයක් සමාජගත වෙලා තියෙනවා. ඉතින් ඒකට හොඳම උදාහරණ තමයි අපි ඇසුරු කරන රේරුකාණේ චන්දවිමල හාමුදුරුවෝ ඒ ආමිස පූජාවල් බුද්ධ පූජාවල් අති උත්තරීතර විදිහට ඉහළම මට්ටමකින් සිදු කරපු බව. ඉතින් අපි උන්වහන්සේට ලොකු ගෞරවයක් තියාගෙන උන්වහන්සේ ගැන සිහි කරමින් උන්වහන්සේ දැන් මේ වෙනකොට මම හිතනවා උන්වහන්සේ සංසාර ගමනෙන් එතර වෙලා ඇති කියලා. අපි උන්වහන්සේගේ ශ්‍රී නාමය මෙනෙහි කරනකොට උන්වහන්සේගේ ඒ රහත් භවයේ ලැබපු ඒ ශක්තිය අප වෙත ඇවිල්ලා අපේ මේ ධර්මය ඇසුරු කරන්නත් යම් ප්‍රත්‍යක් ලැබෙනවා වෙන්න පුළුවන්. මේ වෙනකොට උන්වහන්සේ තාම භව කතරේ සිටිනවා නම් මේ වෙනකොට ශුද්ධාවාසයක ගත කරනවා ඇති කියලා මම විශ්වාස කරනවා. එහෙමනම් උන්වහන්සේගේ මනුස්ස භවයේදී නම ශ්‍රී නාමය සිහි කළ වන්දනාමාන කරන අපට උන්වහන්සේ එහි සිට ආශිර්වාද කරනවා නොඅනුමානයි. එහෙනම් උන්වහන්සේ ගැන බොහොම ශ්‍රද්ධාවකින් මේ වීඩියෝ දර්ශනය නරඹන්න. බුද්ධාගම ලංකාවට වැඩම කළ දා සිට මෙරට යුගයෙන් යුගය වෙහෙර විහාරස්ථානයන් බිහිවෙන්නට පටන් ගත්තා. එමෙන්ම එක් එක් නිකායන්ට අයත් විහාර වංශිකයන් බිහිවීම නිසා විහාරස්ථානද විවිධ හැඩරූ ගත්තා. මේ පේන පන්සලත් අන්න එවැන්න. බුරුමේ සිට වැඩම කළ යූ විනයාලංකාර නම් ස්වාමිපාදයන් වහන්සේ නමකයි මේ පන්සලේ ආදි කතෘවරයන් වහන්සේ වන්නේ. බුරුම සම්ප්‍රදායේ විහාරස්ථානයක තිබිය යුතු විශේෂ ලක්ෂණ අනුවයි මේ පන්සල පිහිටුවලා තියෙන්නේ. විතුසිතුවම් එහෙම නැත්නම් චිත්‍ර පින්තූර ආදිය සාමාන්‍යයෙන් බුරුම පන්සල් වල දකින්නට නැහැ. මේ පන්සලෙත් එහෙමයි. පොකුණුවිට පිහිටි ශ්‍රී විනයාලංකාරාමේ තවත් ප්‍රසිද්ධ බුරුමේ සිට වැඩම කරන ලද රන්මුවා බුද්ධ ප්‍රතිමාව වැඩ සිටින නිසයි. ඒ වගේම මේ බුරුම සම්ප්‍රදායේ කිරගරුඬ බුද්ධ රූපේ නිසාත් ජනප්‍රියත්වයක් දරනවා. ඒ හැර තවත් කරුණක් තියෙනවා නම් මේ පන්සල ප්‍රසිද්ධ වීමට ඒ මෙරට ශාසනයේ ධර්මාභිවෘද්ධියේ
සාහිත්‍ය ප්‍රබෝධයේ අතිශය කීර්තිදර හිමිනමක් වන මහා පූජ්‍යපාද පොකුණුවිට ශ්‍රී විනයාලංකාර රාමාධිපති අතිගරු රේරුකාණී චන්දවිමල ලොකු හාමුදුරුවෝ නිසයි. වයසින් ගත දුබල වී ගියත් කුඩා දරුවෙකු මහනදම් පුරන්ට දිනේ සිට උන්වහන්සේ කරන ලද බුද්ධ වන්දනාව සඳහා 86 වෙනි වියේ පසුවද අදත් උන්වහන්සේ සැරයටියක ආධාරයෙන් බුදුගෙට වැඩම කරයි. විසිතුරෙන් පිරි ලෝකයේ අතර ගිහිගෙයි ගින්නෙන් මිදී ලොව ඒකාලෝක කළ බුද්ධ ධර්මයේ රටක පුහුදුන් ජනතාවට කියාපාන්නට නැවත මෙරට ජන්මලාභයේ ලද බුදුන් දුටු බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමකසේ උන්වහන්සේ අපට පෙනී. චන්දවිමල ලොකු හාමුදුරුවෝ සැබවින්ම නිහතමානී කමේ කෙළවරටම ගිය උතුමෙකි. නිශ්ශබ්දතාවය, ප්‍රකර්ශ විවේකය, චිත්ත සමාධිය ජීවිතය මෙන් අගය කරයි. කීර්තියට හෝ ප්‍රසිද්ධියට කැමැත්තක් දක්වන්නේ නැත. කොතරම් ලොකුවද කොතරම් උසස් වූද තනතුරු ප්‍රාර්ථනා කරමින් කිසි කෙනෙකු සොයා උන්වහන්සේ පියවර තැබුවේ නැත. එහෙත් උන්වහන්සේ එදා සාමණේර නමකෝ සිටි කාලයේ මෙන් අදත් සොයා යන එක් පිළිරුවක් පමණක් ඇත. ඒ නිර්මල ධර්මයේ දේශනා කළ බුදුපියාණන් වහන්සේගේ ප්‍රතිරූපයයි. අහිංසක ගැමිසුමද වහනය වන මේ රේරුකාන කියන ගමයි චන්දවිමල ලොකු හාමුදුරන්ගේ උපන් ගම. වෙල් සුවඳ, ගැමි දහදිය සුවඳ සිය ආත්මයට එකතු වුණේ උන්වහන්සේ උපන් මේ ගමේ නිර්ව්‍යාජත්වයේ තුලින්. මේ නිවසේ තමයි උන්වහන්සේ උපන්නේ කලක් හැදුනේ. සිය දෙගුරුන් සමග කුඩා කාලයේ ගත කළේ ගිහිගය අතහරින තුරු. අභිධර්මයේ කියන දේ සාමාන්‍ය පුද්ගලයන්ට තේරුම් ගැනීමට අපහසු, ඉතාමත් බරපතල විෂයක් හැටියටයි බොහෝ දෙනා සලකන්නේ. එබඳු බැරෑරුම් විෂයක් කාටත් තේරෙන සරල සුගම භාෂාවකින් කීමටත් ඒ වගේ ලිවීමටත් දක්ෂ පුද්ගලයින් අතර මුල්තැනම ඉන්නේ මහාචාර්ය රේරුකාණී චන්දවිමල නායක හාමුදුරුවෝ. දැනට හොරණ පොකුණුවිට විනයාලංකාරාමයේ හෙවත් බුරුම පන්සල කියලා කියන පන්සලේ වැඩ සිටින රේරුකාණී නාහිමියන්ගේ වයස අවුරුදු 89ක්. බණ්ඩාරගමට නුදුරු රේරුකාණ කියන ගමේ පදිංචිව හිටපු ඩොන් බස්තියන් පවුලිස් ගුණවර්ධන ගොවි මහතෙක්. ඒ මහත්මයාගේ හාමිනේ මොණසිංහගේ පොඩි නෝනා උපාසිකාව. සුළුසුළු වෙළඳාමුත් කරලයි ඒ උපාසිකාව ජීවත් වුණේ. 1897 ජූලි මාසේ 19 වෙනිදා මේ යුවලට උපන් කුළුඳුල් දරුවගේ නම රූබෙල් ගුණවර්ධන. පසු කාලයේදී රේරුකාණී චන්දවිමල කියලා ලෝක ප්‍රකට වුණේ මෙන්න මේ රූබෙල් කියන දරුවයි. ඔබ වහන්සේ ඉපදුනේ රේරුකාණ කියන ගමේ. ඒ ගමේ ඒ කාලේ ඉස්කෝලයක් තිබුණාද? එහෙම නැත්නම් ඉගෙන ගන්න ගියේ වෙනත් ඉස්කෝලයකටද? ඒ ගමේ ඉස්කෝලයක් තිබුණා. මේ අපි ගියේ වීදියගොඩ කියන අල්ලපු ගමේ ඉස්කෝලෙට. එතකොට ඒ වීදියගොඩ ඉස්කෝලේ ඊට විතර වෙනකන් මොන පන්තියද ඉගෙන ගත්තද? දේන පන්තියට විතරයි. ඒ කාලේ ළමයි ඒ ඉස්කෝලෙත් මේ 90 කරේ යන්න මම කාලේ හිටියේ ළමයි. පොල්ලතු හැදිලා පොල්ලතු නඩුවක් ඉස්කෝලේ. ඔබ වහන්සේ මහාන වුණේ කවදද? කොහේදීද? ඔබ වහන්සේගේ ගුරු හාමුදුරුවෝ කවුද? අන්නේ කාරණා දැන් අපට කරුණා කරලා විස්තර කරලා දෙන්න. අපි මහාන වුණේ මේ ස්ථානයේදීමයි. ගුරු හාමුදුරුවෝ යෝ විනය අලංකාර කියලා කියන ගුරුම හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ කුළුපන වැරැල්ල හේන කන්ද වැඩ හිටියා. ඉතින් කොහොම දායකව පැහැදිලා මේ හාමුදුරුවන්ට යන්න අරින්න බැරිය කොහොම හරි නවත්ත ගන්න ඕනෑ කියලා මෙතන පන්සලක් හදලා මෙතන වැඩමවාගෙන ආවා. මෙතන ආවෙන් පස්සේ බුරුම රටේ සිරිතක් තියෙනවා. පිරිමි දරුවෙක් වුණොත් හැම එක්කෙනම පැවිදි කරම ඒ සිරිත අනුව වෙන්න ඇති. ඒ හාමුදුරුවෝ මේ මිනිස්සුන්ට මේ පැවිදි කිරීමේ ආනිසංසය ඔහොම ඒ ගැන බල කියන්නත් පටන් අරගත්තා. ඉතින් බොහොම දෙනා දරුවන් පැවිදි කරවන්න සූදානම් වුණා. ඉතින් අපේ තාත්තත් බොහොම ඒ හාමුදුරුවන්ට පැහැදිලා හිටපු කෙනෙක්. මගනොත් උඹටත් නරකව මහාන වුණා. මමත් ඉතින් හොඳේ කියලා ඇස්ති වුණා. පැවිදින ආසාවක් තිබුණද බොහන්සේ කිටකනේ? අමුතු ආසාවකුත් නෑ. ඉතින් අර ඒ කාලේ හිතෙන හැටි
ඇවිදිනම ස්ථානේ පැවිදි වුණා. ඔව්. ඒත් ඔබ වහන්සේ විතරක්ද මෙතන පැවිදි නේද? නෑ 28 වෙනිවක ඒ දවසේ එකපොම පැවිදි වුණේ. එහෙම ඉන්නක අවුරුද්දක් දෙකක් කොහොම ඉන්නකොට බුරුමේ බොහොම උසස් වැඩගත් හාමුදුරු කෙනෙක් වන්දනාවට ආවා. ඒ හාමුදුරු මේ සිරියනක් වාගේ උගන්වන සංඝාරාමයක ප්‍රධාන හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරුවන්ට බාර දුන්න මේ පිරිස. ඉතින් ඒ හාමුදුරුව බාර අරගෙන එහාට එක්ක ගියා. බුරුමෙට එක්ක. බුරුමෙට එක්ක ගියා. එහෙදි කොහොමද ඔය අධ්‍යාපන කටයුතු කරුණේ? කොහොමද එහි ජීවිතේ ගත කළේ? ව්‍යාකරණ රහිතවාලි භාෂාව සූත්‍ර විනය අභිධර්මය ගැන පිටකත්වය අභිධර්මය සමනක් නෙවෙයි. ඒක කොහොමද එහෙදි ඉගෙන ගත්තා? ඒ ඉගෙන ගත්තේ බුරුම භාෂාවෙන් තමයි. දීර්ඝ කාලයක් බුරුමේ ගත කරලා ඊට පස්සේ ආපහු ලංකාවට වැඩම කරලා ඔබ වහන්සේ කොහෙද මුලින්ම නතර වෙලා හිටියේ? ලංකාවට ආවයින් පස්සේ මුලින්ම නතර වුණේ අර මේ මාලිගාවත් තිබුණා විසුද්ධාරාමයේ කියලා පන්සලක්. ඒ විසුද්ධාරාමයේ කියන එක බුරුම රටේම ඉගෙන කියාගෙන තත්ත්වයක් ලබාගෙන මේ රටට ආපු සිරිධම්ම කියලා හාමුදුරු කෙනෙක් හිටියා. ඒ හාමුදුරුව එතන මේ බොහෝ දෙනාට ධර්මය විශේෂයෙන් අභිධර්මය ගන්න මේ හිටියා. මමත් මේ අසවල් දැනට යන්නේ කියලා බලාපොරොත්තු නිශ්චයක් තිබුණේ නැහැ. එතකොට නීතියක් තියෙනවා මේ පිටසරින් කෙනෙක් ආවත් සති දෙකක් මේ සනේසාවලියෝ ආණ්ඩුවට පෙනේ හිටින්න ඕනේ. ඒ පෙනේ හිටීමට නැවතීම සඳහායි සුද්ධාරාමයට ගියේ. එහෙම ගිහින්නකොට ක්‍රමක්‍රමයෙන් ඉතින් සිංහල භාෂාව ගැනත් ඉතින් වඩා දැනුමක් ඇති වුණා. මටත් ඉතින් ඔය ටික ටික උගන්වන්න ආරයනේ පුළුවන් වුණා සිංහල භාෂාවෙන්. අභිධර්මයේ නෙමෙයි. කොයි ධර්මයක් පුළුවන් මට අභිධර්මයේ තරක් නෑ. ඊළඟ කොළඹ පන්සලෙන් පිටත් වෙලා කොහටද ඔබ වහන්සේ ඊළඟට වැඩම කළේ? නවතින්න ගියේ කොහටද? පානදුරේ වැල්ලගොඩ ආවාසයක කලක් හිටියා. තාවන්නේ මාතර පැත්තේ නම් කලක් ඉඳලා තියෙනවා. කළුතර කුමරිකන්දේ කියන රාමන්දනිකායේ පන්සලක් ඒක. ඒ හාමුදුරුවත් රාමන්දනිකාය වුණාට බුරුමෙන්ම මහා උපසම්පදාව ලබාගත් කෙනෙක්. ඒ පන්සලේ ටිකක් කල් හිටියා. භවන ඉන්නකොට ඉතින් මේ මම මෙතන නම් ආවේ නෑ. මෙතන ආවේ නැත්තේ මෙතන මේ අපි එක එකටම හන වෙච්ච අග්ග ධම්මාලංකාර කියලා හාමුදුරු කෙනෙක් හිටියා. ඒ හාමුදුරුව ඉතින් ගෝල බාලය හදාගෙන මේක පාවන්නේ කරගෙන හිටියා. ඉතින් ලැබේ වුණා පස්සේ ඒ හාමුදුරුව අපරාත් වෙලා මේක පාළු වෙලා යන්න. ඉතින් මම පැවිදි වෙච්ච තැන මූලස්ථානේ විනාශ වෙන්න ආරෙන්න හොඳ නැද්ද කියලා හිතාගෙන මෙතන ආවිත් පදිංචි වුණා. ඔබ වහන්සේ මේ අභිධර්මය ගැන පොත් ලියන්න යොමු වුණේ කොහොමද? ඒ වගේම මුලින්ම ලියපු පොත මොකක්ද කියලා අපිට විස්තර කරලා දෙන්න. අභිධර්මය ගැන මම ලියලා දෙන්නම් පොත් දෙක තුනක් විතරයි. අනෙක් ඒවා අභිධර්මයම නෙවෙයි. සාමාන්‍ය ලෝකයේ අවසින් දැනගත යුතු ධර්ම විනය කොහොමද තමයි. මුලින්ම පොත. මුලින්ම මම ලියන්නේ නිර්වාණ විනිශ්චය කියලා පොතක්. දැන් නායක හමුදුරුව පොත් කීයක් විතර ලියලා තියෙනවද? ලොකු පොඩා පොත් ගොඩක් ලියලා තියෙනවා. 25-30ක් විතර හරියට ගණන් මත ගන්න සමහර පොත් සම්පූර්ණ ඇත්තම අභාවයට ගිහිල්ලා. තවත් ප්‍රශ්නයක් තමයි මේ නායක හමුදුරුවන්ගේ පොත් මේ තරම්ම ජනප්‍රිය වෙන්න යම් කිසි විශේෂ හේතුවක් තියෙන්න ඕනේ නේද? අලවිනේ හේතුව බෞද්ධයන්ට අවශ්‍යයෙන් ඕනෑ කරන කරුණු පිළිබඳව ඔය පොත් ලියලා තියෙන්නේ. වෙන කවුරුවත් ලියලා නැහැ. ඒ නිසා ඒ කරුණු දැනගන්න ඕන කරන අයට ඔය පොත් අර වෙන ගන්න පොතක් ඇත්තේ නැහැ. ඒකෙන් තමයි ඒකුනේ. තවත් ඉතින් එක කාරණයක් මේ මම ලියලා තියෙන්නේ හැම කාරණයක්ම මේක මොන විදිහකට ලිව්වත් මොන විදිහේ වචනමාලා වලින් මේ කාරණය ලිව්වත් ඒක අන්නේ යන්න තේරුම් අරගන්න පුළුවන් වෙයිද කියන එක කල්පනා කරලා තේරුම් අරගන්න පුළුවන් විදිහට තමයි. දැන් මේ බොහෝ දෙනා මේ ධර්මයේ තේරුම් ගන්නකොට අර පාළි වචන තියෙන හැටියට ඒ පාළි වචන අනුව මේ සිංහලෙන් ඒකට තේරුම කියනවා. එහෙම කිව්වට
ඒක සිංහලට හුරු නැහැ, සිංහලයාට තේරෙන්නේ නැහැ. කොහමද ඔබ වහන්සේ පොත් ලියීමේ කටයුතු, ඒ දෛනික කටයුතු කරන්නේ? මේ ඉස්සර මේ සමුහලේ වැඩ හේරම කළේ මමයි මුල් කාලේ. ඉන්න අයට ඉගැන්නේ මන් ධනතයා, මන් පිරිතටයා, මන් මරණතයා, මන් පසේ ඔය හැම දෙයක්ම කරන අතර ඔය නිවාඩුල හැටියට දවල් කාලයේදී පමණයි මම ලියලා තියෙන්නේ. රාත්‍රි කාලය නම් කවදක්වත් ලියුවේ නැහැ. ඒ දවල් කාලය තමයි ලියලා තියෙන්නේ. මේ ඔය වෙනමයි වාගේ මේ ලේසයක් උඩාරගෙන පුපුර තියාගෙන මෙන්න මේ දැල්ල උඩ මෙහෙම තියාගෙන එහෙම තමයි ලියලා තියෙන්නේ. ඔය ඔක්කොම ටික මේ ලෑල්ල තමයි තේරම. ඔව් මේක කෞතුක වස්තුවක්. ජාතික වස්තු. ආ ජාතික කෞතුක වස්තුවක් කියලා අපි කියමු. ඔව්. ඒතර ඕක උඩ තමයි හැම පොතම. එතකොට එහෙම ලියලා ඔවා දැන් ඉතින් හරි වැරදි බලන්න නැවත ලියන්න එහෙම එහෙම දෙයක් කියලා නැද්ද? එහෙම හරි වැරදි බලලා නැවත කියනවා නම් ඔය පොයි තෝරා හංග හතර කරන්න ඕනේ. මම ප්‍රේතම හීරියක් නෑ. මම මුලින්ම ලියුවා නම් ඒ හැටියට හැම දෙයක්ම මුද්‍රණය තු. කවදා වෙනස් කරන්නේ? නැහැ. මුල් මුල් අත් පිටපතම ඒ පිටපතමයි. පිටපත දෙකක් කවදක් ගහන්න ලියන්න. අපි අහලා තියෙනවා මේ නායක හමුදුරගේ පොතපත කියෝලා ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරගත්තේ අය. ඒ කියන්නේ නරක මගට යමින් ඉඳලා නොමගට යමින් ඉඳලා හරි මගට යොමු වෙච්චි රාශියක් පුද්ගලයන් මේ රටේ ඉන්නවයි කියලා. ඒ සම්බන්ධයෙන් නිදර්ශන කීපයක් දැන් මේ ඔබ වහන්සේට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. මෙතන මාපේක්ෂාවේ හාමුදුරු කෙනෙක්. හාමුදුරු ඉස්සෙල්ලා ගුරුවරයෙක්. මොනාදිගන්නේ? විද්‍යා පිළිබඳ ගුරුවරයෙක් තමයි. මට ගමේ නම නම් මතකත් නැහැ. ධම්මානන්ද කියලා. ඒ නම පැවිදි වෙලා තියෙන්නේ ඔය අපේ පොත් කියවීමෙන්. වෙන කිසිම ගුරුවරයෙක් නැහැ. අපේ පොත් කියවීමෙන්ම දිහිගේ ගැන කලකිරිලා පැවිදි වෙලා තියෙනවා. ඒ කියන්නේ ආරක්ෂාවක් කරන. අර ආරක්ෂාවක් කරලා පැවිදි වුණා. කලක් ඔය ඉඳලා හිට ඊට පස්සේ මෙහාට ආවා. මේ අපට උපස්ථාන කරගෙන ඉන්න ඕනේ කියලා හිට. දැන් මෙහාට ඇවිල්ලා තවරු පහක් විතර වුණා. ඒ පොත් කියවීම ප්‍රතිඵල. ඔව්. ශාසනාවතරණේ කියලා අපේ පොතක් තියෙනවා. ඒ ශාසනාවතරණේ කියන පොත තියන්නේ පැවිද්දෙක් විසින් දැනගත යුතු, පිළිසදිය යුතු ධර්ම තමයි. ඒ පොතේ ප්‍රස්තාවනාව මම ලියලා තියෙනවා. මේ පැවිදි වෙනවායි කියන එක ශරීරය පැවිදි කරනවායි කියන එක ඉසකෙස් දෙක බූගල දාලා සිවුරු ඇඳ පෙරවහම හරි යනවා. ශරීරය පැවිදි කිරීම ලේසි එකක්, හිත පැවිදි කර ගැනීම එහෙම ලේසි එකක් නෙවෙයි. දුෂ්කර දෙයක් කරගන්න ඕන කරන දේ හිත පැවිදි කිරීමේ කියන එක පොතේ ප්‍රස්තාවනාවේ විස්තරයක් තියෙනවා. එදුන්නේ මට කොහෙද කියලා මතක නැහැ. දැන් සුමාන දෙහිකට තුනකට විතර ඉස්සෙල්ලා ළමක ලියමනක් කියලා දෙනවා. ඒ ලියමනේ කියලා දෙන්නේ මේ පැවිදි ජීවිතය කියන එක බොහොම සනීප සුඛෝපභෝගී ජීවිතයක් කියලා හිතාගෙන ඒ හැටියට වෙනලා එයා පැවිදි වුණා. පැවිදි වුණා ඉන් පස්සේ පැවිදි ජීවිතය ඒක නැති බව එයාට වෙනිලා කලකිරිලා. ඔහම යන්න හිත හිත ඉන්නකොට දවසක් පොත් පෙට්ටියක් සුද්ධ කරනකොට ඒ ශාසනාවතරණේ කියන පොත එයාට මුණ ගැහිලා මේ අරගෙන ඒක කියවහම එයින් එයාට හිත පැවිදි කරගන්න පුළුවන් වුණා. දැන් ඉතින් හිත පැවිදි කරගෙන එයා මහමල ගම ආරක්ෂා කරගෙන හොඳින් ඉන්නවා කියලා ඒ ගැන මට ස්තුති කරනවා කියලා. මේ දීර්ඝ පළපුරුද්දක් තිබෙනවා. සතවර්ෂ භාගයකට අධික කාලයක් බුද්ධ ශාසනයේ සම්බන්ධයෙන් කටයුතු කරපු උතුමෙකු හැටියට මේ බුද්ධ ශාසනයේ දියුණුවට කළ යුතු දේවල්, ඒ වගේම අද පවතින අද ශාසනයේ තත්ත්වයේ සම්බන්ධයෙන් යම්කිසි මතයක්, යම්කිසි උපදේශයක් ඔබ වහන්සේට ප්‍රකාශ කරන්න පුළුවන් ඇති. කරුණාකරලා ඒ සම්බන්ධයෙන් යමක් කියන්න පුළුවන්. බුද්ධ ශාසනයේ පවතින්නේ සගාර අනගාරාද උභෝ අන්‍යෝන්‍ය නිස්සිත
ආරාධයන්ති සද්ධම්මං යෝගක්ඛේමං අනුත්තරං කියලා බුදුහාමුදුරුවෝ අදාළ ගිහි පැවිදි දෙපක්ෂයේ අන්‍යෝන්‍ය සම්බන්ධයෙන් තමයි. ගිහි පැවිදි දෙපක්ෂයේ අන්‍යෝන්‍ය සම්බන්ධයෙන් කියලා කියන්නේ ගිහියා පැවිද්දන්ට උපකාර වෙනවා නෑ, පැවිද්දා ගිහියාට උපකාර වෙනවා නෑ. ඔය ගිහි පැවිදි කොට්ටාසේ අන්‍යෝන්‍ය සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතින එක මේ බුද්ධ ශාසනේ. ගිහියාට පමණක් පවත්වන්න පුළුවන් කමකුත් නෑ, ගිහියාගේ උපකාරය නැතුව පැවිද්දාට පවත්වන්න පුළුවන් කමකුත් නෑ. දැන් මේ වර්තමාන කාලේ මේ රටේ වෙලා තියෙන්නේ මොකද්ද කියනනම් ඔය ගිහි පැවිදි සම්බන්ධයේ බොහොම ඈත් වෙලා තියෙනවා. ඔබ වහන්සේගේ ජීවිත කාලය තුළ යම් යම් තනතුරු ලැබෙන්න ඇති, යම් යම් සම්මාන ලැබෙන්න ඇති, කොයි විදිය දේවල්ද ඔබ වහන්සේට ලැබිලා තියෙන ජීවිත කාලය තුළ? තනතුරක් අරගෙන ඉතින් නිකායේ මහානායකත්ව අපට සිරිනමල තියෙනවා. මොකද්ද නිකායේ? ඒ නිකාය කියන්නේ ශ්‍රී ලංකා ශෝධින් නිකායේ ඒ බුරුම ක්‍රමයට විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් අභිධර්මයේ එළිමඳ මහාචාර්ය ධුරේ දීලා තියෙනවා. තව ඒ විද්‍යාලයෙන් සාහිත්‍ය චක්‍රවර්ති කියන උපාධිය දීලා තියෙනවා. ප්‍රාචීන භාෂෝපකාර සමිතියෙම පණ්ඩිත උපාධිය දීලා තියෙනවා. අපි අහලා තියෙනවා ඔබ වහන්සේ අපවත් වෙච්ච දවසක ඒ ආදාහනය සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕන ආකාරය ගැන ලිඛිත උපදෙස් දීලා තියෙනවායි කියලා අපිට දැනගන්න ලැබුණා. ඒ ආදර්ශමත් ඒ ආදාහනය සම්බන්ධ ඒ ඔබ වහන්සේගේ නියෝගය අපේ ලක්ෂ සංඛ්‍යාත නරඹන්නම් වෙනුවෙන් කරුණාකරලා විස්තර කරලා දෙන්න පුළුවන්. මේ කෙනෙක් බලහම ඒ මල දැනත්තාගේ ශරීර පිළිබඳ සිලිසදීම පිළිබඳ ලෝකයාගේ තියෙන මහා මුලාවක්. මහා මුලාවක් කියන්නේ එය කිරීමේ මූලික කාරණය මොකක්ද කියන එක ගැන සලකන්න. ඒක තේරුමක් නැහැ. කෙනෙක් මල ඒ මල තැනත්තාගේ ශරීරයේ භූම දාන කළත් ආදාහන කළත් මොන එක කළත් කරන්නේ කිරීමේ පරමාර්ථය ස්ථානය සුද්ධ කර ගැනීමයි. මිලේ තියාගෙන තවකාට ඉන්න පුළුවන් කමක් නැහැ නේ. ඒකේ ගේ සුද්ධ කර ගැනීමට ස්ථානය සුද්ධ කර ගැනීමට මිනිය ඉවත් කළ යුතුයි. ඉතින් එසේ මිනිය ඉවත් කරනකොට ඔබට පෙරහැරව කරන්න ඕනෑ ඕනෑනේද? ඉතින් ඒ නිසා මේ ලෝකයාට ආදර්ශමත් වෙන්න වෙනාහයට ඒවා කරන්න එපයි කියලා කිව්වොත් අපට පණිවිඩේ මං කෙනෙකුට ආදර්ශයට ගත්තොත් ආදර්ශයට ගන්න ලිපියක් ලියලා තිබ්බා මොකද්ද මේ මා දරුවහම නම් මොකෝ කරන්න එපයි කියලා හිත අප දැන් සිටින්නේ සුවාසුවක වයසේ අපට ඉදිරියට ජීවත් වීමට ඇත්තේ මන කලකි. අපගේ මනන සිදු වූ විටක ශරීරයෙන් සිදුකරන්නේ මෙසේ දැනෙන නියුම් ආදීව මරණ ප්‍රතිත්ව නොකළ යුතුය. කිසිම සැරසිලක් නොකළ යුතුය. කොඩියක් දැනෙන පවා නොකළ යුතුය. මරණ සිදු වූ විටක දේහ කැමති කෙනෙකුට දැක ගැනීම සඳහා විශේෂ සැරසිලක් නැති අප දවල් කාලයේ වෙති කුඩා ඇඳමත තබන්න සම්මතයේ පහන් දෙක තුනක් දල්වා තැබීම පමණ කරන්න. පන්සල් රස්සේ අයිට ගරසෑයක් තනාගේ අවසන් වූ විටක දවාලි හෝ සාත්තිලී හෝ ලෑනික තරුවක දීහය සබාලී දරසෑයට ඇතුළුට දිවිදාදාවන්න ආදාහන කිරීමට දිනයක් වේලාවක් කලින් නොකරගත යුතුය. වේලාව දරසෑය තනා අවසන් වූ වේලාව ආදාහනයෙන් පසු අපවත් වූ බවක් අප විසින් නියමතර කරන පරිදි ආදාහන ඉදිරිපත් කළ බව
එහෙනම් අපි අපේ අපිට කල්යාණ මිත්‍රෙක් වෙච්ච ඒ රේරුකාණේ චන්දමිල හාමුදුරුවෝ සිහි කළා. සාදුකාරයක් දෙමු. සාදු සාදු සාදු. එතකොට දැන් අපේ පන්තිය දැන් මේ ආවර්ජන වැඩසටහනේ අවසාන අදියරට ඇවිල්ලා තියෙන්නේ. ඊට කලින් කතා කරන්න යම් සීගන්වීම් වල කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි නැවත අලුත් පන්තියක් පටන් ගන්නෙ මැයි මාසේ 5 වෙනි ඉරිදා සවස 2ට මේ ස්ථානයේදී. මැයි මාසේ 5 වෙනි ඉරිදා සවස 2ට මේ ස්ථානයේදී. එතකොට ඒ ඔය ඇත්තන්ට පුළුවන් මේ පත්‍රිකා මෙතන තියෙන අරන් ගිහිල්ලා අදාළ ඒ කුසල් තියෙන අයව ආරෝපණය කරන්න මේ පත්‍රිකාවල් දීලා. මේ ස්ථානයේ පත්‍රිකාවල් ටික මම තියෙනවා, කැමති අය ඇවිල්ලා අරන් යන්න. එතකොට මේක පිටිපස්සේ පැත්තේ එක පැත්තක තියෙනවා පන්තිය පිළිබඳ විස්තරයක්, අනිත් පැත්තේ තියෙනවා අන්තර්ජාලය හරහා පසුගිය වැඩසටහන් මාලාවක් නරඹනවා නම් ඒ යන්න ඕන ඒ ලිපිනයන් ටික හා අදාළ දත්ත ටික එක පැත්තක තියෙනවා, අනිත් පැත්තේ තියෙනවා නව පන්තිය පටන් ගන්නා වූ දිනය සහ ඒ වේලාව සම්බන්ධයෙන් ඒ කටයුත්ත. එතකොට ඒ කතාව ඉවරයි. ඊළඟට දැන් මේ ආවර්ජනාව අදින් ඉවරනට පස්සේ මේ මෙහි පන්ති ආපු අයට තියෙනවා එක්ස්ට්‍රා ක්ලාස් එකක්, ඒ කියන්නේ අමතර පන්තියක් 28 වෙනිදා, ඒ කියන්නේ අප්‍රේල් 28 වෙනිදා උදේ 8ට පටලවා ගන්න එපා. ඒ තියෙන්නේ අලුත් පන්තියක් නෙමෙයි. මෙහි පන්තිය තියෙබුණු අයට උදේ දවස පුරාම තියෙනවා අප්‍රේල් මාසේ 28 වෙනි සෙන ඉරිදා 28 නේද? 28 ඉරිදා උදේ 8ට මේ ස්ථානයේදී සාමාන්‍ය පරිදි පන්තියක් පැවැත්වෙනවා. නමුත් අලුත් පන්තිය නවකයන් මේ දහම සොයන නවකයන්ට තියෙන්නේ මැයි මාසේ 5 වෙනි ඉරිදා සවස 2ට මේ ස්ථානයේදී. අපි එහෙනම් දැන් ආවර්ජනාව අවසන් කරන්න අධිරට එමු. එතකොට අපිට මේ වෙලාවේ සිහි කරන්න සිද්ධ වෙනවා වසරක කාලයක් මේ භූමිය අපිට ලබා දුන් ඒ සිරිල් ද සොයිසා මැතිතුමාගෙන් ආරම්භ වුණාම මේ බෝධියේ බාරකාර මණ්ඩලය ඒ සියලුම නිලතල දරන සියලුම මහත්ම මහත්මීන් ඒ වගේම සේවය කරන සියලුම ඇත්තන් අපිට අනේක වාරයක් මේ පන්තිය කරගෙන යාම සඳහා විශාල ප්‍රත්‍යක් සැපෙව්වා. අපි ඒ සියලු දෙනාටම සිහි කළා සාදුකාරයක් දෙමු. සාදු සාදු සාදු. ඒ වගේම මේ විදුලි පංකා කැරකෙවිලා මේ ආලෝකය ලබා දුන්නේ මේවට මුදල් දාන අර පාරේ බස් වලින් බැහැලා ගිහිල්ලා ඒ සදහවත් බෞද්ධ ජනතාවක්. ඉතින් ඒ මුදල් දාන ඒ සියලු දෙනාටම අපි සිහි කළා, අපි අනුමෝදන් කරමු. ඔවුන්ගේ ඒ ප්‍රත්‍යශක්තිය තමයි අපිට මෙහෙම දෙයක් ධර්මයක් ඉගෙන ගන්න මේ සුදුසු වටපිටාවක් වටපිටාවක් භූමියක් හදලා දෙන්න අපේ කුසල් අවදි කරගන්න. ඒගොල්ලොන්ට ඒක කරගන්න බැරි වුණත් ඒගොල්ලන්ගේ තීච්ච රුපියල හෝ ඒ කැටේට දාපු නිසා තමයි අපිට මේ ස්ථානයේදී මේ වගේ දෙයක් කරන්න පුළුවන්. ඒ වටපිටාවක් අපිට සැකසුනේ. ඒ සියලු දෙනා සිහි කළම අපි සාදුකාරයක් දෙමු ඔවුන්ගේ ලෞකික ලෝකෝත්තර සියලු බලාපොරොත්තු එකසිතින් ඉෂ්ට සිද්ධ වේවා කියලා. එතකොට දැන් අපිට මේ ආවර්ජනා වැඩසටහන තත් ඒ වගේම ඒ සියලු දේවල් වලට අපිට ප්‍රත්‍යසපායපු සියලු දෙනාම නම් කියන්න අමාරුයි. මේ පන්ති පවත්වපු අවස්ථාවේ ඉඳන් අපිට තේපැන් සංග්‍රහය තේපැන් සලසලා දුන්න ඒ ඉහළ කොටසේ ඉන්න ඒ මහත්මියන් දෙද තුන්පලටත් අපි පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේම අද දිනේ මට ආවර්ජනාව සම්බන්ධයෙන් උදව් උපකාර කරපු සියලු දෙනාටම පොදුවේ පින් අනුමෝදන් කරන්නම්. නම් වශයෙන් කියන්න ගියොත් සමහර විට එක නමක් හරි අමතක වුණොත් ඒක පස්සේ උපාදාන කරගෙන මට දොස් කියයි මගේ නම කියවුනේ නෑ නේද කියලා. ඒක නිසා සියලුම දෙනා මේ කෘත්‍යයට උර දුන්නා. මේක මගේවත් කාගේවත් තනි වැඩක් නෙවෙයි. එක කණ්ඩායම්මක එකතුවක් වෙලා තමයි කරේ. ඒතකොට මේ පුහුණු වීම කටයුතු වලටත් මම තනියෙන් සහභාගී වුණා නෙවෙයි. මගේ ඒ පෙර ඉගෙනගත්ත ඒ ධර්මයේ දිනු කරපු පිරිසක් ඇවිල්ලා පුහුණු වීම කටයුතු වල නිරත වුණා. ඒ සියලු කටයුතු ඒ අයුරෙන් සිද්ධ කරා. මේකට අතහිත දුන්න දායක දුන්න සියලු දෙනාටම අපි සාදුකාරයක් දෙමු. සාදු 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 කියලා. එතකොට දැන් අපි අවසාන භාගයට එන්නේ. ඒ කියන්නේ අපේ ගුරුවරයා තමයි දැන් මේ මොහොතේ කතුරු වෙන්නේ. මේ මොහොතේ
අපේ ප්‍රධාන මාතෘකාව ප්‍රධාන ඉලක්කය වෙන්නේ අපේ අජන්ත සම්පත් නම් ඒ ගුරුපියාණන්. මිදෙන්නට මට සසර කතරින් උතුම් අභිධම් මග දෙසු අජන්ත සම්පත් ගුරුපියාණන් වන්දිමි සැමදා බැති සිතින් අජන්ත සම්පත් ගුරුපියාණන් වන්දිමි සැමදා බැති සිතින් අජන්ත සම්පත් ගුරුපියාණන් වන්දිමි සැමදා බැති සිතින් ඉතින් ගුරුපියාණනි අපට දීර්ඝ කාලයක් අපිව සතර අපා දුකින් නිදහස් කරන්න ඔහු වෙර දැරුවා. ඉතින් අදවසේ දවසක මේ බිත්ති හතර තුළ එක ප්‍රතිඵල විශාල විදියට අපි අත්දැක්කා අත්දිටුවා. ඔබ අපට මහා පින්කඳක්, ඔබ අපිට මහා පුණ්‍ය කෙතක්. එහෙනම් අජන්ත සම්පත් ගුරුපියාණනි එන්න ඉස්සරහා වේදිකාවට. එනං අපි දැන් මේ ස්ථානයෙන් නික්මලා යන්න අවසරයි. එනං අවසාන වශයෙන් අපි අපගේ මෙහෙණින් වහන්සේ වැඩම වදාළ මාගල්කන්දේ ධම්මවිචිතා මෙහෙණින් වහන්සේට බොහොම සිනාමෝසු මූණෙන් ඉන්නවා. ඉතින් අපි උන්වහන්සේට ආරාධනා කරමු අපිව අවසානය පින් අනුමෝදන් කරලා ගෙවල් වලට පිටත් කරන්න. සෑම දෙනාගම අවසරයි. අත් වශයෙන් අද දිනේ මේ අවුරුද්දක් පුරා මේ අභිධර්ම පන්තියේ උගන්වපු හොඳට අද ආවර්ජනා වැඩසටහන සිද්ධ වුණා කියලා මට හිතෙනවා. අත් වශයෙන්ම ගුරුතුමාට නියම උපහාරය දක්වා කියලා හිතෙනවා. ඔබතුමා පසුගිය මාස කීපය තුළම විදර්ශනා භූමියට අදාළ ආකාරයටමයි මේ ධර්ම පරයය නිරෝධ කරේ. ඇත්තෙන්ම ඒ තුලින්ම තමයි මේ අපේ උපාසක උපාසිකාවෝ හොඳට මට හොඳටම තේරුණා තමන්ගේ ඇතුළතින්ම ඉන්න ධර්මයන් නිරෝධ කරගත්තේ විශේෂම විදර්ශනාව. ඇත්තෙන්ම මෙතන හොඳට මේ නාම රූප ධර්ම පිළිබඳව යථා ස්වභාව ධර්මට අනුව දැනගෙන තිනවා. ඒ කියන්නේ පජානාති හොඳ සිත් තියෙන නිසා තමයි ඒගොල්ලන්ට මේක ඇතුළතින් ඒ වෙලාවට ක්ෂණිකවම ඇතුළෙන්ම ආපු ධර්ම කරුණු තමයි නිරෝධ කරගත්තේ.
බොහොම සන්තෝසයි අත වශයෙන්ම ගුරුතුමනි ඔබතුමා දුන්නේ දායාදේ ධර්ම දායාදේ හොඳට අරගෙන තිනවයි කියලා විශ්වාස කරනවා. ඉතින් මේ අවස්ථාවේදී ප්‍රථමයෙන්ම මේ මෙවැනි ධර්මපරයායන් නියෝජ කරගීමට මේ වගේ ස්ථානයක් සකසා දුන් ශ්‍රීමත් සීද සොයිසා මැතිතුමන්ට පින් දෙන්න ඕන. ඒ වගේම ප්‍රථමයෙන්ම අපි රේණුකාණී චන්දිනේන්ද්‍ර ස්වාමින් වහන්සේට, ඒ වගේම මේ බෝධිභාර මණ්ඩලයේ සියලුම දෙනාටම පුණ්‍යානුමෝදනා කරනවා. මේ වැඩවාසය කරන්නා වූ දෙවි දේවතාවුන්ටත් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම ඔබ වැනි පුත්‍ර රත්නයක් දී කළ ඒ මෑණියන් වහන්සේට, මිය පොළොගොස් පින පියාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. ඔබතුමාට මෙවැනි මේ කටයුතු කරගෙන යාමට අතහිත දෙන තමන්ගේ ආදරණීය බිරිඳ, ඒ වගේ දරුවන් සිහිපත් කරමින් ඔවුන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට මේ මම නම් මේ ජීවිතේ නිවන් පතන්නේ හේතුව ඔබ වැනි කෙනෙක් මේව නැවත මේ ශ්‍රී ලංකා දීපේ නේ මේ භූමිතලයේ ඉපදිලා නැවතත් ඒ කියන්නේ උත්පත්තියෙන් මාර්ගාධිකරම ගමනේ කරලා මේ භූමිතලයේ ඉපදිලා නැවතත් එක වතාවක් හෝ ඉපදිලා මේ ගමන තව තවත් මේ භූමියේ ආර්යයන් බිහි කිරීමට උපයෝගී වන විදර්ශනා භූමිය සකස් කරන්න කියලා මගේ ඉල්ලීමක් තියෙනවා. ඇත්තෙන්ම මම හරිම සන්තෝසයි පැවිද්දෙක් වශයෙන් මම දැක්කා මේ ගිහි පිරිස තුළ හොඳ ධර්මපරයාය හොඳට, ඒ කියන්නේ ධර්මයන් මේ විදර්ශනාවට අවශ්‍ය කරුණු හොඳට අරගෙන තියෙනවා. ඒකට හේතුුනේ ඔබතුමා මේ ඊපන්තියෙන් දී වැඩි වශයෙන්ම ගත්තේ අවසාන භාගයේදී අන්න විදර්ශනාවට අවශ්‍ය කරුණු ටික දෙන්නමයි. ඒ අය අරන් තිනවා කියලා මට තේරෙනවා. ඒකම ඇති ඔබතුමාට මේ ජීවිතේ මේ ඇත්තම විශාල කුසල් සම්භාරය අපි අද දින රැස් කරගත්තා. ඒ රැස් කරගත්තා වූ සියලුම පින් අපි අනුමෝදන් කරමු දෙවියන්ට සාදුකාරයකින්. ඒ වගේම මිය පරලෝකස් තියෙන ඔබතුමාගේ පියාණන්ට, ඒ වගේම අපේ නමින් මිය පරලෝකයේ සියලුම දෙමව්පියන් ඇතුළු ඥාති මිත්‍රාදීන්ට අනුමෝදන් කරමු සාදුකාරයකින්. අවසන් වශයෙන් අපි හැමදෙනාගේම ප්‍රාර්ථනා මොකද්ද? ඉක්මන් භවයකදීම මේ භවයේ හෝ ඉක්මන් භවයකදීම නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට, එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට අපට මේ කුසල ධර්මය උපයෝගී වේවා. ඒලා සාදුකාරයක් වීමු සම්මදනා. ඒ වගේම මේ කාර්යභාරය කර ගැනීමේදී ඇත්ත වශයෙන්ම මට විශේෂයෙන්ම මතක් කරන්න වෙනවා අපේ සම්පත් මෑම කවුද, මංජුල මහත්මයා, ඒ වගේම රංගන මහත්මයා, ඒ වගේම විශේෂයෙන් අපේ කාන්තා පක්ෂයේ සෑහෙන පිරිසක් ඉන්නවා. මට ඉතින් නම කිවන්න බැරිම ප්‍රශ්නයක් වෙන නිසා මතක් කරන්නේ නැහැ. සෑහෙන පිරිසක් ඉන්නවා. බරක් නොදී මේ කටයුතු කරන්න සෑහෙන උදව්වක් කරා. අප්‍රමාණයි. අප්‍රමාණ මේ ජීවිතේම සම්පූර්ණක වශයෙන් නේද? ඒකෙන් ලැබෙනවා. ධර්මයේ ධර්මානුකූල කියනවා මේ ධර්ම සම්පූර්ණකෝ කියලා. නෑ නෑ නෑ. අන්නේ ඒකනේ මෙතන බොහොම පරිස්සමෙන් කතා කරන්නත් ඕන ගුරුතුමා. මේ මාරි මාර්ගයේ ගමන් කරනකොට මෙතන තියෙනවා පුදුම විලක්. චිත්තේ චිත්තානුපස්සනේ කියනකොට පුදුම එකක් තියෙනවා. සරංගම සදෝ විතරාගම් සදෝසම් විත දෝසම් සමෝහම් විත මොහම් ඒ ත්‍රිත්ම ඇති වෙනකොට අපිට අපි ඒක දහමට අනුව දැන් අවබෝධ කරන් තියෙන්නේ දහමට අනුව. හැබැයි ඒකට කියන ඉංග්‍රීසි වලින් be aware. ඊට පස්සේ අපි ඒ තුල දහමට අනුව ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව මුලා වෙන්නේ නැතුව ජීවිත සකස් කරනවා. ඒක කියන්නේ සික්කති කියලා. අර කියන්නේ පජානාති. ඒතර සික්කති වෙනකොට friendliness friendship නෙවෙයි. friendship තුනත් ඇලෙනවා. මේ හරිම අමුතු දෙයක්. ඊට පස්සේ තව ජීවිතයේ තුල සික් විහෙරති වෙන්න ඕන. විහෙරති කියන්නේ විහෙරති වෙනවද මන්ද සතිපට්ඨාන තියෙනවා සමුදේ ධම්මානුපස්සීවා විහෙරති වය ධම්මානුපස්සීවා වෙති. එතකොට යමක් ඇති වුණාම අපි සමුදේක වය වෙන්න දෙන්න ඕන. ඒක කියන්නේ letting to go. Be aware, friendliness, letting to go. ඔන්න ඔය ටික කරගන්න ඕන. ඒ කියන්නේ පජානාති, සික්කති, විහෙරති. මේ විදිහට විදර්ශනා වඩනකොට අපිට පුළුවන් මේ ජීවිතේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් සාක්ෂාත් කරගන්න.
හැම දිනාට මේ කුසල ධර්මෝ හේතු වාසනාවේවා කියලා මා අවසන් වශයෙන් කියනවා. හැම දිනාට තෙරුවන් සරණයි.